හොඳයි පින්වතුනි සාදුකාරයක් දෙන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග මොඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි පින්වතුනි අද දිනේ සූදානම් වෙනවා සංසාර ගමනින් මිදි නිදහස් වෙන්නට උපකාර වන්නා වූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය පිළිබඳ ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරන්නට පින්වතුනි ධම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මේ කියන්නා වූ කාරණා ඔබ දරණ ස්වභාවයට ගලපමින් අහනවා කියන එකයි ධම ශ්‍රවණය කරනවා කියන්නේ මේ බුදු පියාණන් වහන්සේ මිනිස්සෙක් තුල සිදුවන්නා වූ යම්කිසි මූල ධර්මයක් තියෙනවා. සත්වයෙක් පුද්ගලෙක් මේ සංසාරයේට ඇදබැඳ තබන්නා වූ මූල ධර්මයක් තියෙනවා. ඒ මූල ධර්මේ පරම සත්‍යය. ඒ සත්‍ය වූ පරම සත්‍ය වූ ඒ මූල ධර්මය තමයි උන්වහන්සේ මතු කළ වදාලා වූ හේතුඵල ධම. පටිච්ච සමුප්පාද ධර්මතාවේ ඕනෑම පුද්ගලයෙක් තුළ මේ ධර්මතාවයේ ක්‍රියාත්මකයි හැබැයි මේ ධර්මතාවයේ නොදනුවත් කම නිසා නොදැක්ක නිසා තමයි සියලුම සත්වයෝ පුද්ගලයෝ මෙතුවක් කල් මේ සංසාර ගමනකට ආවේ එහෙමනම් මේ සත්වයෝ පුද්ගලයෝ මෙතුවක් කල් මෙරි මෙරි ඉපදී ඉපදී යන සංසාර ගමනකට යටත් උනේ කොහොමද මෙන්න මේ ධර්මතාවය තමන් තුලින් නොදැකීම නිසා එහෙමනම් මේ සසර ගමනින් මිදි නිදහස් වෙන්න තියෙන එකම පාර තමයි සත්වයේ පුද්ගලෙක් සංසාරයට බද්ධවන්නා වූ හේතුව සකස් වෙන ආකාරය ඔබ තුලින්ම දැක ගන්න ඕනේ ඒක දැක ගන්න නම් මේ නිවරදි වූ ධර්මතාවයේ පරමෝ සත්‍ය ඔබේ කන වැකෙන්න ඕන හැබැයි කන වැකුණා කියලා මේ ධර්මතාවය හැමෝටම පැහැදිලි වෙන්නේ නැහැ පින්වතුනි ඒ කන වැකුණට මේ ධර්මතාවය තමන් තුලින් පණ ගහලා තමන් තුල ක්‍රියාත්මක වෙන ලෝකය දකින්න මේ ධර්මතාවයට පණ පිහිට වෙන්න ඕනි තමන් තුල එහෙනම් ඒ ධර්මතාවයේ තමන් තුලින් පණ ගහ ගන්න නම් මේ කියන්නා වූ කාරණා ඔබ ඔබේ ලෝකයට ගලප ගලපා විමසමින් දහම මේ කියන්නේ මොකක්ද කියන එක හොඳින් පැහැදිලි කරගෙන තේරුම් අරගෙන දැනගත්තොත් තමයි මොකද්ද මේ කියන්නේ කියන එක තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ නැතිනම් ඒ කියන්නා වූ කරුණු කාරණා ඔබ සීළු දෙනාට දැනුමක් වෙනවා හැබැයි ඒක දැක්මක් වෙන්නේ නැහැ. දැක්මක් වෙන්නේ කොහොමද? මේ කියන දහම තමන් තුල පණ පිහිට වෙන්න ඕන. එහෙනම්
ඒ දහම තමන් තුල පණ පිහිට වෙන්නේ නිවැරදි ආකාරයට මේ ධර්මතාවය දැකගත් කෙනෙක්ගෙම්ම මේ පරම වූ සත්‍ය අර්ථ ධර්ම නිරුක්ති පටිභාන සහිතව සසර ගමනින් මිදී නිදහස් වෙන්න උපකාර වෙන්නා වූ ආකාරයටම කරන්නා වූ දේශනාවක්ම ඔබට ඇසෙන්නට ඕනි. එහෙමනම් ඒ දේශනාව ඇසෙන හැමෝටම ඒ කණින් අහලා මේ කණින් පිට කරොත් ඔබට ඒක දැනුමක්. හැබැයි ඔබට ඇහිලා තියෙනවා ධම ශ්‍රවණය වෙලා නැහැ. එහෙනම් පින්වතුනි අර කන කැස් බෑව වියසිදුරෙන් අහස බලනවා වගේ අතිශය දුර්ලභ වූ අවස්ථාවකයි ඔබට මේ ලැබිලා තියෙන්නේ. මෙතුවක් සසරේ ඔබ කොයි තරම්නම් මෙරි මෙරි ඉපදී ඉපදී මේ කරජ කායවල් ගොඩක් හදන්න ඇති. මේ කරජ කායවල් එක එක වේශයෙන් කූඩු හද හදා ආපු මේ ගමනේ නිමාවක් නැහැ. එහෙම කියනකොට සමහර පින්වතෙක් අහන්න පුළුවන් කොහමද හරියටම කියන්නේ අපි ඔහොම කූඩු මාරු කර කර මෙච්චර කාලයක් ආව කියලා කෝ සාක්කි. හුඟක් අයට මේ දහම තේරුම් කරන්න සාක්කි ඕන. එතකොට අහනු කෝ සාක්කි. කොහොමද අපි දන්නේ මෙරි මෙරි ඉපදී ඉපදී මෙච්චර සංසාරයක් පුරාවට ආව කියලා? පින්වතුනි ඒ නිසාම තමයි ලෞතුරා බුදු පියාණන් වහන්සේ බුද්ධ කල්පයක් තුල ලෝකේ පහළ වෙලා සත්වේකුට පුද්ගලයෙකුට දැක ගන්නා බැරි වූ මේ ධර්මතාවය ස්වන් බු ඥාණයෙන් දැන දැකගෙන ලෝක සත්වයාට සසර ගමනින් මිදි නිදහස් වෙන්න පාරමාර්ගය පෙන්වා දුන්නේ. එහෙනම් ඒ උත්තමයාණන් වහන්සේ අතිශය වූ දුෂ්කර ක්‍රියාවක් කරා අවුරුදු 6ක් පුරාවට. ඒ දුෂ්කර ක්‍රියාව තුළ උන්වහන්සේ කළේ මොකක්ද පින්වතුනි? එදා ජම්බුද්වීපයේ මිනිස්සු අත්හදා බැලූ සියලුම දර්ශන භාවනා ක්‍රම සියලුම යාග හෝම වත්පිළිවෙත් හැමදේම උන්වහන්සේ අත්දැකගෙන බැලුවා මෙතන නිවනක් නිවීමක් මිදීමක් සැනසීමක් තියනවාද? එහෙනම් ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පෙර බෝධිසත්වයාණන් වහන්සේ විදිහට මේ ධර්මතාවයේ තමන් තුලින් පණ ගහගෙන මතු කරගන්න යද්දී උන්වහන්සේට මතක් වුණා පෙර බුදුවරයාණන් වහන්සේලාගෙන් මේ දහම අහලා තිබුණා. හැබැයි තමන් තුලින් දැකගෙන තිබුණේ නැහැ. එහෙනම් මේ දහම අහගත්ත දේ නැවත මතු වෙලා ඒ ධර්මතාවය තමන් තුලින්ම මෙනෙහි කරලා ස්වන් වූ ඥාණයෙන්ම තමංග තුල මතුවෙච්ච ස්වන් වූ ඥාණයකින්ම මේ දහම මතු කරලා ලෝකයාට නිරාවරණය කළා. මෙන්න වැහිලා තීච්ච දෙයක් ඒ වැස්ම ඉවත් කරා වගේ. මෙන්න මේ සියලු ලෝක සත්වයෝ සංසාරයට බද්ධ වෙන ධර්මතාවය මේකයි. මෙන්න මේ ධර්මතාවය ඔබ ඔබ තුලින් දැක ගන්න. එතනයි මේ සසර ගමනින් මිදී නිදහස් වෙන්න පාර තියෙන්නේ කියලා. එහෙනම් පින්වතුනි අපි මේ ගත කළපු අවුරුදු 20 30 40 60 70 තුල කොයි තරම්නම් දේශනා අහන්නේ නැද්ද? ඔබ දේශනාවක් අහන්නේ මොනවා හරි යාග හෝමයක් කරේ, වත්පිළිවෙතක් කරේ, පූජාවක් කරේ මොකටද පින්වතුනි? හොඳට කල්පනා කරලා බැලුවොත් ඔබ තුල තිබුණා ගින්නක්. ඔබ තුල රත් වෙන, පිච්චෙන, මත් වෙන, තැවෙන, දැවෙන ලෝකයට නිවීමක් මිදීමක් සැනසීමක් හොයාගන්නයි ඔබ හැම කලේ. ඒ කරපු හැම පූජාවකින්ම, හැම යාග හෝමයකින්ම, මොනවා හරි කරපු භාවනා ක්‍රමයකින්ම ඔබට ලැබුණේ කුමක්ද පින්වතුනි? සැනසීමක් සුවයක් ලැබුණා. හැබැයි ඒ සැනසීම සුවය తాවකාලිකයි. සීල් රකින්නකන් සුවයි, භාවනා කරන්නකන් සුවයි, පූජාව තියනකන් සුවයි, සජ්ජායනය කරනකන් සුවයි. එක කරලා ආයෙමත් තමන් වෙන වැඩක් කරනකොට නැවත ඔබේ මේ ලෝකය ක්‍රියාත්මක වෙලා රත්විල්ල, පිච්චිල්ල, මත්විල්ල, තැවිල්ල, දැවිල්ල එනවා. එහෙමනම් අන්නේ රත් වෙන, පිච්චෙන, තැවෙන, දැවෙන ලෝකය කොහොමද ඔබ තුල පණ ගහන්නේ? අන්න ඒක හරහයි ඔබ නොදන්නවා වුණාට මේ පින්වතුන් සියලු දෙනාම සංසාරයට බද්ධවන්නා වූ හේතුව නිර්මාණය වෙන්නේ. එහෙමනම් පින්වතුනි ඔබ තව කෙනෙක් දිහා බැලුවහම ඔබට පේනවා ලේමා සැටනහර වලින් හැදිච්ච ශරීරයක්. හැබැයි මේ හැම ශරීර කූඩුවක්ම
හැමෝටම තියෙන ඇස් දෙකක් නහයක් කන් දෙකක් කටක් ඒ අංග සම වුණාට මේ පෙනුම කටහඬ ගතිචාරියා හැසිරීම හුරු පුරුදු ඇබ්බැහිකම් එකිනෙකාට වෙනස් අපි කියනවා ඒ එයාගේ හැටිය ඒ එයාගේ ස්වභාවය ඒ එයාගේ ගතිය නේ කියලා එහෙනම් එයාගේ හැටිය එයාගේ ස්වභාවය එයාගේ ගතිය කියපු මෙන්න මේ ඔබ නොදන්නා වූ ධර්මතාවය මෙන්න මෙතනයි පවතින්නේ ඔබ තුල තියෙනවා ලේ මාසට නහර වලින් හැදිච්ච මේ ශරීරය මේකට අපි කියනවා කර්ජකාය කියලා මේ ශරීරය ඇතුලේ තියෙනවා පින්වතුනි සංසාරයක් පුරාවට ඔබ සංසාරයට බද්ධ වෙන්න සකස් කරගෙන ආපු හේතු පොදිය මොකක්ද හේතු පොදිය ගති පොදිය කර්ම බීජ පොදියක් ඔබ තුල තැම්පත් වෙලා තියෙනවා අන්නේ කර්ම බීජ පොදිය අපි දැන් නවීන විද්‍යාවෙන් අපේ මේ ශරීරයේ හැම අංගයක්ම කපලා කොටලා ස්කෑන් කරලා මොන විදිහට හරි බලා ගන්න පුළුවන් වුණාට ඒ කර්ම බීජ පොදිය එහෙම යන්ත්‍රයකින් බලන්න පුළුවන් දෙයක් නෙමෙයි එහෙනම් මෙතුවක් සසරේ ඔබ කරගෙන කරගහගෙන ආපු මේ කර්ම බීජ පොදිය හරහා තමයි අපි තුල මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අන්නේ ක්‍රියාත්මක වීම හරහා අපි කියනවා ඒකට සංසාරයට බද්ධ වෙන හේතුව හදනවා දවසේ හැම වෙලේම නෙමෙයි ඔන්න දැන් ඔබ ඔබ තුල පරිශනේ කරමින් බලන්න මෙතුවක් කල් කරගහගෙන ආපු මේ හේතු පොදිය කොහොමද සකස් කරේ ඒකට මේ ශරීරය කොහොමද උදව් කළේ මේ ශරීරයේ තියෙනවා ඇස් දෙකක් ඇහැට ඔබ ඕන තරම් රූප දකිනවා හැබැයි මේ හැම රූපයක්ම දකින එකකින් ඔබේ තුල රත්විල්ලක් පිච්චිල්ලක් මත්වීමක් ජනිත වෙන්නේ නැහැ ඔබ රූප ඕන තරම් උදේ ඉඳන් හවස වෙනකන් දකිනවා ඔබේ කනට අනන්තවත් ශබ්ද ඇහෙනවා ඔබේ නහයට අනන්තවත් ගඳ සුවඳවල් එනවා හැබැයි පින්වතුනි ඔය අතර තියෙනවා නේද සමහර සුවඳක් නහයට ආවහම මේ සුවඳ මට හොඳට පුරුදුයි මේ අර කෑම සුවඳනේ මම ආස කරන මේ කැවුම් සුවඳක් කියලා ඔබේ කටට ඔබ නොදැනුවත්ම කෙල උනනවා කැවුම් මතක් වෙනවා ඇඟේ නිකන් කරන්ට් එකක් ගියා වගේ රස පෙරේතකම පණ ගහනවා එහෙනම් එන්නේ වෙලාවට තමයි ඔබ තුල ඔබ නොදන්නවා වුණාට යම් රත් වීමක් පිච්චීමේ ස්වභාවයක් ජනිත වෙනවා ඒ වගේම පින්වතුනි ඔබේ ඇස් දෙකට අනන්තවත් රූප දකින්නවා ඔබ ඔබ දකින්නවා කාන්තා රූප පුරුෂ රූප ඕන තරම් මේ සමාජයේ තියෙන දේවල් ඒවා ඔබ මේ සංඥාවෙන් අඳුර ගන්නවා මේ බල්බ් එකක් මේ ෆෑන් එකක් මේ මලක් එහෙම අඳුර ගන්න ඒ අඳුරගන්නේ අපි තුල දත්ත ගබඩාවක් තියෙනවා ඒ ගබඩාව හරහා අඳුරගත්තට සමහර රූප අපි දකින්නකොට ඒ රූප හේතු කරගෙන උනාට ඒ රූප අපි කියවනවා මේ අපේ ඇතුලේ ලෝකයකින් අන්නේ කියවෙන ලෝක ධර්මතාවයේ තමයි මම මේ විස්තර කරන්නේ අන්නේ එතකොට පින්වතුනි ඔබ තුල මතුවෙනවා ඒ කෙනාව මට කොහේ හරි දැකලා පුරුදුයි මේ කටහඬ කොහේ හරි අහලා පුරුදුයි මේ ගමල් ලතාව මට හරි පුරුදුයි කියලා සුඛ වේදනාවක් ඇති වෙනවා ඔබ ආස කරන විදියේ දෙයක් ඔබට දකින්නකොට ඔබේ ඇතුලේ තියෙන යම් ලෝකයකින් අන්න එක කියවනවා එහෙනම් මේ ඇතුලේ තියෙන ගති පොදියක් තියෙනවනි අපි තුල මේ තියෙන ගති පොදියේ සරලවම කියනවා නම් මෙතුවක් කල් ගොතාගෙන ආපු ප්‍රේත ගති භූත ගති තිරිසන් ගති දේව ගති බ්‍රහ්ම ගති මනුස්ස ගති කියන ගති තියෙනවා මේ ගති පොදියේ මනුස්ස ගති බහුල හින්දා තමයි තාමත් ඔබට ඔය මනුස්ස කූඩුවක් උරුම මේ කූඩුව කවුද දුන්නේ මේක මේ ණයට ගත්ත දෙයක් හේතු වලට අදාළව සැකසෙච්ච දෙයක් මමයි මමයි කී කිය නහව නහව කවලා පොවලා එක තැනකින් තව තැනකට ඔසවගෙන ගියාට මේ කූඩුව නිර්මාණය වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව වෙනස් වෙනකොට කූඩුව වෙනස් වෙනවා. එහෙනම් ඒ හේතුවට ගැළපෙන්නයි මේ කූඩුව සකස් වෙලා තියෙන්නේ පින්වතුනි. එතකොට අන්නර හේතු පොදියේ තියෙන ධර්මතාවයේ තමයි බුදු පියාණන් වහන්සේ එක එක ආකාරවලට විභංග කර කර පෙන්නුවා. මේ මිනිස්සෙකුට දකින්න. එක විභංගයක් තමයි මේ හේතු පොදිය ඔය හැමදාම කියනවා වගේ
ඔබේ ගති පොදියේ තියෙනවා ප්‍රේත ගති. ඔබට ඒක හඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. තිරිසන් ගති, භූත ගති, බ්‍රහ්ම ගති, දේව ගති. එහෙම තේරෙන්නේ නැත්තම් අපි කියන්නේ ඊර්ෂ්‍යා ගති, ගුණමකු ගති. එතකොට තද ආදරේ හිතන ගති, තද තරහ යන ගති. අන්න ඒ වගේ ස්වභාවයන් තුල නේද උදේ ඉඳන් හවස වෙනකන් ඔබ වැඩ කර කර සාමාන්‍ය විදිහට යනකොට හරියට නිකන් ජීවිතේ මුහුදු රැලක් වගේ ගලාගෙන යනවා. ඔය අතර එක පාට සමහර වචන හරහා සමහර රූප හරහා ඔබේ හිතේ මතු වෙනවා සුනාමි වගේ රැලි. ඔබ ඔබ රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්නා වෙලාවට තමයි ඔන්න ඔය හේතුව සකස් කරන්නේ. අන්නේ හේතුව සකස් කරන ධර්මතාවය තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න පටිච්ච සංඋපාද ධර්මතාවය. පටිච්ච වෙලා කොහොමද සංඋපාද වෙන්නේ? එනම් සංඋපාද වෙනවා කියන්නේ ගතියක් ඉපදෙනවා. හේතුවක් සකස් වෙනවා. ඒ සකස් වෙන ගතිය සකස් වෙන්න මුල් වෙන්නේ පටිච්ච කියන ධර්මතාවය. එහෙනම් ඔබ මේ මොහොතේ සිට අදිඨානයක් ඇති කරගන්න පින්වතුනි ඔබ තුල මොකක්ද මේ පටිය? මොකද්ද මේ ඉච්ඡ? පටිච්ච වෙලා නම් සංඋපාද වෙන්නේ මොකද්ද මේ පටිච්ච කියන ධර්මතාවය? අන්නේ ධර්මතාවයේ මම අද දිනේ මන් තුලින් දැක ගන්නවාමයි කියන අදිඨානය පෙරදරි කරගන්න. මොකද පින්වතුනි මෙතුවක් සසරේ ඔබ ආවේ පටිච්ච සංඋපාද ධර්මතාවය දැක ගන්න බැරි වෙච්ච නිසා. එහෙනම් පටිච්ච වෙලා සංඋපාද වෙන මේ ධර්මතාවය ඔබ තුල පණ ගන්නා වූ මූල ධර්මතාවය අද දිනේ මෙන්න මේ ධර්ම ශ්‍රවණය හරහා මාහට මන් තුලින් දැක ගන්නට මේ ධර්මතාවය සැකසේවා. ඒ සඳහාම මේ උතුම් වූ ධර්ම දේශනාව උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අදිට්ඨාන කරා. එහෙනම් පින්වතුනි ඔබ ඔබ තුල අදිට්ඨානයක් ඇති කරගත්තා. ඒ මොකක්ද? දෙයක් හොයන්න. අනේ හොයන කෙනාටයි මේ දේ හම්බ වෙන්නේ. එහෙනම් ඔබ හොයන්න ඕනි මොකක්ද? පටිච්ච වෙනවා කියන්නේ මොකක්ද? ඒ පටිච්ච වෙන ධර්මතාවය දැන් මේ මොහොතේ සිට ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයන්න පටන් ගන්න. දේශනාව අවසානයේ ඔබට උත්තරේ ලැබුණා නම් ඔබ මේ පරීක්ෂණයට අවතීර්ණ වුණා. පැහැදිලිද? එතකොට ඔබ මේ පරීක්ෂණයට අවතීර්ණ වෙන්න පටිච්ච කියන ධර්මතාවය ඔබ දැක ගන්නට ඕනේ. එහෙනම් පින්වතුනි මම දැන් කිව්වනේ ඉස්සෙල්ලා අපි හැමෝතුළම අපටම අනන්‍ය වෙච්ච ගතිපොදියක් තියෙනවා කියලා. අන්නේ ගතිපොදිය අනුව අපි අපටම අනන්‍ය වෙච්ච ලෝකයක් හැදිලා තියෙනවා. බුද්ධ දේශනාවේ කොතනක ලෝක කියලා තිබ්බොත් ඒ කියන්නේ මොන ලෝකයක් ගැනද? ඔබ තුල තියෙන ඔය ලෝකය ගැන. එහෙනම් බුදු පියාණන් වහන්සේට අපි කියනවා ලෝක විදූ කියලා. මොකක්ද විද්දේ? මේ ලෝකය විදූ කිව්වේ මොකක්ද? මේ ලෝකය අපි තුල ක්‍රියාත්මක වෙන මේ ලෝකය ඇති සැටියට ක්‍රියාත්මක වෙන ධර්මතාවය තමයි විද්‍යාව කියලා කියන්නේ. අපි සයන්ස් කියනවනේ. එහෙනම් විද්‍යාව කියලා කියන්නේ මොකක්ද? ලෝකයේ තියෙන ඇත්ත. එහෙනම් ඔබ තුල තියෙන මේ ලෝක ධර්මතාවය ක්‍රියාත්මක වන්නා වූ ආකාරය සත්‍ය වශයෙන්ම දැක ගන්නවා කියන එකයි ලෝක විදූ කියන්නේ. නම් ඔබත් ඔබ තුල තියෙන ලෝකය විදන්න ඕනි. විදනවා කියලා මේ අමුතුවේ මොකක් හරි කටුවක් අරන් විදින එකක් නෙවෙයි මේ කියන්නේ. විදූ කියලා කියන්නේ විද්‍යාව. තමන් තුල ක්‍රියාත්මක වෙන ලෝක ස්වභාවය ඇත්ත ඇති සැටියට ක්‍රියාත්මක වෙන ආකාරය දකින්න. අන්න එතකොට ඔබ තුලත් ලෝක විදූ ගුණය මතුවෙන්න පටන් ගන්නවා. එහෙමනම් අපි දැන් බලමු කොහොමද මේ ලෝක ස්වභාවය කියන එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට පින්වතුනි තමන්ටම තියෙන මේ තමන්ටම අනන්‍ය වෙච්ච ගතිපොදියක් තියෙනවනේ. ඒ ගතිපොදිය අනුව ඒ කෙනාට අදාළ පිරියාපිරි ලෝකවල හැදිලා තියෙනවනේ. දැන් ඔන්න ඔය ධර්මතාවය පැහැදිලි කරගන්න මම හිතුවා අද දිනයේ මේ සාකච්ඡාවට බඳුන් කරගන්න අද වර්තමානයේ ඉන්න තරුණ තරුණියන්.
මේ වර්තමානයේ අද සමාජයේ ජීවත් වෙන තරුණ තරුණියන්ගෙන් සුළුතරයක් දෙනාට ඕනකමක් තියනවා නිවන් දකින්න. ඒකත් සංසාරේ පුරුද්දකට තමන්ගේ හිතේ ඇති වෙනවා මේ ලෝකයේ මොකක්ද මේ ජීවත් වෙනවා කියලා කියන්නේ තමන්ට ඕනේ නිවීමක් මිදීමක් සැනසීමක් හොයාගන්න කියලා අතිශය වූ සුළුතර පිරිසකට කියන්නේ ඒගොල්ලන්ට හිතක් පහළ වෙනවා. අන්නේ හිතක් පහළ වෙච්ච තරුණ තරුණියෝ මේ නිබ්බානගාමි මාර්ගයකට අවතීර්ණ වෙලා තමන් ඒකට නිවීමක් මිදීමක් හොයාගන්න පාරක් හොයන. ඔහොම පාරක් හොයන්න ගිහිලා අද සමාජයේ අතරමං වෙලා ඉන්න ගොඩාක් තරුණ තරුණියෝ. සමහර අය දැන් ඒගොල්ලා හිතනවා හුඟක් දෙනෙක් හිතනවා මහාන වෙන්නම ඕනේ නිබ්බානගාමි මාර්ගයකට ප්‍රවේශ වෙන්න. නිවන් දකින්න නම් මහාන වෙන්නම ඕනි කියලා ඒ තීරණේ ආපු ගමන් මහාන වෙනවා. දැන් මහාන වෙන්නත් හේතුව විදියට දකින්නේ කලකිරීම. අනේ මට ජීවිතේ පා වෙලා තියෙන්නේ කලකිරිලා තියෙන්නේ මේ ඔක්කොම වැඩක් නැහැ. කසාද බැන්දත් වැඩක් නැහැ. දරුව හැදුවත් වැඩක් නැහැ. විවාහ වුණත් මොනව කරත් රස්සාවක් කරත් උගත්කමක් තිබ්බත් හොඳ යාන වාහන සැප සම්පත් හැමදේම තිබ්බත් වැඩක් නැහැ. මහාන වෙන එක තමයි විසඳුම. කියලා අද ගොඩාක් බලන්නකෝ අපිට ඔය අන්තර්ජාලයේ හරහා ලස්සන උත්සව තියලා අම්මා තාත්තා හඬා වැළපෙද්දි දිග කොණ්ඩ කපලා ලස්සනට පෙන්නනව නේද? පෙන්නලා ඒක සෝෂල් මීඩියා හරහා හොඳට ප්‍රචාරය කරලා අනිත් අයටත් මේ දැන් නිවන් දැක්ක වගේ තමයි අර සිවුර දාගන්න. සිවුර දාගෙන පුංචි මේ ළඟද පුංචි ළමයි ඉන්න දෙමව්පියෝ පවා ඒ ළමයිව වෙන අයට බාර දීලා දෙමව්පියෝ මේ තාත්තා අම්මා දෙන්නම පැවිදි වෙන එහෙම යුගයක් අද තියෙනවා. පින්වතුනි ඒක මම දකින කෝණේ හරිම ඛේදනීය තත්ත්වයක්. අපේ ගිහි පින්වතුන්ට වැරදුනා මේ බෞද්ධයන්ට වැරදුනා එක තැනකේ තමයි අපි විශ්වාස කරා මේ නිවන් මඟ කියන එක ලබන්න ඇඳුම වෙනස් කරන්නම ඕනි කොණ්ඩේ වෙනස් කරන්නම ඕනි කියලා. මොකද ඒ අය නිවන දැක්කේ ඇඳුමයි කොණ්ඩේ ඉන්න තැනයි තුල. හැබැයි පින්වතුනි නිවන තියෙන්නේ ඇඳුමේවත් කොණ්ඩේවත් ඉන්න තැන වෙනස් කරන එකේවත් නෙමෙයි. එදා බුදු පියාණන් වහන්සේ සැවැත් නුවර මේ වැඩ වාසය කරන කාලයේ ඒ සැවැත් නුවර හිටිය 80 කෝටියක් ජනතාව. ඒ 80 කෝටියයි ජනතාවගෙන් 70 කෝටියක්ම හිටිය අරිය ශ්‍රාවකයෝ ගිහි ගෙවල් වල. එහෙනම් ගිහි ගෙවල් වල හිටිය සෝතාපන්න ලාභී සකදාගාමි අනාගාමි මගපල ලබාගත් අය කුෂිකර්මාන්තේ නියලමින් දරුමල්ලන් හදමින් විවාහ ජීවිත ගත කරමි අපූර්වවට මේ ජීවිතය විඳිමින් ඒ අය අරිය ශ්‍රාවකයෝ ගිහි ගෙවල් වල 70 කෝටියක් හිටිය පින්වතුනි අපිට ඒ කතාව අමතක වෙලා අපි හැමෝම හදනවා සිවුරක් දාගෙන හිස මුඩු කරොත් එදා ඉඳන් හරි නිවන් මඟ අපට අපට පැහැදිලි මේ තමයි නිවන් දකින්න පාර කියලා. කතාවට කියනවා හතර වර්ගයක් නිවන් දකින්න ඒ පින හේතු වෙනවා කියලා. කවුරු හදාගත්ත කතාවද මන්දං කොහොම හරි එහෙම හදාගෙන අපි අද සමාජයේ මහාන කම කියන එක පුළුවන් තරම් අපි කියන්නේ ඒක කරන්න තරුණ පරපුරේ විශාල පෙළඹීමක් අද කාලේ තියෙනවා. හැබැයි ඒ අය නොදෙනුවත් කමින්ම මඟ වරද්දා ගන්නවා. පින්වතුනි මේ දහමේ බුදු පියාණන් වහන්සේ දහම දේශනා කරලා ඒ දහම තමන් තුලින් දැකගෙන සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් ඵලවලට පත්වෙච්ච අය තමයි බහුතරයක් දෙනා එදා ඒ චීවරය දැරුවේ. ඒකයි අපි ඒ චීවරයට කිව්වේ අරහත් දජය කියලා. අරහත්ත්වයට පත්වෙච්ච කෙනාටයි ඒ සිවුර උරුම වුණේ ඒ කාලේ. එහෙනම් ඒ අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙකුට ගිහි ජීවිතේ තවදුරටත් රැඳෙන්න බැරි නිසා මහාන ජීවිතයකට යොමු වෙලා මේ චරිත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියලා තමන් ලබාගත් නිවීම සැනසීම තමන් දැකගත් පාරමාර්ගයේ අන් අයට කියා දුන්නා. හැබැයි ඔබ නොදන්නවා වුණාට පොතේ පතේ සඳහන් වෙලා තිබුණ නැති වුණාට අර 70 කෝටියක් අරිය ශ්‍රාවකයෝ කළෙත් ඔය වැඩේම තමයි පින්වතුනි. කොහේ ඉඳන්ද කරේ ගිහි ගෙදර ඉඳන් තමන් එක්ක වාසය කරන තමන්ගේ සහෝදරියන්ට නෑදෑයන්ට හිතවතුන්ට තමන් ලබාගත් නිවීම මිදීම සැනසීම දේශනා කළා. ඒක මේ කට්ටිය එකතු කරලා හෝල් එකක වාඩි කරවලා මේ කරන්නා වූ ආකාරයට
निमे पिंगवतुनी ඇත්තටම මේ දහම දේශනා කරන්න ඕනේ මේ ආකාරයට නෙවෙයි. අපි මෙහෙම කරා වුණාට අපිට තියෙන කාල වේලාවත් එක්ක අපිට එක එක පැතිවල ඉන්න අයව එක එක තැනකට රැස් කරලා මේ ආකාරයෙන් කරාට ඇත්තටම පින්වුතුනි දහමක් දේශනා කරන්න ඕනේ එක්කෙනෙක් එක්කෙනෙකුට. මොකද ඒ කෙනාගේ තියෙන ප්‍රශ්නේ එයා ඉන්න තැන එයා ඉන්න පිච්චෙන රත් වෙන ලෝකයයි එයා කියන්න ගන්නෙ. මනුස්සයෙක් නිවන් දකින්නවා කියලා මේ අමුතු දෙයක් නෙමෙයි තමන් පිච්චෙන රත් වෙන ලෝකේ ඇවිල්ලා කියනෝ මාව ගිනි ගන්නවා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට විසඳුමක් ඕනි අන්නේ කියන කෙනාට එයා ඉන්න තැන ඉඳන් එයාගේ පිරි අපිරි ලෝකේ දකින්නයි දහම දැකගත්ත කෙනා මේ කරුණු කාරණා පැහැදිලි කරන්නේ අන්න අර ගිනි ගත්ත පුද්ගලයාට සතර පෙර නිමිති පහළ වෙලා පින්වතුනි මොනවාද සතර පෙර නිමිති අපි දන්නේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් ඒ සාහිත්‍යයේ ඔය කියන දේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් හරහා විද්‍යාමාන කරේ ඒක හරහා සංකේතවත් කරේ ඔබ තුල රත් වෙන පිච්චෙන මත් වෙන ලෝකයක් එනම් ඔබ ගිනි අරගෙන නම් ඔබට සතර පෙර නිමිති පහළ වෙලා හැබැයි ගිනි ගත්ත හැමෝටම ඒ ගින නිවා ගන්න ඕන කමක් නැහැ ගිනි ගත්ත අය ගින්නෙන් පිච්චෙනකොට ඒ පිච්චීමේ දැවීමේ තින තරම කොච්චරක්ද ඔහු නිවීමක් හොයාගෙන ගිහින් කියනවා මාව ගිනි ගන්නෝ මාව පිච්චෙනෝ මට නිවා ගන්න පාරක් ඕ අන්න එහෙම ආපු තරුණ තරුණියන්ට අද සමාජයේ පෙන්නනවා ගින්න නිවා ගන්න පාර මොකද්ද පාර ජීවිතේ පාවෙලා විවාහ වෙලා වැඩක් නැහැ දරුවෝ හදලා වැඩක් නැහැ උපාධි ආරම් වැඩක් නැහැ රස්සා කරලා වැඩක් නැහැ බිස්නස් කරලා වැඩක් නැහැ සිවුරක් දාගෙන සැනසෙල්ල ඉන්න මේක තමයි පාර ඔබ නොදන්නවා වුණාට අර අපි කියන්නේ එතනත් එතනත් කබලෙන් ලිපට වැටීම එහෙනම් ඔබ හිතනවා එතන සුවයක් සැනසීමක් තියෙනවා කියලා මොකද ප්‍රශ්න ටික නැහැනේ එතන හැබැයි ප්‍රශ්න ටික නැති වුණාට ඔබේ රත් වෙන පිච්චෙන මත් වෙන ලෝකය තව දුරටත් ක්‍රියාත්මකයි අතිශය බලවත් විදිහට අපි එතෙන්දි කරන්නේ පින්වතුන් යම් වතකට යම් දිනචරියාවකට යම් දෙයකට පුරුදු වෙලා අපි හැම වෙලේම අපි තුල රත් වෙන පිච්චෙන මත් වෙන ලෝකයට වතුර ගහන්න පුරුදු වෙනවා මගේ වචනයෙන් කියනවනම් වතුර ගහන්න ගින්නට වතුර ගහන්න පුරුදු වෙනවා ගින්නට වතුර ගහනකොට ගින්න නිවෙනවා එතකොට සුවයි हाँ गिन्न निवेन्न ओय की वट मे मेतन सूयातीन मे हट निवेन्न दट किसी प्राश्न अक्ने लमाई वारा मुंटे सोरी अन्ना पंदीट दू अन्ना होंमवर्क अन्ना रेट अन्ना उदयन किट इन्ना ने अतन अर रिपोर्ट के लिए अन्ना मे रिपोर्ट के अन्ना कुछ निधास्त ඔබ හිතනවා මේ ගින්න තිබුණේ දරුව තුල මහත්තයා තුල රැකියාව තුල ඒ ඔක්කොම අතහැරියා දැම්මන් නිවිලා කියලා අරවා තැහැරියාම වැඩ වැඩින කම නැති නිසා යම් අර සැනසීමක් සුවයක් తాවකාලික වෙනවා ඔබ හිතනවා ওই මලක් පහනක් පූජ කරගෙන ගාතාවක් ටිකක් කියාගෙන පූජාවක් තියාගෙන දන්න විදිහට බණ ටිකක් අනිත් අයටත් කියාගෙන සැනසෙල්ල හිටියාම මෙතන තමයි තියෙන්නේ සුවය කියලා එහෙනම් අනේ එහෙම හිතාගෙන ඔබ පාරට යොමු වෙනවා ඒ අතර යම් යම් භාවනා ක්‍රම කරනවා පැත්තකට වෙලා දන්න විදිහට එරමිනිය ගොතාගෙන හුස්ම රැල්ලට හිත යොමු කර කර දන්න භාවනාවක් කරනවා ඒ හැම දෙම හරහා ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද මේ මතුවෙන රත් වෙන පිච්චෙන ලෝකයට වතුර ගහන පුළුවන් තරම් වතුර ගහන ගින්න නිවෙන හැබැයි අල්ලු යට ගිනි එහෙම්මයි ගිනි ගන්නා මුල එහෙම්මයි අවස්ථාව ලද තැන අර වතුර භාජනයක බැලුම් බෝලයක් තියලා අත් දෙකෙන් තද කරගෙන ඉන්නෝ වගේ වැඩක් ඔය කරන්නේ අත් දෙක අතෑරිය ගමන් අර බෝලේ එනවා ඊට වඩා වේගේ කොයි වෙලේ හරි ඔය ගින්න එනවා ඔබට හිතා ගන්නවත් බැරි තරම් දරුණු විදිහට එහෙනම් අද සමාජයේ අපි අහන්නේ නැද්ද මෙන්න මේ වගේ පැවිදි අය මෙහෙම කරලා අරහෙම කරලා බලන්නකෝ මෙහෙම වෙලා කියලා කියනවනේ කතන්දර ඒවා වෙන එක බොහොම සාධාරණයි. ඒ දේවල් එහෙම වෙනවාමයි. ඇයි ඒ අයත් පිරියාපිරි ලෝකයක් කරගහගෙන මේ ගතිපොදියක් කරගහගෙන පිරියාපිරි ලෝකයක් දරාගෙන ඉන්න කයමලියවල් ටික. ඇඳුම මාරු කරාට හිස මාරු කරාට තන වෙනස් කරාට ඒ ලෝක ගිනි ගන්නව පින්වතුනි. ඒ ගිනි ගන්නා ලෝකවලින් ඒගොල්ලෝ ඒ අය නොදැනුවත් වුණාට අප තමන්ගේ පිරියාපිරි ලෝකය ක්‍රියාත්මක වෙලා
රත්තිල්ල පිච්චිල්ල ජනිත වෙලා තමන්ගේ තුල තරහ ගති නපුරු ගති ප්‍රේත ගති ආශ ගති කෑදර ගති ගුණමකු ගති නොනවත්වාම නිෂ්පාදනය වෙනවා එහෙනම් ඒ ගති මතු වෙනකොටයි ඔය අපි සමාජයේ කියන්නා වූ ඔය වැනි ක්‍රියාවන් ඒ එවැනි පුද්ගලයන් අතින් සිද්ධ වෙන්නේ එතකොට අපි හම් වඩු ගහනවා බලන්නකෝ මේ මහන වෙච්ච අය මේ කරන දේවල් කිය හැබැයි ඒ අය බොහොම සාධාරණ එතනත් ඉන්නේ පෘථක්ෂණ ස්වභාවයේ ඉන්න පිරියාපිරි ලෝකවල ක්‍රියාත්මක වෙන ගති පොදි අපි මේ ඇඳුමකට කොටු කරලා ඒ අයට වෙනමම වූ මේ දේවල් අකපැයි කියලා මේ ලෝක ස්වභාවයේ බාහිර වූ තමන්ගේ ලෝකේ ක්‍රියාත්මක වෙන දේවල් වලින් ඈත් කරේ ඈත් වෙලා ඉන්න කටයුතු කරේ ඒ වුණාට මේ ඇතුළු තියෙන ලෝකයෙන් දෙන තල්ලුව කාටවත් නවත්තන්න බෑ එහෙනම් තරුණ තරුණියෝ විශාල පිරිසක් මේ විදිහට අද සමාජයේ ඇද වැටිලා තියෙනවා නිබ්බානගාමී මාර්ගයේ හොයන්න ගිහිල්ලා අතරමං වෙලා ඒ අය වෙනුවෙනුයි අද දේශනාව ඒ අයයි මම උදාහරණයට ගන්න දේශනාව පුරාවට ඉතින් මේ දේශනාව ආරම්භ අද විශේෂ සූත්‍ර දේශනාවක් සිද්ධ කරනවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාස පාළියේ විභංග වර්ගයේ තින සච්ච විභංග සූත්‍රය ඇත්තටම පින්වතුනි මේ අපි පිටපත් ටිකක් බෙදලා තියෙනවා හැබැයි ඒ වුණාට එහෙමයි කියලා කොලේ දිහා බලාගෙනම දේශනාව අහන්න ඕනේ නැහැ ඒ වගේම කියන්න ඕනි ඔය එක වචනයක්වත් මතක තියාගන්න ඕනේ නැහැ वचन वाले तेरू लिया गंटोनीत नोलयाक मेतुना के लिए प्रश्न कूत ने कोलयाक अवश्य मे समारोह तीन खेमति हिंदा मे अपे पिंगवत महात्मे कोय कोल टीका मुद्रण करांगे वील बेदल बेदुआ अवश्य बलान इताम वेदगात्वेन्नी मे देश नावहरहा मतुकरण उत्साह करण चतुवारिय सत्य एमनेतम පටිච්ච සම්උපාද ධර්මතාවය මොකක්ද කියලා ඔබ ඔබේ ලෝකයේ ගලප ගලපා දකින්න අවසානයේ ඔබට ඉතුරු වෙන්නේ දැක්ම විතරයි සූත්‍ර තිබුණේ මොන වචනද වචන වැඩක් නැහැ තේරුම් වැඩක් නැහැ පින්වතුනි බුදු පියාණන් වහන්සේ 10000ක් පමණ වූ සූත්‍ර දේශනා නෙවෙයි ඊටත් වඩා වැඩි ගාණක් දේශනා කළා තිනු ත්‍රිපිටකයේ ලියලා තියෙන 10000ක් ඒ 10000ක් ලියලා තියෙන්නේ කටවචනයෙන් පවත්වාගෙන ආපු ස්වාමින් වහන්සේලා තම තමන් දැකගත් විදිහට තම තමන්ට මතක හිටිච්ච විදිහට තමයි මේ දේශනාව ලියලා තියෙන්නේ හැම සූත දේශනාවකින්මම විද්‍යාමාන වෙන්නේ පෙන්වන්නේ එකම ධර්මතාවයයි ඒ මොකද්ද පටිච්ච සම්උපාද ධර්මතාවය එනම් මහා සාගරයේ රස බලන්න මුළු සාගරේම වතුර බොන්න ඕනේ නැහැ පින්වතුනි එක දිය දෝතක් අරන් කටට දාලා බැලුවොත් මේ වතුර මොන රහද කියලා දැනෙනවා එක සූත්‍ර දේශනාවක් ඔබ තුල මේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය එක සූත්‍ර දේශනාවකින් තියා ඕනම සූත්‍ර දේශනාවකින් කියන්නේ එකම ධර්මතාවය මේ අහන දේශනාවෙන් ඔබට පුළුවන් නම් ඔබ තුල අන්නේ පටිච්ච සම්උප්පාද ධර්මතාවය දැක ගන්න මහා සාගරේම රස ඔබට දැනෙනවා එහෙනම් ඒ ධර්ම රසය දකින්නයි මේ දේශනාවලට පණ පිහිටවන්නේ එනම් පින්වතුනි අද සූදානම් වෙනවා මේ උතුම් වූ සච්ච විභංග සූත්‍ර දේශනාව දේශනා කරන්න මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාස පාළියේ විභංග වර්ගයේ තියෙන සච්ච විභංග සූත්‍රය සච්ච කියලා කියන්නේ මොකක්ද සත්‍ය සත්‍ය ලෝකේ සත්‍ය තියෙන්න පුළුවන් එකයි ඒකයි අපි කියන්නේ පරම සත්‍ය එකක් දැන් අපි කියනවනේ ඔය දහම එකක් මේ දහම එකක් ඒගොල්ලෝ කියන එක නෙවෙයි අපි කියන්නේ වෙන එකක් කවුරු කොහොම කිව්වත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහම එකක් එක එක සත්‍යයක් තියෙන්නේ මේ ධර්මතාවයේ තියෙන අපූර්වත්වය තමයි මේ දහම පරිශකයා ඔබමයි බුදු පියාණන් වහන්සේ මතු කළ තියෙනව දහම ඒ නිවරද වූ ධර්මතාවයට පණ පිහිටවලා ඒ ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙන්නේ ඒ ධර්මතාවය දැකගත් කෙනෙකුටමයි අර්ථ ධර්ම නිරුක්ති පටිභාන සහිතව උතුම් වූ චතුරාර්ය සත්‍යයට පණ පිහිටවන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙකුටමයි ඒ පිහිටවන පණ ඒ පණ පිහිටවන ධර්මතාවය ඔබ තුල කන වැකෙනකොට ඔබ ඔබට දරණ ස්වභාවයට මේ දහම ගලපමින් අහන්න ඔබ පරේෂකෙක් වෙන්න ඕනි. මෙතුවක්කල් ඔබ උනේ කවුද? අනුගාමිකෙක්.
අන්න අරහෙම අර පූජාව කරන්න කිව්වා උදේට මේ විදිහට ගාතාව කියන්න කිව්වා රැට නිදා ගන්න කලින් මේ පිරිත අහන්න කිව්වා ඔබ කවුද උනේ අනුගාමිකයේ අනුගාමිකයන්ට නිවන් දකින්න බැහැ මේ නිබ්බාන ගාමි මාර්ගය ගෝචර වෙන්නේ පරිශකේකුටයි පින්වතුනි අවාසනාවකට ඔබ කැමති නැ ඔබ තුලින් දෙයක් හොයන්න ඔබ පරිශකේකුනොත් මේ දහමේ පරිශකයාත් ඔබමයි නිරීක්ෂකයාත් ඔබමයි මෙය 100000ක් ප්‍රත්‍යක්ෂ වූ පරම සත්‍යමයි කියන නිගමණයට එන්නේ ඔබමයි ඒ නිගමණය ඔබ තුලින් ඔබට ලැබෙන සහතිකයක් මිසක එය තවත් කෙනෙකුට ඔබ වෙනුවෙන් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි එහෙනම් පරේෂකයා ඔබ නිරීක්ෂකයා ඔබ නිගමණය ඔබටමයි බාර මම කොච්චර කිව්වත් මේ පරම සත්‍ය කියලා එක ඔප්පු කරන්න වෙන ක්‍රමයක් නැහැ ඔබ පරේෂකෙක් වෙලා ඔබ නිරීක්ෂකෙක් වෙලා ඔබ ධමදක ගත්තොත් ඔබටයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේ සත්‍යයක්ද කියලා නැත්තම් අර අපි කියනවනේ සාක්කිකෝ කෝ සාක්කි මේකට සාක්කියක් දෙන්න අරකට සාක්කියක් දෙන්න කියලා සාක්කිය දීලා ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පිටුතේ එහෙනම් හොඳයි අපි ආරම්භ කරමු සූත්‍ර දේශනාව ඒවම් මේ සුතන් ඒකං සමයම් භගවා බාරාණසියන් විහරති ඉසිපතනේ මිගදායේ తత్రකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේතේ බික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවා යතද වෝච ඒවම් මේ සුතන් මේ සූත්‍ර දේශනාව ඒකං සමයම් භගවා එක කාලයක භාග්‍යවතුන් වහන්සේ බාරාණසී බාරාණසී කියන්නේ නුවරක්නේ බාරාණසී නුවර වාසය කරනවා ඉසිපතනේ මිගදායේ ඒ වෙලාවේ බික්ඛු භාග්‍යවතුන් වහන්සේ බික්ඛු ආමන්තේසි බික්ඛුන්ව අමතනවා අමතලා බික්ඛවෝති බික්ඛුනි කියලා කතා කරනවා බදන්තේති භාග්‍යවතුන් වහන්ස කියලා බික්ඛු භගවා භාග්‍යවතුන් වහන්සේව පසුව එමතුව පච්චස්සෝසුම් භගවා යතද වෝච දැන් ඔබටත් මේ වචන ටික ටික හුරු වෙන්න ගනීවි ඔබ තුලින් මේ ධම දකින්න ගනීවි ඒක වචන ලියලියා පුරුදු වෙන්න එපා ඒක තමන් තුලින් දකින්න ඉඩ දෙන්න මතක තියෙන විදිහට පේන විදිහට ඉඩ දෙන්න ඒක ධර්මතාවයක් ඒ අනුව මේ ධම ඔබට සමහර විට තව කාලයක් යද්දී මේ සූත්‍රයක් බැලුවම මේ කියලා තියෙන මේකයි කියලා ඔබටත් තේරෙනවා හැබැයි ඒකට ඩික්ෂනරියක් නැහැ මේ මොකක් හරි ව්‍යාකරණ නීතියක් නැහැ උගන්වන්න බෑ කියලා දෙන්න බෑ ඒක තමන් තුල පණ ගහපු දහම තමන් දකිනකොට මේ සූත්‍ර කියවද්දි තේරෙන්න ගන්න ඒක තමන්ට ලැබෙන ප්‍රතිඵලයක් ඒක ලැබෙන්න ඉඩ දෙන්න බලෙන් ගන්න බෑ ඒකත් කියන්න ඕනේ නැත්තම් අර පොතටම මේ හේතු වෙනවනේ ඒකටම මුල් වෙනවනේ කට්ටිය ගොඩක් එතකොට මේ සූත්‍රයේ කියනවා තථාගතේන භික්කවේ මේ තථාගතයන් වහන්ස භික්කෝනේ මේ තථාගතයන් තථාගත කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේටත් කියපු නමක් තමයි. හැබැයි ඒක එක ස්වභාවයක්. තථාගත මේ ගත වත සිත නැමැති ගත තමයිනේ මේ දරාගෙන ඉන්නේ. මේක හුස්ම ටික ගියාට පස්සේ ශරීර කූඩුව විතරක් ඉතුරු වෙනවා. උස්ම ටික තියනකම් ඇසකරනාසය දිවකයි මන ක්‍රියාත්මකයි ඒකෙන් අපි ඕනතරම් රූප දකිනවා ඕනතරම් ශබ්ද අහනවා ඕනතරම් සිතිවිලි එනවා හැබැයි සමහර වෙලාවට අපිව රත් වෙන පිච්චෙන මත් වෙන දේවල් වෙනවා ඔන්න ඔය රත් වෙන පිච්චෙන මත් වෙන දේ හරහා තමයි සංසාරයට බද්ධ වෙන හේතුව උත්පාදනය කරන්නේ ඒත් ඒ හේතුව උත්පාදනය කරන්නේ මේ ගත මුල් වෙලා වත සිත නැමැති ගත මුල් වෙලා එනම් මේ ගතේ තියෙන ඇත්ත ස්වභාවය තමයි තථා ස්වභාවය තමයි තථාගත එහෙනම් ඔබ තුල තථාගත උපත සිද්ධ වෙන්න ඕනේ ඔබ තුල මේ ගතේ තථා ස්වභාවය දකින පරිදේශණයට ඔබ අවතීර්ණ වෙන්න ඕනේ අන්න තථාගත ස්වභාවය ඔබ තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න එතකොට ඔබ මේ ගතේ ස්වභාවේ හොය හොයා තමන්ට ගලප ගලපා පරිශ්‍රණය කර කර දැන් යනවා මේ යන ගමන් තමයි මේ ධම දකින් වෙන ක්‍රමයක් නැහැ එතකොට තථාගතේන භික්කවේ අරහතා මේ අරහතා කියලා කියන්නේ මෙතුක්කල් මේ රහ බල බල මොකද්ද රහ බලනවා කියන්නේ දැන් අපි තුල වේගයක් වේදනාවක් ආවේගයක් එනවා අපි ආස කරන දෙයක් අපට ලැබුණාම
අපි ආස කරන දෙයක් ලැබෙනකොට අපේ ලෝක ක්‍රියාත්මකයිනි. එතකොට අපි දැන් හිතමු කෑමක් හම්බුණා කියලා. ඒ කෑම මම මේ ඉස්සරහ පෙළී ඉන්න ඔක්කොටම එකම කෑම කන්න දෙනවා. දුන්නාම සමහරු කියන මේ කෑම මාන රහයි නේද? නියමයි. ෂෝක් මට තව ටිකක් බෙදාගෙන කන්න ඕනේ. තව එක්කෙනෙක් කියන එච්චරටම රහක් නැහැ. මට නම් මම නම් ආසනේ මම හරියට කෑවෙත් නෑ ඔන්න ඔක්කොම ඉතුරු කරා කියලා එක්කෙනෙක් ගැටෙන්න පුළුවන්. එයාගේ තුල එකට නොපැහැෙන ගතියක් ඇවි. තව පිරිසක් තදින්ම ඇලෙන්න පුළුවන්. තව පිරිසක් කෑම ටික කාලා පිඟාන සෝදලා ගියා. ඒගොල්ලන්ට එහෙම විශේෂ වෙනසක් නෑ. එහෙනම් මේ ලෝකයේ මේ ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය ධර්මතාවයනේ. මොකක්ද? සමහර දේවල් වලට ඔබ තුල තද ආසාවක් ඇති වෙනවා. සමහර දේවල් වලට ඔබ තුල තද ගැටීමක් ඇති වෙනවා. තද ආසාවෙදුත් රහක් තියෙනවා. ඒ රහ විඳිනවා. ඒ තද ආසාවක් ඔබ තුල ජනිත වෙනකොට ප්‍රේත ගති, ආස ගති, කෑදර ගති උත්පාදනය වෙනවා. මෙච්චර කල් දැනන් හිටියේ නැහැ. ඔබ යම් දෙයකට ගැටෙනකොට දේශ ගති, පටික ගති, තිරිසන් ගති ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. ඔබ මෙච්චර කල් දැනගත්තේ නැහැ. ඔබ කාලා බැනලා යනවා. එක්ක කාලා නියමයි ෂෝක් කියලා තව බද්මුලකුත් බැඳගෙන යනවා. හැබැයි ඔබ දැනගෙන හිටියේ නෑ මෙතන මේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය. තව සමහරෙක් තුල ඒ කෑමේ තියෙන රහ තියෙන්නේ. බත්වල බත් රහ, පරිප්පුවල පරිප්පු රහ නියමට දැනිලා ඒක සුඛ වේදනා දුක්ඛ වේදනා ඇති වෙලා හැබැයි ඒකට වේගෙ නෑ. වේගෙ නැතුව බත් කාලා යනවා. එහෙම නෙවෙන්නේ. එහෙනම් හැම වෙලේම මේ එක එක කොටසකට තද ආසාවක් ඇති වෙන්න. තව කොටසක් තදින් ගැටෙන්න. තව කොටසක් කොහේ කෑම නිකන් කාලා තියෙන්නත් මේක තුනේ කෑමේද? කෑමතිච්ච දෙයක් නම් හැමෝටම එක වගේ වෙන්නේ නැහැ. කෑමති වුණු දෙයක් නෙමෙයි. ඒ කෑම ඔබ කියවන විදිහ. ඒ කෑම ඔබ ගන්න විදිහ. ගන්නේ කොහොමද? ඔබ මෙතුවක් සසරේ ඒ විදිහට වම්බුටු මෝජු කාල ඒ වම්බුටු මෝජුවනම් මාර රහයි මේ විදිහට හැදුවාම කියලා පෙර සසරේ කැඩේකට මේ ආපු මේ පසු කරපු කාලය තුල සුඛ වේදනා ඇවිල්ලා ඒකට වේගයක් ඇවිල්ලා ආවේගයක් ඇවි චිත්තාවේගයක් ඇවිල්ලා මාර රහයි කියලා හදාගත්ත ගති තියෙනවා ආස ගති. එහෙනම් ඒ ගති ටිකෙන් දෙනම තල්ලුව වම්බුටු මෝජුවක් ආයි හම්බ වෙච්ච වෙලාවට ඒකෙන් තමයි වැඩිපුර දාගෙන කන්නේ. එතකොට අර මේ වම්බුට මෝජුව මේ හැමෝටම මේ රසනහර පිනවන්නේ නෑ. මං කියන්නේ මේ උදාහරණය. මං ගන්න උදාහරණේ හැමෝටම සර්වසාධාරණ නෑ. එතකොට මේ ගන්න උදාහරණය ඔබ කලප ගන්න ඔබේ රසපෙරේතකම ඇවිස්සිච්ච වෙලාවකට. එතකොට පේනවා මට රසපෙරේතකම ඇවිස්සුනාට මේ කෑමට අනිත් කෙනාට එහෙම නෝනේයි. ඒ කියන්නේ කැමතින දෙයක් නෙවෙයි මේක. මගේ තුල තියෙනවා මටම අනන්‍ය වෙච්ච ලෝකයක්. අන්නේ ලෝකේ මම මෙච්චර කල් රහ බල බල ආවේ. එහෙනම් ඒ රහ බල බල ආපු ලෝකේ ගැටෙන කොටත් රහ බලනවා, ඇලෙන කොටත් රහ බලනවා, ඔය දෙක අතර මැනමනා මැනමනා යන කොටත් රහ බලනවා. හැබැයි අර අපි තුල සුඛ වේදනා දුක්ඛ වේදනා ඇති වෙලා නැති වෙලා යන ඒ වෙලාවට රහ නැහැ. රහ තියෙන්නේ අපි කියන්නේ දැන් මම කියන්නේ ගැඹුරු තැන. දැන් ඔබ බත් කෑව කියමුකෝ. බත් කනකොට බත්වල රහ ලැබුණා. වම්බුටු මෝජුවට තද ආසාවක් තියෙන කෙනෙක් වම්බුටු මෝජුවක් දාගෙන බට්ටික අනලා හපන් නැතුව ගිලිනවන්ටක් ගහලා. එතකොට ඔබ තුල අර බත් කන විදිහට නෙවෙයි වම්බුටු මෝජුව කන්නේ. එතනත් සුඛ බත්වලට සුඛ වේදනාවක් ආවා. හැබැයි ඒකට තල්ලුවක් ආවේ නැහැ. රස පෙරිතකමක් ආවේ නැහැ. වම්බුටු මෝජුවට සුඛ වේදනාවක් ආවා. ඒකට තල්ලුවක් ඇවිල්ලා රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ජනිත වෙනකොට අන්න සතෙක් ඉපදුනා. කවුද සතා? പ്രേත සතා. අන්න ගතියක් ඉපදුනා. මොකද්ද ගතිය? പ്രേත ගතිය. ඒ ගතිය ඉපදුනහම දැන් අර වම්බුටු මෝජුව කන්නේ ඔබ නෙමෙයි. කවුද? සතා. ඒ සතා කන හින්දානේ ටක් ගාලා හපල ඒ පැත්තට මේ පැත්තට දාලා ටක් ගාලා ගිලින්නේ. එතන වේගයක් එනවා. ඔන්න ඔය වේගය වේදනාව ආවේගය හරහා අන්නේ പ്രേත ගතිය උපදිනවා. පැහැදිලි? එතකොට අන්නේ උපදින പ്രേත ගතිය ඒ ගති ස්වභාවේ රහක් තියෙනවා. ආස දෙයක් හම්බුනාම අපි තුල අර ඒකට ආස්වාදයක් තියෙනවා. සුවයක් තියෙනවා. ගැටෙනකොට දැන් කෑම හරි නැහැ කියා හරි බැන බැනා යනකොට ඒ බඩිනේකේ
සුවයක් තිනු තරහ ගන්න එකේ සුවයක් තිනු එහෙනම් මෙතුවක් කල් ඔබ කරලා තියෙන්නේ මොකක්ද රහ බල බලා ඇවිල්ලා ඒ රහ බල බලා ආපු ලෝකය තුල දන්නේ නැ ගති උත්පාදනයේ වෙලා අර ගති පොදියට ගති එකතු වෙවි ඇවිල්ලා දන්නේ නැ එකතු වුණා කියලා එහෙනම් මේ රහ බල බලා ආපු ස්වභාවේ රහ බැලීම අත හරිනවා නෙමේ අත හැරිනා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරනවා අරහත අරහත රහ බල බලාපු එක අතහැරුණා අරහත සම්මා සම්බුද්දේන සං කියලා කිව්වේ ඔන්න ඔය ගති අපි කියන්නේ പ്രേත ගති භූත ගති තරහ ගති ක්‍රෝධ ගති ගුණමකු ගති මේ සං ඒ සම්මා ගති ඉපදෙන එකේ මිදි නිදහස් වෙලා භව උද්ද වෙලා සම්මා සම්බුද්දේන බාරාණසියන් ඉසිපතනේ මිගදායේ මේ වෙච්ච ධර්මතාවේ අරහතා වෙන සම්මා සම්බුද්ධ වෙන තථාගත වෙන මේ ධර්මතාවේ බරණස් නුවර ඉසිපතනේ මිගදායේදී අනුත්තරං අනුත්තරං කියන මේ ලෝක ස්වභාවයෙන් එතර වෙනවට අනුත්තර උත්තර කියන්නේ එතර වෙනවා මේ මේ ලෝක ස්වභාවයේ තියෙනකන් අපි මොකද වෙන්නේ සංසාරයට බද්ධ වෙවි හදලු යනවා ඒ යන ස්වභාවයෙන් අනුත්තරං වෙන්න ධම්මචක්කං මොකද්ද පින්වුතුනි ධම්මචක්කය ධර්මචක්‍රය කියා ඔය කියන්නේ මොකද්ද ධර්මචක්‍රය සමහර වල පෙන්ඩන්ට් එකක් හදලා දාගෙනත් ඉන්නේ මොකද්ද ධර්මචක්‍රය මේ ධම්මචක්කය කියන්නේ ධම්ම කියන්නේ ඔබ තුල දරණ ස්වභාවය ඒ දරණ ස්වභාවයේ සත්‍ය වූ මූල ධර්මයේ තමයි පටිච්ච සමුප්පාද කියන මේ න්‍යාය ඒ න්‍යායට අනුව ඔබ තුල පණ ගහන මේ ධම්මචක්‍රය බුදු පියාණන් වහන්සේ මෙන්න මේකයි ඔබ තුල ඔය පණ ගහන්නේ කියලා අන්නේ ධම්මචක්කය තමයි ওই ධම්සක් කියන්නේ ධම්සක් ධම්මචක්කය ඒ ධම්මචක්කය දේශනා කරා පවත්තිතං අපපතිවත්තියං පවත්තිතං කියන්නේ මේ පැවැත්ම තුල මේ පැවැත්ම තියෙනව ධම්මචක්‍රයේ ක්‍රියාත්මක වෙවි යනවා හැබැයි චක්‍ර දකින්නේ දකින්නටි තාක්කල් පවත්තිතං වෙවි යනවා පවත්තිතං වෙවි ආපු කෙනේ අපපතිවත්තියං අප කියලා කියන්නේ අර අපටිවත්තියම් පටි වලින් තමයි පැවැත්මට බද්ධ වෙන්නේ මේ පටි අප්ප කියන්නේ කේ මිදි නිදහස් වෙන්න අපටිවත්තියම් වෙන්න පුළුවන් කාටද සමනේනවා ශ්‍රමණයන්ට දැන් මේ ඉන්නේ සමනේනවා තමයි යම් කිසි නිවීමක් මිදීමක් සැනසීමක් හොයාගෙන යන අය සමනේනවා දැන් අර මං කිව්වේ මහන වෙච්ච තරුණ තරුණියෝ සමනේනවා මේ සමනේනවා බ්‍රහ්මනේනවා මේ බ්‍රහ්මණ වේෂේ පරිබ්‍රාජ වේෂේ දෙයක් හොයනවා ඒ හොයන අයට දේවේනවා දෙවියෝ උනත් එහෙමයි දෙවියෝ දෙවියොත් මේ දේව ස්වභාවය කියන්නේ මේක తాවකාලිකව තමන්ට ලැබිච්ච දෙයක් තමන්ගේ ගති පොදිය අනුව උරුම වෙච්ච දේව ස්වභාවයක් තින් ඒක తాවකාලිකයි දේව උනත් නැවතත් තිරිසන් වෙන්න පුළුවන් නැවතත් භූත වෙන්න පුළුවන් එහෙනම් මේ දේවේනවා මාරේනවා මාරයා මාරයාට ණය වෙනවා කියන්නේ මාරයා කියලා මේ අපි දන්නේ නැති අමුතු පුද්ගලයෙක් නෑ බින්වතුනි මොකද්ද මාර කියලා කියන්නේ නියාම ධර්මතාවය මේ ලෝකයේ මිනිස්සෙක් මේ ධර්මතාවයට යටත් මොන ධර්මතාවයද පටිච්ච සමුප්පාද ධර්මතාවය ඒ ධර්මතාවයට යටත් වෙලා ඉන්න කෙනෙක්ට මාරේනවා බ්‍රහ්මුනිවා ඒ වගේම මුනිවරයෙක් විදිහට ඒ කියන්නේ යා දහම හොයමින් යන නිවීමක් විදීමක් හොයමින් යන එක එක වචන වලින් කියලා තිනවා කේනචිවා කිසියම්ම හෝ කෙනෙකුට ඔයාදී ඕනම කෙනෙකුට ලෝකස්මි මේ ලෝක ස්වභාවයෙන් නතර වෙන්න යදිද්දන් චතුන්නම් අරිය සත්‍යානම් සත්‍ය සතරක් දේශනා කළා කොහෙද එදා බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් උදෙසා එදා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පණ ගහපු මේ ධර්මතාවයේ එදා මම මෙන්න මෙහෙම දේශනා කළා කියලා මේ විස්තරේ කියනවා. එතකොට එතනත් පස්වග කිව්වේ මොකද්ද? ස්වභාවයන් පහක පස් දෙනේ. ඒ පස් දෙනා පස් ස්වභාවයක හිටියේ. කොණ්ණංජ බමුණා ධානය වලින් ඉදිරියටම ගිය කෙනේ. අනිත් අය එක එක ස්වභාවයන් වල හිර වෙලා හිටපු පස් දෙනේ. එතකොට මේ පස් දෙනාට උන්වහන්සේ අපි කියනවානේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළ ගමම්ම සෝතාපන්න වුණා.
इला अनंत लक्षण सूत्र देश गम्म रहतुना की गम्मने में दवस गाना सती गाना मे धर्मतावे टिक 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 विस्तर कर अर दिट्टि गतवेला हिरवेला हिटपु आयव पश्वाकार स्वभाव तीन पस्तने कोहुमद मे दहम बेनम दिट्टि पहाकने ये दिट्टि वलिंग लिहला गलवला मे पहदिल धर्मतावे ए आय तुल फन पिहिटवान यम खालया गिया उन्वासे अभी इतना मे आहन कोटम सोतापन्न उना के हेम उने न එහෙනම් මෙන්න මේ චතුන්නම් අරිය සත්‍යානම් ආචික්කනා දේශනා ආචික්කනා මෙන්න මේ මේ අරිය සත්‍යා අරිය සත්‍යය මොකද්ද පින්වතුනි අරිය සත්‍යය කියන්නේ රිය කියලා කියන මේ ගමන පවත්ත පවත්ත යනවට ඒ ගමනේ මිදි නිදහස් වෙනවට කියනවා අරිය ගමනේ මිදි නිදහස් වෙන්න මුල් වෙන සත්‍යය අරිය සත්‍යානම් ආචික්කනා දේශනා මේ ධර්මතාවේ ආචික්කනා කියලා කියන මේ කියන දේශනාවට පඤ්ඤා පණ පණව දන්නවනේ පණව පණව පාවිච්චි කරන්නේ මොන ඕලුකෝ පීරන්නනේ අන්න ඒ වගේ මේ අවුල් වෙලා පැහැදිලි පාරක් නැතුව අඳුරේ අතපත ගගා සං උපද උපදව ගති හද හද බද්ධ වෙවි යනෝ තමන් තුල ක්‍රියාත්මක වෙන ලෝක ස්වභාවය තමන්ට පේන්නේ ඒක අවුල් වෙලා තියෙන එනං ඔක පීරලා ඔන්න පීරනකොට නේද පැහැදිලිව පේන්නේ මේ මොකද්ද කියලා. ඔක පීරන්නේ කොහොමද ප්‍රඥාවෙන්. එනම් පඤ්ඤා පණ. පඤ්ඤාව කියන ප්‍රඥා පණාවෙන් පඤ්ඤා පණ වෙන්න කියලා ප්‍රඥාව මුලින් දෙන්න බෑ. දැන් අපි කියනවා මේ ධම ප්‍රඥාවන්තයන්ට පමණයි කියලා. ප්‍රඥාවන්තයෝ ටික හොයාගෙන අවිල්ල මෙතන වාඩි කරලා මෙහෙම කිව්වා කියලා බෑ. දහම අහනකොට ඔබ තුල පැහැදිලි වෙලා නැති මේ සත්‍ය ඔබ තුල පැහැදිලි වෙන්න ගන්නකොට ඔබ දකින්නකොට අන්න ප්‍රඥාව පහළ වෙන. ඒකයි පඤ්ඤාව උදපාදිකේ. නැත්තම් කල් තියාම ප්‍රඥාවන්තයම හොයාගන්න බෑ. එහෙනම් පඤ්ඤා පණා වෙන මේ තියෙන අවුල්සහගත தත්වය මේ තියෙන පටලැවිල්ල මේ තියෙන නොදන්නාකම මේ තියෙන මුලාව කිවි නොදන්නාකම මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහෙනේ අන්නේ නොදන්නාකම පණ පඤ්ඤා පණ ඊළඟට පඤ්ඤා පණ පට්ඨ පණ විවරණ විභජන උත්තානිකම්ම දැන් මේ වාක්‍ය වලට ආස කට්ටිය පඤ්ඤා පණ කියනකොට අපේ පින්වතුන් ඉන්න ඉතුරු ටික කියාගෙන යන පඤ්ඤා පණ පට්ඨ පණ විභජන විවැබයි දන්නේ මොනවද කියලා वचन वलट आसाइद किनो लसन आई वचन टीकेंट किन पन्या पण पट्टण पट्टण की मे पट्ट की मे गमन गमनट अपिव याटातेला गमने यदेन गमनट हेतु मे दहम धर्मतावे पणावेन्नो पीरल भेदलिकर गो पट्टण विवरण विवरण එතකොට වි වරණා කියලා කියනවා මේ අපි අර රණ ස්වභාවයකට පත් වෙලා රඤ්‍ය ස්වභාවයකට පත් වෙලා රත් වෙලා පිච්චිලා මත් වෙලානේ ඉන්නේ හැම වෙලේම නෙමෙයි ඒ රණ ස්වභාවයේ වි වෙන වෙන විවරණා විභජනා විභජනා කියලා කියන්නේ ඒක විභජනය කරලා දැන් මේ gediya pitimම ගන්න මේ මම කිය මෙතන ක්‍රියාත්මක වෙන ස්වභාවය විභජනය කරලා දැකගත්තොත් ඔන්න ඔබට සත්‍ය පේන්න ගන්න विभाजन उत्थानी खम्मा उन्नोक पहदेली किरणवा खतमे संचतुन्ना सत्य हतरकी ओबतुल मे क्रियात्मक धम्मचक्कय मेन्न मे काय कियल पहदेली करा सत्य हतरकी यदा वर्णस्नुवर हिसि पतने मिगदायेदी किल बुधुहामुदुरो बिक्कुहुंट किय दुःखस्स अरिय सच्चस्स आचिक्खना देशना पञ्ञपना पट्टपना विवरणा विभजना उत्थानि कम्मा ए फलवेनि सत्य तमाय दुःखस्स अरिय सच्चं पिंवतुनि मे पन पिहिटवन्ने चतुरारिय सत्यटयि ओब ओब तुलत् मे धर्मतावयट पन पिहिटुव गन्न एहेनम् दुःख अरिय सच्चं कियन फलवेनि सत्य ओब तुल क्रियात्मक वेनवा अन्न एक पञ्ञपना पट्टपना विवरणा विभजना उत्तानि कम्मं करगन्न अवुल वेला तीन एक पहदिलि करगेन तमन तुलिन तमन पहदिलि करगेन देख गन्न ओ देवनी एक दुःख समुदयं अरिय सच्चं दैन मे एकन एक आपहु पहदिलि करनवा देवनी सत्य तमयि दुःख समुदय
එතකොට දුක්ඛ සමුදයං අරිය සත්‍යං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මා. තුන්වෙනි එක දුක්ඛ නිරෝධං අරි දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මා. හතරවෙනි එක දුක්ඛ නිරෝධගාමිනියා පටිපදා අරිය සත්‍ය ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මා. එතකොට පින්වතුනි ඔන ඔය විදිහට මේ සත්‍ය හතර මේකයි කියලා පැහැදිලි කර. දැන් මේ හතර දැන් දුක්ඛ සත්‍ය දුක්ඛ දුක්ඛ සමුදය අරිය සත්‍ය දුක්ඛ නිරෝධ අරිය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍ය ඔන්න හතර එකින් එක වචනෙන් වචන මේ උදාහරණෙත් එක්ක සම්බන්ධ කරලා මට පුළුවන් උපරිමෙන් මේ දහමට පණ දෙන්න උත්සාහ කරනවා. බොහෝම පැහැදිලිව ඔබ ඔබතුලින් මේ දහම ශ්‍රවණය කරන්න. චුට්ටක්වත් මේ වචන ගැන හිත අනේ මට මේ වචන තේරෙන්නේ නැහැ මොනවද මේ කියන්නේ කියලා හිතන්න එපා. මේ කියන සිංහල තේරෙනවනේ, ඒ හොඳටම ඇති. මේ කියන දේ ඔබ තුල ඔබට ගලපලා ඔබ තේරුම් ගන්න, ඒ හොඳටම ඇති. එහෙනම් එතකොට පින්වතුනි තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන කියලා දැන් ආපහු අර වාක්‍යෙම බුදුහාමුදුරුවෝ කියනවා. තථාගත කියන ස්වභාවයේ භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරන් ධම්මචක්කම් පවත්තිතං අප්පටිවත්තියන් සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුනි වාච කේනචිවා ලෝකස්මින් කියලා මම අර කලින් පැහැදිලි කළා වගේම මෙන්න මේ දා ඉසිපතනේ මිගදායේදී මේ ධම්මචක්කයට පණ පිහිටෙව්වා බ්‍රහ්මනේකුට මේ මාර ස්වභාවයට, ඒ කියන්නේ ලෝක ස්වභාවයට අහු වෙලා ගති හදා ණය වෙන එක තමයි මාර කියලා කියන්නේ. සසරට බද්ධ වෙන එක. එහෙන් බද්ධ වෙවි යන කෙනෙකුට ඒකෙන් නිදහස් වෙන්න ඕන කෙනෙකුට ඒ ස්වභාවයේ ඉන්න කේනචිවා ඕනම කෙනෙකුට මේ ලෝක ස්වභාවයෙන් නිදහස් වෙන්න මෙන්න මේ සත්‍ය සතර දේශනා කරනවා කියලා කිව්වා. ඊට පස්සේ සේවත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානි භික්කූනි මේ සාරිපුත්ත මේ මහරහතුන් වහන්සේලා අතර ඉන්න සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතුන් වහන්සේලාව ඔය භික්ඛුන් වහන්සේලා සේවනය කරන්න. සේවනය කරන්න කිව්වේ ඒ අයත් එක්ක දහම් සාකච්ඡා කරන්න, මේ මොකක්ද කියලා අහන්න, විමසන්න කියලා දැන් බුදුහාමුදුර උපදෙස් දෙනවා. භජත ඒ අයව අපි කියන්නේ භජනය කරන්න. අපි කියන්නේ භජනේ වැඩි කියන්නේ. භජන කියන්නේ ආශ්‍රය කරන්න. ඒ අයත් එක්ක නිතර කතා බහ කරලා ඇසුරු කරලා ඔබ මේ ස්වභාවයන් කතා බහ කරන්න. භජත භික්කවි සාරිපුත්ත මොග්ගල්ලානි පණ්ඩිතා භික්ඛු අනුග්ගාහකා සබ්‍රහ්මචාරීණ මේ දෙන්නම බොහෝම පණ්ඩිතයි. භික්ඛුනි බොහෝම පණ්ඩිතයි. අනුග්ගාහකා ඕනම කෙනෙකුට අනුග්‍රහයක් ඇති වෙන්න පුළුවන් කතා බහ කරත් ඇසුරු කරත්. අනුග්ගාහකා සබ්‍රහ්මචාරීණ මේ බ්‍රහ්මචාරී ස්වභාවයේ ඉන්න කෙනෙකුට ඒක සුවපත් වෙන්න තමන්ට නිවීමක් මිදීමක් සැනසීමක් ලබා ගන්නටම ඒ අනුග්‍රහයකට අනුග්‍රහ කරනවා ඒ අය කියලා කියනවා. සේයතාපි හරියට භික්ඛවේ භික්ඛූනි ජනේතා එවං සාරිපුත්තෝ මේ සාරිපුත්ත මහරහතුන් වහන්සේ හරියට අම්මා වගේ. ජනේතා හරියට අම්මා වගේ, ඒ කියන්නේ උපත සිද්ධ කරනවා. අම්මනේ දරුවෙක්ව කුසින් බිහි කරන්නේ. එනම් මේ නිබ්බානගාමී මාර්ගය කියන එකට අවතීර්ණ වෙනවා කෙනෙක් සෝතාපන්න ඵලයට පත් උනායින් පස්සේ. අනේ එදාට තමයි ඔබේ නිබ්බානගාමී මාර්ගයේ උපත සිද්ධ වෙන්නේ. ජානෙතා. එහෙනම් ජනේතා වෙනවා මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙන්නගෙන් හරියට සාරිපුත්ත ස්වාමින් වහන්සේ හැදූ මව වගේ. සේයතාපි ජාතස්ස ආපාදිතා ඒවම් මොග්ගල්ලාන මේ මොග්ගල්ලාන මහරහතුන් වහන්සේ ආපාදේත පෝෂණය කරන අම්මා වගේ කියලා දෙන්නව හඳුන්වලා දෙනවා. දැන් බලන්න ලස්සරට උදාහරණයක් ගත්ත හැටි. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ වැදූ මව වගේ, මොග්ගල්ලාන හාමුදුරුවෝ පෝෂණය කරන මව වගේ කියලා කියනවා. දැන් මෙතන කිව්වේ මොකක්ද කතාව? ඒවම් මොග්ගල්ලානෝ සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. මේ සාරිපුත්ත ස්වාමින් වහන්සේ
පුළුවන් කෙනෙක්ට මේ දහම පැහැදිලි කරලා සෝතාපට්ටි ඵලයට පමුණුවන්. අන්න එයා ජනේතා උපත දෙනවා. ඊට පස්සේ මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ මොග්ගල්ලානෝ උත්තමත්තේ එතනින් එහාට සකදාගාමි අනාගාමි ඵලවලට යන්න කෙනෙකුට අනුග්‍රහක දායකත්වය දෙනවා. ඒ කියන්නේ උදව් උපකාර කරනවා. දහම පැහැදිලි කරනවා කියලා කියන පැහැදිලි නේද? මොග්ගල්ලානේ උත්තමත්තේ කියලා දැන් මේ ස්වාමින් වහන්සේලාගේ ස්වභාවය විස්තර කරනවා. ඇත්තටම බැලුවොත් ඔය සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙන්නා මහ රහතුන් වහන්සේකෙන් වෙන්න කලින් ගිහි කාලේ කෝලිත උපතිස්සනේ. එතකොට කෝලිත පරිබ්‍රාජකයා උපතිස්ස පරිබ්‍රාජකයා. කෝලිත පරිබ්‍රාජකයා දැන් අපි කියවනේ මුගලන් හාමුදුරුවන්ට එල්දිපාතිහාරය පාන්න පුළුවන් වුණා කියලා. මේ පින්වතුන් හිතන්නේ ඔය එල්දිපාතිහාරයන් පාන හැකියාව බුද්ධ ශාසනය තුල ලැබිච්ච දෙයක්ද? නෑ. කෝලිත පරිබ්‍රාජකයා එදා හිටියේ ධානලාභී කෙනෙක්. ඔය කියන ප්‍රථම ධාන, ද්විතීයික ධාන, ඔය කොණ්ණඤ්ඤ බමුණා වගේ ධානවල පරප්‍රාප්ත වෙච්ච කෙනෙක්. දැන් එයා ඒ කෝලිත කියන තරුණයා මේ යම් ධර්මතාවයක හිර වෙලා හිටියා. කියන්නේ සමතේ හිර වෙලා හිටිය කෙනෙක්. මේ දහම දැකලා ඒ හිර වෙච්ච තැනින් මිදිලා නිදහස් වෙච්ච කෙනෙක්. එතකොට කෝලිත පරිබ්‍රාජකයා මොග්ගල්ලාන අරහතුන් වහන්සේ වුණාම හොඳ අත්දැකීමක් තියෙනවා. මොකක්ද අත්දැකීම? හිර වෙච්ච අය ගලවන්න. එහෙනම් අර සෝතාපට්ටි ඵලයට කෙනෙක් පත් වෙනවා කියලා කියන්නේ පින්වතුනි මේ පාර මාර්ගය පැහැදිලි වුණා විතරයි. එතකොට ඒ කෙනාට තමන්ගේ තුල මේ ගිනි ගන්නා ලෝකයේ රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ චතුරාර්ය සත්‍ය යම් පමණකට දැක ගන්න. දැන් අද විස්තර කරන්නේ චතුරාර්ය සත්‍යමනේ. මේක පැහැදිලි වෙනකොට දැන් මේ පින්වතුන්ටත් මේ දහම යම් පැහැදිලි වෙලා අද නම් මම මේ සත්‍ය දැක්කා කියලා පැහැදිලි වෙලා එය ඔබ තුලින් පසක් වෙන්න යම් කාලයක් යයි. ඔබේ අත්දැකීම් එක්ක. ඒත් ඔබට නිවීමක් මිදීමක් සැනසීමක් ලැබෙනකොට ඔබට දැනේ මගේ ජීවිතේ විශාල පරිවර්තනයක් වුණා කියලා. හැබැයි ඒ සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට වෙන්නේ දිට්ඨිය පිරිසිදු වෙලා පාර පැහැදිලි වුණා. සං දකින්න ගත්තා. ගිනි ඉපදෙන හැටි පැහැදිලි වුණා. ධම්මෝ සං දිට්ඨිකෝ වුණා. දරණ ස්වභාවය තුලින් සං උපදින හැටි දැක්කා. සං වලින් මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා දැක්කා. සම්මදක්කාතා වුණා. සම්මා දිට්ඨියටපත් වුණා. දිට්ඨිය පැහැදිලි වුණා. හැබැයි ගිනි ටික එහෙම්මම. දැන් ඔය සම්මා දිට්ඨියටපත් වෙච්ච කටිය දහම දේශනා කරනවනේ. එතකොට ඒ අය පාර මාර්ගයේ පැහැදිලි වෙලා ඒ දැකගත්ත ටික විතරයි පල්ලෙහා ඉන්න අයට අත්දැකීමෙන් කියන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ අරහත්ත්වයට යන තැන කන්දක් නම් ඒ කන්දේ යම් දුරකට නැගලා ඉන්නෝ. ඒ තමයි සෝතාපන්න ඵලෙ. ඒ සෝතාපන්න ඵලයට පත් වෙච්ච අරිය උත්තමයෙකුට දේශනා කරන්න පුළුවන් පහුවෙච්ච ටිකේ අත්දැකීම් ටික විතරයි. එතකොට දැන් කාමරාග පටික කැපෙන්න ගන්නෙ කොයි වෙලාවෙද? සකදාගාමි ඵලයට පත් වෙනකොට, අනාගාමි ඵලයට පත් වෙනකොට ප්‍රහාණය වෙලාම යන. එහෙනම් කාමරාග පටික ප්‍රහාණය වෙන්නේ කොහොමද? ආනපානය හරහා. ආනපාන අත්දැකීම් තින්නේ කාටද? සෝතාපන්න ඵලයට එහා ගිය කෙනෙකුට. ආනපානය ඇති වෙන ගැටලු වලට විසඳුමක් දෙන්න පුළුවන් කාටද? එතනින් එහාට ගිය කෙනෙකුට. එනම් පැහැදිලි කරගන්න පින්වතුනි, ඒ දේශකයාණන් වහන්සේලා දරණ ස්වභාවයත් එක්ක කරන දේශනාව වෙනස්. ඔබේ වෙනස වටහා ගන්න ඕනේ. එක එක දේශකයාණන් වහන්සේලා තමන් ඉන්න තැන අනුවයි ඒ දේශනා කරන්නේ දරණ ස්වභාවය. එතකොට අරහතුන් වහන්සේ කෙනෙක් කඳ මුදුනටම ගිහිල්ලා මුළු අපසරියක් පේනවා. ඔය පේන අපසරියම වචනවලට කැටි කරන්න බෑ. ඒක සාරාංශ කරලා පෙන්නනවා. අහුල ගන්න කෙනෙක් අහුල ගන්න තේරෙන කෙනෙක් තේරෙන විදියට සියලුම මට්ටම් වල ඉන්න අයටයි ඒ දේශනාව කරන්නේ. හැබැයි ඒ දේශනාව බොහෝ දෙනෙකුට ගෝචර කරගන්න අමාරු වෙන්න පුළුවන්. එතකොට ලිහලා ලිහලා තමන් ප්‍රශ්න කර කර තමන් තුල උත්තර හොය හොයා තමන් මේ පරීක්ෂණය නියලිලා නියලිලා තමයි මේ ගැට ටික ලියා ගන්න ඕනේ. හැබැයි ඒට අනිවාර්යයෙන්ම අර ඵල හතරෙදිම අවශ්‍ය සහයෝගය උන්වහන්සේ ලබා දෙනවා අරහතුන් වහන්සේගෙන්. එතකොට ඔන්න ඔය දහම්මගේ එක එක තැන්වල ඉන්න අය එක එක විදිහට දහම දේශනා කරනවා.
ඒකයි බුදු පියාණන් වහන්සේ මෙතන පැහැදිලිව පෙන්නුවේ දැන් සාරිපුත්ත හාමුදුරුව තරහතුන් වහන්සේ නම මොග්ගල්ල හාමුදුරුව තරහ කන්දේ මුදුරටම ගිහින් තියෙන්නේ හැබැයි අත්දැකීම් වෙනස් හින්දා මොග්ගල්ලාන හාමුදුරුවන්ට පුළුවන් කිව්වා ආපාදේතෝ අර පෝෂණය කරන්න හැදුවමව හරියට සාරිපුත්ත හාමුදුරුව වගේ පෝෂණය කරනමව හරියට මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ වගේ කියලා බුදු හාමුදුරුව කියලා සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලයේ විනේති සාරිපුත්ත ස්වාමින් වහන්සේට පුළුවන් කෙනෙක්ට සෝතාපට්ටි ඵලයට පත් වෙන විදිහට මේ ධර්ම දේශනා කරන්න මොග්ගල්ලාන උත්තමත්තේ එතනින් එහාට යන්න මොග්ගල්ලාන ස්වාමින් වහන්සේට පුළුවන් උදව් උපකාර කරන්න සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සච්චානි මේ චතු අරිය සත්‍යය විස්තර කරන්න සමත් කවුද සාරිපුත්ත ස්වාමින් වහන්සේ විත්තරේන ආචික්කිතුන් දේසේතුන් පඤ්ඤාපේතුන් පට්ඨපේතුන් විචරිතුන් විභජිතුන් උත්තානි කාතුන්ති මෙතන බිඳුව ඇවිල්ලා තියෙන්නේ සාරිපුත්ත හාමුදුරුවන්ට පුළුවන් මේ පඤ්ඤපණ කියන එකේ පඤ්ඤා පෙතුන් කරන්න කෙනෙක්ට තුල ප්‍රඥාව මතු වෙන ආකාරයට මේ ධහමට පණ පිහිටවල මේ අසුත්තවා පෘතග්ජනේ වැහිලා ඉන්න වැස්මක් මුණින් මහපු එකක් ඇරියා වගේ ධහම් මැස උපදවා පහදවා ගන්න මේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්න විශේෂ හැකියාවක් තියෙනවා කියලා දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා එතකොට ඉදම් වෝච භගවා ඉදම් වත්වාන බෑ භාග්‍යවතුන් වහන්සේ එහෙම කියලා වත්වාන කියා සුගතෝ උට්ටායසනා විහාරම් පාවීසි මේ පුටුවෙන් නැගිටලා විහාරයට ගියා සරයි කිව්වේ ඊට පස්සේ తత్రకో ఆయస్మా సారిపుత్తో දැන් ఆయస్మత్ సారిపుత్తాన సారిపుత్త స్వామిన్ వహన్సే అచిరపక్కంతస్స భగవతో బిక్కు ఆమంతేసి වැඩි කාලයක් නොගොස් මෙතන හිටියා උන් වහන්සේ බික්කුන්ව ආමන්ත්‍රණය කරනවා ఆవుసో బిక్కవోతి బిక్కుని කියලා මේ ఆమంత్రణයකට ఆవుసోతి කියලා బిక్కునుත් ఆయస్మత్ సారిపుత్త స్వామిన్ వహన్సేట పసువ ఎమతువా තථාගතේන ආවුසෝ අරහතා කියලා දැන් අර වාක්‍ය ටිකම ආයිත් කියනවා මේ ගතේ තථා ස්වභාවය දැකගන්න රහවැලීම අතහැරෙන්න සම්මා සම්බුද්ධ වෙන මේ ධම්මචක්කය එදා බරණැස් නුවර ඉතිපතනේ මිගදායේදී බුදු පියාණන් වහන්සේ මේ පවත්ිතං අපපටිවත්තියන් සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකස්මි යදිදං චතුන්නං අරිය සච්චානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මං කියලා කියනවා එහෙනම් ඔය දේශනාව දැන් අර කියපු ටිකම කිව්වම ආයතේ ටික පැහැදිලි කරන්න යන්නේ නැහැ මොකද කලින් පැහැදිලි කරපු නිසා. දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දැන් විස්තර කරනවා මේ බික්ඛුන් මහසේලාට මේ පු탁ජන ස්වභාවයේ ඉන්න අයට අපි කියන්නේ රෙකමන්ඩ් කළා ගියා බුදුහාමුදුරුව සාරිපුත්ත හාමුදුරුවන්ට පුළුවන් සෝතාපන්න ඵලයට පත් කරන්න කියලා. දැන් සාරිපුත්ත හාමුදුරුව සූදානම් වෙනවා චතුරාර්ය සත්‍යයට පණ පිහිටවන්න. මේක විස්තර ඇතුව මේ බික්ඛුන්ට විස්තර කරා. එතකොට දුක්ඛස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මං කියලා ආයතර හතරම කියලා. දුක්ඛස්ස දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්ම දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්ම දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මං කිය නැවතත් මේ හතරම කිය. දැන් තමයි මේ සූත්‍රය තියෙන විශේෂ කොටස. දැන් පළවෙනි සත්‍යය ඔබ තුලින් දැක ගන්නයි සූදානම. පින්වතුනි, දැන් බුදු මේ සාරිපුත්ත ස්වාමින් වහන්සේ අහනෝ කතමඤ්ඤාවසෝ දුක්ඛං අරිය සත්‍යං ප්‍රශ්නකින් අහන. මොකද්ද මේ දුක්ඛාරිය සත්‍යය කියලා කියන්නේ? දැන් දුක්ඛාරිය සත්‍යය විස්තර කරනවා චාතිපි දුක්ඛා, චරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා, යම්පි ඡන්න ලැබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා.
මෙහෙම කිව්වහම තේරෙන්නේ නැහනේ වචන ටිකක් තමයි අපට තේරෙන්නේ දැන් පින්වතුනි අපි බලමු අපේ උදාහරණයට යමු ඔබ ධර්ණ ස්වභාවය තුල මේ දුක්ඛ කියන එක බොහෝ බොහෝ පින්වතුන් පටලවාගෙන දුක්ඛ කියලා කියන්නේ දුක කියලා ඒ පටලැවිල්ල මුලින් ලියන්න ඕනේ දැන් ගොඩක් අය හිතනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ දුක නැති කරන මගක්නේ මේ ජීවිතේ දුකමයි දුකමයි මොක කරත් දුකමයි දුකමයි දුක නැති කරගන්න ඕනි කියලා බනහන්. හැබැයි ඔබ නිකමටවත් විමසුවේ නැද්ද? බුදු පියාණන් වහන්සේට යවහල් වළඳන්ට උනා. බමුණු ඇවිල්ලා පරිභව කරා. ඔය තව චින්චිමාන විකා වගේ අය අපහාස කරා. දේවදත්ත ස්වාමින් වහන්සේ ගල් පෙරළුවා. කොයිතරම්නම් මේ අකටයුතුකම් කළාද? එතකොට අර එදා ස්වාමින් වහන්සේලා දෙපිරිසක් අතර වාද විවාද ඇති වුණා. උන්වහන්සේ පාරලෙය වනයේට වැඩම කරා. උන්වහන්සේ අන්තිමටම එදා පරිනිබ්බාන සූත්‍රය දේශනා කරන්න පෙර එදා කුසිනාරාවට වැඩම කරද්දි කිව්වා ආනන්ද මේ ශරීරය හරියට බකල් ගහන කරත්තයක් වගේ. දැන් අවුරුදු 80යි වයස. මගේ මේ ඇඟ හරියට රිදෙනවා. මට ඇඳි ගන්න මට ඇතිරෙන්න මේ සිවුර එලන්න. උන්වහන්සේට වේදනාව ආවේ නැද්ද? දුක ආවා. එනම් පින්වතුනි ඒ දුකේ තිබෙන නිරාමිස බවක් හැබැයි දුක කියන එක වේදනාවක් විදිහට අපට ඉන්ද්‍රිය ස්වභාවයට දැනෙන දෙයක්. ඔබ හදනවා නම් ඒ දුකත් නැති කරන්න අන්න ඔබ හොයනවා ඒ දුක නැති කරන්නත් පාරක් තියෙනවා. ඒ මොකද්ද පාර? ධාන. දැන් ඔය ආර්ය ධාන අනරිය ධාන වලට යොමු වෙච්ච අයට පුළුවන් ප්‍රථම ධානය දෙතිය ධානය තෘතිය ධානය ඔහොම ඔහොම ගිහිල්ලා සංඥා නිරෝධ කරනවානේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් අර අපේ තුල ඇති වෙන වේදනා ඇති වෙනවානේ මේක සුඛ වේදනාවක් මේක දුක වේදනාවක් ආ මේ මලක් මේ කාන්තාවක් මේ ශබ්දයක් ඒ අය කරන්නේ සංඥාවම නිරෝධ කරන වේදනාවක් 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 නැහැ වේදනාවක් නැහැ රූපයක් නැහැ රූපයක් නැහැ හැක් නැහැ හැක් නැහැ මලක් නැහැ මලක් නැහැ කියලා අර සංඥාවම අයින් කරන. එතකොට සඤ්ඤා දැක්කට අර අපිට දැන් සඤ්ඤාව දැක්කට මෙතන වේගයක් එන්නේ නැහැ වේදනාවක් එන්නේ නැහැ අර ඉන්ද්‍රිය ස්වභාවය විනාශ කරගන්නවා කෘතිමව ඉන්ද්‍රිය ස්වභාවයට දැනෙන්නේ වේදනාව ඇඟට කටුවක් කණුනාම දැනෙනවා දැන් අරිය ධානලාභී කෙනෙකුට කටුවක් ගන්නට වේදනාව දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන් ඒකනේ ධානලාභියයි කියන්නේ සීවට්ටන්න ඉන්ජෙක්ෂන් එක ගහන්න එපා කපන්න නැඟ කපල ඕන එකක් කරන්න මට ඉන්න පුළුවන් ධානසුවෙන් කිය දැනෙන්නේ කියන්නේ සිහිය නැති කරන්න ඕනේ නැහැ කියනවා. ඒ ධානයට සමවැදුනාම අර වේදනාව දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙනම් අන්න එහෙම පාරකුත් තිබ්බා. ඒ පාර එදත් තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. හැබැයි නිවන් දකින්න පාර හැමදාම නැහැ. කාලෙකදී මතුවෙන්නේ ඒ පුබ්බේත කත පුඤ්ඤතා ශක්තිය තියන අය උදෙසාමයි. එහෙනම් ඔබ කල්පනා කරන්න එදත් තිබුණා අදත් තිබෙනවා හෙටත් තියෙන පාරද ඔබ යන්නේ මේ කලකට පස්සේ හම්බ වෙන අතිශය දුර්ලභ වූ මේ සත්‍ය දකින්න පාරද ඔබ යන්නේ කියලා. එහෙනම් අන්න ඒ විදිහට ඒ ස්වභාවයටපත් වෙච්ච කෙනෙකුට පුළුවන් මේ වේදනාවක් දැනෙන්නේ නැතුව ඉන්න. එතකොට දැන් මෙතන දැන් මේ දුක්ඛං අරිය සත්‍යං කියලා කිව්වේ දුක නෙමෙයි. උන් ඔතන තමයි ගොඩ අය පටලවා ගත්තේ. දුක්ඛං කියන එක දැන් මේ විස්තර කිල්ලදී පැහැදිලි වෙයි මම උදාහරණයක්ත් අරගන්නම් එතකොට ඔබට තවත් පැහැදිලි වෙයි කතමා චාවුසෝ ජාති මොකද්ද ජාති කියලා කියන්නේ කියලා අහන දැන් ජාති කියන්නේ අපි දන්නේ උපතනේ දැන් ඔන්න ඔය උපත තමයි මේ පරිවර්තන හරහා පටලවාගෙන වැරදියට කරේ මේ ජාතිය මතු ජාතිය පෙර ජාතිය කියලා ගත්තා එතකොට පටිච්ච සමුප්පාදයේ ಜಾති කියන එක විස්තර කරා මෙතුවක්කල් මේ අපේ රටේ මේ පොත්වල මේ දේශකයන්න් වහන්සේලා මෙතුවක්කල් විස්තර කරේ ಜಾති කියන එක පෙර ಜಾතිය මේ ಜಾතිය මතු ಜಾති. හැබැයි බුද්ධ දේශනාවේ ಜಾති කියලා විස්තර කරලා තියෙන්නේ යා තේසං තේසං සත්තානම් තම්හි තම්හි සත්තනිකායේ ಜಾති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාබෝ අයං උච්චතාවුසෝ ಜಾති. දැන් මෙතන යා තේසං තේසං කියලා කියනවා. යා කියන්නේ යා කියන්නේ ගමනේ යනවා. මේ ගමනේ යන මේ පුද්ගලයේ තේසං තේසං සන් තුනක්. දැන් සන් තුනක් කියන්නේ මේ ගතිපොදිය
විභංග කරන්න පුළුවන් එක එක ආකාර වලට. දැන් මම මුලින්ම මේ දේශනාව පටන් ගන්නේදී විභංග කරා මොකද්ද? මනුෂ්‍ය ගති, තිරිසන් ගති, දේව ගති, බ්‍රහ්ම ගති, භූත ගති, പ്രേත ගති කියලා බෙදන්න පුළුවන්. තව පුළුවන් මේ ගති පොදිය බෙදන්න රාග ගති, දේශ ගති, මෝහ ගති. මම එහෙම බෙදන්නේ හුඟක් වෙලාවට. එහෙම බෙදන්නේ නැත්තේ එහෙම කිව්වට තේරෙන්නේ राग गति देश गति मोह गति को हम पड़ा तेरनो मादी එතකොට හැබැයි සූත්‍ර දේශනාවල තේසන් කියලා තියෙන්නේ ඔය ගති පොදිය තුනකට බෙදලා මෙන්න මේ තේසන් राग गति देश गति मोह गति හින්දා තමයි මේ ගති පොදියමයි දැන් ගිය සැරේ අපි සූත්‍ර දේශනාව කරානේ ධාතු විභංග සූත්‍රේ එතෙන්දි මං ගති පොදිය විස්තර කරා පඨවි ගති ආපෝ ගති තේජෝ ගති වායෝ ගති කියලා ඒත් ගතිම තමයි. ඒකනේ බුදු පියාණන් වහන්සේට විභජ්‍යවාදියා කිව්වේ. මේ ගතිය විභජනය කර කර එක එක විදිහට පෙන්නුවා. පෙන්නුවේ ඇයි? ඒ අයට ගෝචර වෙන්න ඒ අය මේකෙන් දකි මෙහෙම කරොත් දකි මෙහෙම කරොත් දකි කියලා. එක එක විදිහට පෙන්නුවා කාට කාට හරි කොහොම කොහොම හරි මේ ධර්මතාවය පෙන්නා. එහෙනම් එතෙන්දි දැන් විස්තර කරගන්න ඕනේ මේ જાතියා කියන එකේ තේසන් තේසන් සත්තානම් මේ සත්වයාගේ තම්හි 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 කියන අඳුරට තම්හි තම්හි සත්ත්වනිකායේ જાති දැන් ඔබ හිතනවා මේ ඉන්නවා මහා සතා මේ සතාගේ ඇතුලේ જાති වෙනවා සත්ත්වනිකායන් ගොඩක් කවුද සත්තු ඔබ ඇතුලේ ඉන්න මහ සතා වැඩ සිටිනවා ඔය සතාගේ ඇතුලේ උදේ ඉඳන් හවස වෙනකන් කොයි තරම්නම් සත්තු ಜಾති වෙනවද කවුද සත්තු പ്രേත සත්තු ඊර්ෂ්‍යා සත්තු ගුණමක සත්තු කුහක සත්තු තව කෑදර සත්තු සත්ත්වනිකායේ නිකාය කියනවා එක 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 වර්ග එහෙනම් සත්ත්වනිකායේ ගොඩාක් සත්තු ಜಾති තමන් තුල ಜಾති වෙනවා සංජාති උපදිනවා හැම වෙලෙම උපදිනවද පැය 24 පුරාම නැහැ ඔබ දන්න උපදින වෙලාවල් ඔබ දන්න උපදිනකොට තමන්ගේ ඇඟේ ලේ රත් වෙනව කණෙන් දුම් පිට වෙනව ඇඟ වෙනස් වෙනව ඔබ දන්න සත්ව සංජාති ඔක්කන්ති වෙන වෙලාවට දන්න ඔන්න ඉපදෙනවා ඔක්කන්ති කියන්නේ බැහැ ගන්න මේ ශරීරේ තවනි ඒ සතා ඉපදෙන්න විදිහ තමයි මේ අපදෙන් හොයන්න පටන් ගන්න. දැන් මේ සූත්‍රේ හරි අපූර්වයි. අගයිනම් මුලට යන්නේ. පටිච්චසමුප්පාද දැන් මේ ජාති ජරා මරණ දුක්ඛ සත්‍ය විස්තර කරනවා. ඔබට අහු වෙන්නේ ඔතන ඉන්නේ. දැන් අපි දන්නේ හරි හරි මේ කියන දේ නම් මට පැහැදිලි. මන් දන්නෝ මගේ ළඟ මේ මහා සතා හැටියට තවනම් සත්තු ගොඩක් ඉන්නෝ. ඔය කියන කතාව හරිද කියලා ඔබටම තේරෙයි. දැන් ඔබ ළඟ ඉන්නවද බලන්න කොහොම සත්තු? හරි. ඒ සත්තු ಜಾති වෙනවා කියලා දන්නවද? දන්නවා. සංජාති ඔක්කාන්ති වෙනවා. අබිනිබ්බන්ති කියලා කියන්නේ නැවත නැවත නිබ්බන්ති කියන්නේ ඒ සත්වයා වේශ වලින් එක එක විදිහට මතුවෙවි නැවත නැවත පෝෂණය වෙන. එහෙම වෙනවනේ. ඊයේ තරහ ගිහලා අද තරහ යන්නේ නැතුව ඉන්නේ නැහනේ. ඊයේ තරහ ගිහලා ಜಾතිය ඉපදුනා තරහ ගතිය ඉපදුනා අදත් අබිනිබ්බන්ති වෙනවා. එහෙනම් නැවත නැවත අබි වඩ වඩා නිබ්බන්ති මේ ගතිය තව 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 උපදිනවා අබිනිබ්බන්ති කන්දානම් පාතු බාවෝ කන්දානම් කියලා කියන්නේ අර ඉපදෙච්ච සත්තු කඳු පිටි පොකුරු පිටි පත බෑවෙන කොහෙද පත බෑවෙන්නේ ඔය ගති පොදි එහෙනම් කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාබෝ ඒ වෙලාවට පටිය පටිය හැදිලා පටියට පටිලාභයක් වෙලා ආයතන ස්වභාවයකටපත් වෙනු. උදේ ඉඳන් අනේ කොස්සාරං අතුග ගා උය උයා පිහ පියා හිටපු මිනිස්සේ. හිතමුකෝ. දැන් මම මෙතෙන්දී මේකට උදාහරණයක් ගන්නත් එපැයි. මම උදාහරණයට ගන්නවා මට මේ දැන් ගොඩාක් තරුණ දරුවෝ කතා කරමු. කතා කරලා කියනවා ඒගොල්ලන්ගේ තින් දුක්ඛ අඳෝනා තමයි. මැසේජ් දෙනවා කෝල් දෙනවා කියනවා මට හිතුණනේ අද එයාට මේ මාතෘකාව ගන්න. දැන් ගොඩා දැන් තරුණියක් තරුණයෙකුට තරුණයෙක් තරුණියකට හිත යනවා. ඒක සාමාන්‍යයෙන් මේ සත්‍යයා බිහි වෙන්න ලෝක ස්වභාවයේ තියෙන ස්වභාව දහමේ විදිහක්. ඒකේ හින්දානේ පැවැත්ම තියෙන්නේ. එතකොට කාන්තාවට පුරුෂයෙකුත් පුරුෂයෙකුට කාන්තාවක් තරම් ඉෂ්ඨා කාන්ත මනාප රූපයක් තවත් නැහැ කියන.
එහෙම කිව්ව කියලා හැම කාන්තාවක්ම හැම පිරිමියෙකුටත් හැම පිරිමියෙක්ම හැම කාන්තාවටම ඉෂ්ඨා කාන්තාව මනාප වෙන්නේ නැහැ. ඒකත් හරියට අර බත් කන උදාහරණේ වගේ. හැමෝටම කෑම එක වගේ රහ නැහැ. එහෙනම් ඔබ තුල තියෙන ඔබේ ගති පොදියට අදාළව තමයි මෙයාට නම් මගේ හිතේ කැමැත්තක් තියෙනවා කියලා යන්නේ. ඉතින් ඔබ හිතනවා මම මෙතනදී දැන් මේ විස්තර කරන්න යන්නේ ಜಾති කියන එක. उदाहरण ये उदाहरण में दिखा मारे नहीं सब उदाहरण पोडा विस्तर करना दें गहनुला हेमदाम हेमोम की मे पिरी गहनुला कुट पिरीमिला गहन में इतरा किया मंकी पिरीमिला अरे खाता वंगी पेत इतरा किया तो महत्ंगी पेत किया එහෙම කියලා තිල්ලී මක් කරනවා. දැන් අද මහත්තුරුන්ගේ පැත්ත ගමුකෝ. එතකොට දැන් මහත්තේක් ඉන්නවා කියලා හිතමු. දැන් මහත්තේකට හරි තරුණේකට තරුණියෝ ඕන තරම් ඉස්කෝලේ වයිසි මොන්ටිසෝරියේ ඒ ලෙවල් ක්ලාස් එකේ ආශ්‍රය කර කර එනවා. කැම්පස් එකේ ඔය ඔෆිස් වල ඉන්නවා. දැන් එයාට එක්කෙනෙකුට හිත යන. පොඩක් අල්ල ආශ්‍රය කරනකොට ඕන දැන් තමන්ගේ පිරියා පිරී ලෝකේ ක්‍රියාත්මකයි. අර ගති ටික ක්‍රියාත්මකයි. ආ මට නිකන් මෙයා මෙයා කී මේ කටහඬ හොඳට අහලා පුරුද්දුයි මේ සිතුම් පැතුම් නම් හොඳයි මෙයා මට ගැළපෙනෝ මේ හැසිරීම හොඳයි කතාබහ හොඳයි කියලා තමන්ගේ තුල අර තව යාළුවෝ ඉන්නෝ ඇසුරු කරන තව යාළුවෝ ඒ අයටත් තමන් සුඛ වේදනා තියෙනවා හැබැයි මෙයාට කවුරු හරි කෙනෙකුට අර ආපු සුඛ වේදනාව වේගය වේදනාව ආවේගය චිත්තාවේගයක් බවට පෙරලෙනවා සමහරුන්ට දැක්ක සැනින් සමහරුන්ට ටික කලක් ආශ්‍රය කරනකොට ටික කලක් ඇසුරු කරනකොට මේ ගති පැවතුම් ඒකේ කෙනාගේ ගති පැවතුම් දකින්නකොට ඒ ගති පැවතුම් තමන් කියවනවා තමන්ගේ ගති වලින් පැහැදිලිද දැන් තමන්ගේ ගති වලින් තමයි කියවන්නේ ඔබ දකින්නේ මේ බාහිරින් ඔබ දකින්නේ ඔබේ ලෝකය ඔබේ ලෝකය තමයි මේ බාහිරින් දකින්නේ ඒකනේ හැමෝටම ආදරේ හිතෙන්නේ නැත්තේ. දැන් එක්කෙනෙක් දැක්කහම මෙයා කෙරෙහි නම් මට පුදුම ආසාවක් පුදුම කැමැත්තක් තියෙනවා. උන්න පුදුම කියලා සුඛ වේදනා වෙනවා. ඕකට අර පෙර සසරේ ඔය රූපය දැකලා පුරුදු. ඔය වගේ රූපයක පහස ලැබිලා පුරුදු. ඔය කටහඬ පුරුදු. මේ හැසිරීමේ හරි සුවයක් තියෙනවා කියලා පෙර සසරේත් ඔබ අර ඇසුරු කරපු හදාගත්ත ගති ටිකෙන් දෙනවා. තල්ලුව අන්න සත්තනිකායේ සංජාති ඔක්කන්ති වෙනවා එතකොට අර ඇති වෙන සුඛ වේදනාවට වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ජනිත වෙලා ඔබ තුල ඇති වෙනවා ආදර බව දැන් බිහි වෙනවා ආදර සතේ ආදර ගතිය ආදර සතේ සංජාති ඔක්කන්ති වෙන ඔන්න ඔය ඔක්කන්ති වෙනකොට දැන් එයාගේ ෆොටෝ එකක් බලන ආයි කෝල් එකක් දෙනවා නැවත 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 අර සුඛ වේදනාව වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇවිත් ඇවිත් අර පටිය තරවෙවි අබිනිබ්බන්ති වෙනවා නැවත නැවත ඒක වඩ වඩා අබිනිබ්බන්ති වෙනවා කන්දානම් පාතු බාවෝ ගති පොකුරු පිටි පත බෑ වෙනෝ ගති පොදියට දැන් නම් ඉතින් ගැලවීමක් නැහැ දැන් ඉතින් උදේට කෝල් නොකරොත් ඉන්න දවල්ට කෝල් නොකරොත් ඉන්න බෑ කොහේ ගිහිල්ලාද දන්නේ නැහැ දැන් දැන් අර කන්දානම් පාතු බාවෝ වෙලා ආයතනානම් පටිලාභෝ වෙනවා දවසේ පැය 24ම නෙවෙයි එහෙමයි කියලාද පැය 24ම යාගෙන හිත හිත ඉන්නේ නැහනේ ඔබ කනවා දත් මදිනවා උයනවා වැඩ කරනවා ඔෆිස් එකට යනවා හිටපු ගමන් ආයි ෆොටෝ එක අරන් චුට්ටක් බලන ඔන්න සුඛ වේදනාවක් එනවා ආවේගයක් එනවා වේදනාවක් එනවා ආදර බවක් එනවා ආදර සතාබී වෙනවා අබිනිබ්බන්ති එනවා කන්දානම් වල පාතු බාවෝ වෙනවා කෝල් එකක් දෙනෝ ගන්නෑ ආයි කෝල් එකක් දෙනෝ ගන්නෑ ආයි දෙනෝ ගන්නෑ හරියන්නේ නැ මේ ආදරේ කියලා කිව්වට දැන් ඔබට අර ආදරේ කියලා කියන ස්වභාවය දැන් මම ඔයාට කැමතියි කියලා දෙන්න අතර ප්‍රකාශනයක් වුණා කියන දැන් ආදරේ කියන වචනේ කෙනෙක් තව කෙනෙක්ගෙන් අහනකොට තමන් කැමති කෙනෙක්ගේ අහනකොට ඒ මමත් එයාට ආසයි දැන් කැමතියි නම් එයා මට ආදරේ කියලා කියනකොට ඔබතුල සුඛ වේදනාවක් ඇති වෙලා ඔබේ ඇතුලේ ලෝකයට ගැලපෙන සතා බාහිරෙන් මැච් වුණා එතකොට ඔබතුල අර සතා තව පණ ගහනකොට ඒ ආදර ගති එන්න එන්න බලවත් වෙනකොට ඔබතුල අර පටිය සකත් වෙද්දී ඔන්න ඔය ಜಾති ස්වභාවය බිහි වෙනවා
जाति स्वभाव पटिया बिहिवेन कैदर आदरया कैदर बाबा आदरया पणगहान ये कैदर आदरे हिंदा तमाय अरे कोल कर कर होयान्ने कोहेगी अद्दन्ने कोहेगी अद्दन्ने की बलनु आंसर करें ना तूनों बलनु इतकोटे ये तेक्कम ओय बिहिवेच्चे एक देंग उपतुले देंग आदरे किला हागट्ता हम देंग मैसेज एकक बलनु आदर मेसेज बल टिकेसबुक्त ඒ ආදර බව කියන මැසේජ් එක දැක්ක ගමන් අර ආදර සතා පණ ගහලා ಜಾති වෙන තැනම කතමාචාව සෝජරා ජරා දැන් ජරා කියන වචනේ අපි දැනගෙන තිනු ජරා කියලා කියන්නේ ඔය වැඩ කරන ටි දේවල් වලට අපි ජරා කියනවා ඒක මහ ජරාවක් කියලා කියනවා හැබැයි ඒ වගේම අපි දන්න ඔය ඉස්සර දැනගෙන හිටපු පටිච්ච සමුප්පාදේ ජරා කියලා කිව්වේ මිනිස්සේ වයසට ගිහිල්ලා मे कोंडे दीला हमर अलीवटी विनस्वीम तम जरा कील हेब मेतन जरा कील की अर इपदीच सत्ते पनगहल गतिपदुना ये इपदेच स्वभाव जरा विनस्वेनो या ते संते सत्ता तम ही सत्त निकाये अर इपदीच सत्त स्वभाव जरा जीर्णता जरा कील की विनस्वेन जीर्णता के लखीयन अपिकियानी कैम जीर्णे वेनमकी जीर्ण मुखदे कटट दान लसन टाइसा ओके विधिमती विनाशवीन इना अरे इपदीच सत् गति आदर के लखीट मेतन लील नैनि मम ओयाट मगे पनट आदर की मे आदर हरियट आदर नरे अत स्वभाव अरक तमंगित बिहि उनाट ඕනම සත්වයක් තුල තින ඌනෝ ලෝකෝ මේ ලෝකයේ ඌනතාවයක් තින තණ්හා දාසයෝ මේ ගති හදන ගති හද හදා යන එකට ඒක ස්වභාවිකත්වයෙන්ම දාසයක් වෙලා තැනක හාවි හාවි යන ස්වභාවය අපි හැමෝලඟම තින එනිසා අපට ආදරය කිව්වට මදි අහස තරම් ආදරය කියන්න ඕන පොළව තරම් ආදරය කියන්න මටත් වඩා ආදරය ඒ කිව්වත් මදි එතකොට අර ආදරේ කියලා ආපු එකේ ජය ඇත්ත ස්වභාවය අර පිම්බිලා දැන් ආවා. හැබැයි ওই පිම්බිලා ආපු එක ජරා එක වෙනස් වෙනවා. ඒ වෙලාවෙම ටක්කල අඩුවක් දැනෙනවා. ඔය කිව්වට තව කී දෙනෙකුට කියලාද දන්නේ. මං කී වෙනියට දන්නේත් නැහැ. දැන් මේ අර ආපු එක දැන් සතුට වුණාට ඔය ආපු ಜಾති ජරා වෙනවා. එක වෙනස් වෙනවා. බලන්න ඔබ ඔබතුලින්ම බලන්න හිතනවා මේ මොන්ටිසෝරිඳා මේ කැම්පස් එකට නිකන් නිකන් හිටියේ නෑනේ තව කී දෙනෙක් හම්බුණාද දන්නේ කී දෙනෙකුට ආදරේ කිව්වද දන්නේ දැන් අර ආදරේ අඩුවා එතකොට අර ඉපදුනා පණ ගහලා ආව මැසේජ් එක දැක්ක ගම හැබැයි මෙතන ඒක ජරා යා තේසං තේසං ඒ සං ස්වභාවයේ සත්තානම් ඒ සත්ත්ව ස්වභාවයේ මතු වුණා සත්ත්වනිකායේ වුණා ඒක ජරා වෙලා ජීර්ණතා වෙනස් වුණා කණ්ඩිච්ඡං බලන්න කණ්ඩිච්ඡං කියලා කියන්නේ අර ඔබ හදාගෙන ඉන්නවනේ ඔබේ ඇතුලේ ආදරවන්තේ ඒ ආදරවන්තයා ඔබේ ගතිරුවට ගැළපෙන බාහිර එක්කෙනෙක්ව ලැබුණා ඒ නිසානේ හිතේ ආදරයක් ඇති වුනේ අර හදාගෙන ඉන්න ඉච්ඡ ධර්මතාවය ඛණ්ඩ ඉච්ඡ වෙනු ඒක ભેදණිය වෙනු ඛණ්ඩ වෙනු ભેද වෙච්ච හින්දා තමම්ම කියනෝ ඔය කිව්වට මේ මැසේජ් එකම තව කී දෙනෙකුට යවලත් දන්නේ ඛණ්ඩ ඉච්ඡං වෙනවා ඒක වෙනවම තමයි ඕනම කෙනෙක් බලන්න කවුරුවත් මේ තමන්ට දැන් තම තමන් බලන තමන්ට ආදරය කියපු එක්කෙනාව මටම පමණි කියලා ඔක පූර්ණත්වයෙන් බාරගත්තද කියන්නේ සැක හිතුවෙම නැද්ද හිතපො නැති කෙනෙක් මේ මිහිපිට සිටිය නොහැක අනිවාර්යෙන් කණ්ඩිච්චම් වෙන ඕක කණ්ඩිච්චම් වෙනවා පාලිච්චම් වෙනවා පාලිච්චම් කියලා කියන්නේ තමන්ගේ පාලනයට තියාගන්න හදන එතකොට අර ඒත් එක්කම දාන ඔයා මෙහෙම තව කාටද කියලා තියෙන්නේ කියලා රිප්ලයි එකකුත් දාන ඒක දැන් තමන්ගේ පාලනේ තියෙන තමන්ගේ ඇතුලේ ඉන්න සතා තමන්ගේ ඇතුලේ ඉන්න ලෝකෙ මොකක්ද මටම ආදරවන්තෙක් මට හම්බ වෙන්න ඕනේ මේ ලෝකෙ මටම පමණි
आय वेन काटवा त्याग हिते आदर डतीन बेहम स्वभाव तम हेम सत्यकुमतीन एक स्वभाविक එතකොට පාලිච්ඡං අර ඉච්ඡ ධර්මතාවයේ තමන්ගේ පාලණයට යටත් කර ගන්න හදනවා පාලිච්ඡං වලිත්ත චතා ඒක අර තමන්ගේ තුලම පවත්වා ගැනීමට නොහැකි වීම නිසා ආයුනෝ අර ඉපදිච්ඡ ධර්මතාවයේ ආයුනෝ කියලා කියනවනි අපි අර ඒ ගතිය තියෙනවා ජීවන කාලයක් අපට ආයුෂ තියෙනවා වගේ දැන් මේ මැසේජ් එක දැකලා ඕක පැය 24 දින බල බල ඉන්නේ නැහැ නේ මැසේජ් එක දැක්කා තව කී දෙනෙකුට ඔහොම කියලාද දන්නේ කියලා කණ්ඩිච්චම් පාලිච්චම් වුණා ඒක බෙද වුණා වලිතතාව තමන්ගේ යටතේ පවත්ව ගන්න ඕනි හින්ද දැම්මා තව කී දෙනෙකුට මෙහෙම කියලා නැද්ද කියලා එයා දැම්මා මම මගේ ජීවිතේට ඔයාටම විතරයි මෙහෙම කියලා තින්නේ ළඟට උත්තරය ආයි මල පිපෙන වගේ පිපෙන්න ගන්න ඇයි ආයි පිරියා පිරියකට ගැලපුණා හිතේ හිටිය කෙනා සුඛ වේදනාව ආවේගය ආවා ඒ වුණාට ඔය කිව්වට පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනි මේ කියන්නේ ඇත්තමද දන්නේ කියලා හිත යටින් එනවා අර ඇතිවෙච්ච ගතිය ජරා වෙනවා වෙනස් වෙනවා ඒ ඇතිවෙච්ච සුවය එක විදිහටම තියෙන්නේ නැහැ පින්වත්නි ඔබට මැසේජ් එකක් ආවහම ආදරේ කියන හඬ ඇහුණාම ඒ වෙනුවෙන් කෙනෙක් දෙයක් ඒ මලක් වගේ පිබිදිලා එනවා ඒකේ සුවයකුත් තියෙනවා හැබැයි ඒ සුවය ජරා වෙනවා ඒ ජරා වෙන එක පැහැදිලි කරන්න මේ ලස්සනට කියනවා මොකද්ද ජරා खंडिचम अतुलेनुई खंडवेणी पालिचं तम पालने हदन लोके मेतन लसंट पेन काट तव कीलो वलिता आयनो संहानी मे हेम वेला इंद्रिया परीपाको बला मेतन मेच्चर वेला मे ऑफिस वेडा कर हिटिया मेसेज के इंद्रिय स्वभाव इंद्रिय स्वभाव किंगे दवसे वेड कटिवत करी ओब तुल रिचिल मतल जनित विनकोट ओ इंद्रिय स्वभाव आयतन बवट पेरलेनो पेहदली मेक मुखद आयतने आयतने अक्यान निष्पादने अकर्णतन एना मे इंद्रिय स्वभाव इन ओब अरे मेसेजे का करंटे गिया ගිහිල්ලා නිෂ්පාදනය කරා මොකද්ද කරපු නිෂ්පාදනි ආදර ගතිය කෑදර ගතිය ආස බවක් ඉපදුනා ඒ ඉපදිච්ච නිෂ්පාදනයේ හින්දා ඉන්ද්‍රියානම් පරිපාකෝ වෙනු මේ ඉන්ද්‍රිය ස්වභාවය වෙනස් වෙලා පොඩි නිකන් කරන්ට් එකක් යනෝ වේගයක් යනෝ දැන් අර අරක ජරා වීගෙන යනෝ අර වෙනස් වීගෙන යනෝ අයං උච්චතෝ ජරා අයං උච්චතාවුසෝ ජරා මේ තමයි ජරා කියලා විස්තර කරන දැන් ඔබ බලන්න මේ ಜಾති උනා සතා මෙයා ජරා වෙන හැටි බලන්න ඊළඟට කත මාච අවසෝ මරණම් මරණම් කියන්නේ මොකක්ද ඔබ දන්න මරණ මොකක්ද මොකද්ද මරණම් කියලා කිව්වේ පින්වතුනි මේ කය බලිය උස්ම ටික ගිහිල්ලා මැරෙන එක තමයි මරණය කිය හැබැයි ඔබ නොදන්නවා වුණාට අර බිහි වෙච්ච සතා අර ආදර සතා කෑදර සතා පැය 24 වෙනි ඉන්නවද පණ ගහගෙන ඉපදිලා එයා මරණ වෙනවා අන්න එයා ඒ සත්ව ස්වභාවය ස්වභාවය ඔබ දරණ ස්වභාවය කතමාචාවුසෝ මරණං එනම් මරණං කියන එක විස්තර කරනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ යතේ සන්තේ සංසත්තානම් තම්මහ තම්මහ මේ ගමනේ යන මේ ගමනේ යනවා කියන්නේ ගති හදනවා කියන එකම තමයි ගති හදනකොටනේ ගමනට ඉන්ධන හදාගන්නේ या ते संते संसत्तानं तम्हा तम्हा सत्तनिकाये चुति अरे सत्ता है पदिच्छे के ना चुति किया नहीं मुकाक्दर देंग अंतर दहने वेला यानो चुति चावनता में तमंगे तुले स्वभावे तमंट पावत्ता गरने बेरो गिले हिला यानो चावनता बेदो एक बिंदीला अंतर दाना बलाने सिंगल वचन या कपि किया ना अंतर दहनो उना गिले किरा ඒක කියව ගන්න බැරුවනේ එන අන්තර් දහණම් කියලා කියන්නේ අතුරු දහන් වුණා මොකද්ද දැන් අතුරු දහන් වුණේ මැසේජ් එක බැලුවා ජාති වුණා ඕක ජරා වුණා තව කී දෙනෙකුට කියලා දන්නේ නැහැ කියලා ස්වභාවය ආවා ඕක මිත හිතා ඉන්න ආයි ළඟට කෝල් එක කරගෙන වැඩ කරනවා අතු ගන්න උයනවා වැඩ කරනවා අන්තර් දහණම් මච්චු මරණම් ඔන්න ඔතන තමයි මච්චු කියලා කියන්නේ अरे इच्छा धर्मतावे तवदुरुटा तवत्तगिनी अभी एकेंगे मच्चुवेनो मिदिला मरणांगेनो दंगे स्वभावेनो कालं क्रियावेनो
හැබැයි මරණං උනාට අර හදාගත්ත ගොතාගත්ත පටිය කාලම් කෙලස් පටිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෝ කලින් තිබුණේ මෙතුක් කල සසරේ ආදරය කරලා ඔබ හිතන්නකෝ පටි 5000ක් හදාගෙන ආව කියලා දැන් මේ වෙලාවේ 5010 හැදුවා තව පටි 10ක් හදලා අර 5000ට එකතු කරලා 5010ක පවර් එකක් බලයක් හදාගෙන කාලංකිරිය කරා ඒක දැක්ක දැනගත්තේ නෑ නේද ඒක කාලංකිරිය වුණා ඔබ හිතනවා ආවා මැසේජ් එකක් ආවා මට මෙහෙම කරන්ට් එකක් ගියා වගේ වුණා දැන් ඒක නෑ දැන් මට වැඩක් කර තැහැ නිවසන සිල්ල කියලා හිටියට ඔබ නොදන්නවා වුණාට අර පටිය තව බලවත් වෙලා 5010ක් වෙලා කාලංකිරියා කන්දානම් බේදෝ මෙන්න මෙහෙම වෙනකොට මේක කඳවුරු බැඳගන්නු හරිනේ 5000 5010ක් වුණානේ කන්දානම් බේදෝ කලවරයස්ස කලේවරස්ස කියන්නේ කෙලවරේ කෙලවරේදී නික්කේපෝ ඉවරයක් වෙනු දැන් ඉවරයි ආදරය ආව ඉපදුනා ඉවරයි ඔක තියන්නේ හැම වෙලේම ජීවිත ඉන්ද්‍රියස්සු පච්ඡේදෝ ඉදං උච්චතාවසෝ මරණ දැන් අර ත්‍රත්තිල්ල මච්චිල්ල මත්තිල්ල කියන ස්වභාවය දැන් ටික ටික ගෙවිලා ගිහිල්ලා මරණං එලා ආයෙත් අර පුරුදු විදිහට ජීවිත ස්වභාවයටපත් වෙනවා දැන් සාමාන්‍යයෙන් වැඩ කරන ස්වභාවයටපත් වෙනවා ඒත් එක්කම තව දැන් මේක ගෙවෙන හැටි දැන් ඊළඟට පෙන්වන්න මරණ වුණාට පස්සේ නිකන් ඉන්නේ ඊළඟට බලන්න දැන් ජාති දුක්ඛ සත්‍ය විස්තර කරේ කොහොමද ජාති ජරා මරණ දැන් ජාති පැහැදිලිනේ ජරා කියන එක පැහැදිලි මරණම් පැහැදිලි මරණම් එලා නිකන් ඉන්නෙත් නැහැ ඊට පස්සේ එනවා අර පෙරහැර ගියාට පස්සේ එනවනේ අර අන්තිමේ තව වැටිච්චව එකතු කරනයි තව කට්ටියක් කියලා අන්න ඒ වගේ එනවා දැන් ඉන්න පත් වෙල යනකොට සෝකෝ පරිදේවෝ ටිකක් එන ඒ ටික එනවා ඔන්න ඊට පස්සේ එනවා කතමාවෝ චාවුසෝ සෝකෝ සෝකේනවා ඔය ඉතින් එව්වට අනේ මන් දැන් තව කී දෙනෙකුට ඕව යවලාද කියලා. දැන් අර ආපු එක ගියා. ගියාට දැන් සෝකෝ එනවා. අනිවාර්යෙන් එනවා. සෝකෝ යෝකෝ ආවුසෝ අඤ්‍යතරඤ්‍යතරේන. අඤ්‍යතරඤ්‍යතරේන කියනවා මේ එක්තරා විදිහකට ක්‍යාසනේන සමන්නාගතෝ අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ. මේ තමන් තුල හදාගත්ත ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය තමයි ඔබේ ලෝකේ, ඔබේ ඉච්ච ලෝකේ. ඔබේ ඉච්ච ලෝකේ ඔබ තුල ඉන්න ආදරවන්තේ. එයා ඔබටම පමණි ආදරය කරන්න ඕනේ. මටම පමණි ආදරය කරන්න ඕනේ කියන ඉච්ඡක් හදාන්. ඒකට මටම පමණි කියලා පටියක් හදාගෙන පටි ඉච්ඡ වෙලා ඒකමයි විය යුත්තේ කියලා අභිච්ඡ කරන් නිච්ච කරගෙන තමන් හදාගත්ත ස්වභාවයක් තියෙන. ඒ තමන්ගේ තුල තියෙන ලෝකයක්. අන්නේ ස්වභාවය දෙවෙනි වේශයට පෙරලෙනවා. ඔබ පවත්ව ගන්න හදන ස්වභාවය ඔබට කැමති විදිහට එක පාට මතු වුණා මම ඔයාට ආදරේ කියන මැසේජ් එක දැක්කගම්. ඒත් එක්ක මේ ස්වභාවය තවදුරටත් පවත්ව ගන්න බැරි වුණා. හිතෙන්ම ඔය කිව්වට තව කාට කියලාත් දන්නත්. ඒක එනවම තමයි. එහෙම වෙලා අරජ දැන් කෑමක් වුණත් එහෙමයි. දැන් රහ පළවෙනි කට කනකොට මාර රහයි දෙවෙනි එකේ නෑනේ. එක වෙනස් වෙනවා ජරා වෙනවා. ජාති ජරා වෙනවා මරණම් වෙනවා. ඊට පස්සේ සෝකෝ වෙනවා. ඔය ඔක හැම තැනටම පොදු සත්‍යයක්. එකනි සත්‍යයක් කිව්වේ. එකනි සත්‍ය කිව්වේ. එහෙනම් තමන් හදාගෙන ඉන්න මේ ස්වභාවය දෙවෙනි වේශයට පෙරලෙනවා. අන්නේ පෙරලෙන එක තමයි දුක්ඛ ධම්මේන. දරණ ස්වභාවය තුල දැක ගන්න මේ හදාගෙන ඉපු ස්වභාවය දෙවෙනි වේශයට පෙරළුණා. දැන් හදාගෙන හිටියේ මටම විතරක් ආදරේ කියයි කිව්වට ඒක එහෙම උනේ නෑනේ. ඊළඟට මැසිද අහස තරම් ආදරේ කිව්වත් ඒත් ඔබට මදි කෝ පොළව තරම් කියලා කිව්වේ නෑ. ඒත් මදි. ඒක ස්වභාවයක්. ඒක වෙනවම තමයි. අර හදන් ඉන්න ස්වභාවය තුල යම් කැමැත්තක් ඇති වෙනවා. හැබැයි ඒක දෙවෙනි ස්වභාවයට පෙරලිලා එතෙන්දි දුක්ඛ ධම්මේන මේ දරණ ස්වභාවය තුල දෙවෙනි වේශයට පෙරලිලා පුට්ටස්ස පුට්ටස්ස කියනවා පුට්ටු වෙනවා අපි කියන්නේ ස්පර්ශ වෙනවා පුට්ටස්ස සෝකෝ ඔන්න ඔතන කෙලවරේදීම නිකන් සුසුම්ලලාන්නේ අයියෝ ඉතින් ඔහොම කිව්වට කියලා නිකන් එනවා සෝකෝ එනවා පුට්ටස්ස සෝකෝ සෝචනා සෝකය සෝචි
සෝචි තන්තං අන්තෝ සෝකෝ ඒ සෝකයත් ඇවිලා සෝකයත් අන්ත වෙලා අන්ත අන්තෝ පරිසෝකෝ අයං උච්චතා උසෝ සෝකෝ කියලා සෝකේ විස්තර කරනවා ඉතින් සෝකේ නම් දන්නවා අපේ පින්වතුන් හොඳට ඔය සෝකේ කාල ගිනි කාලා සෝකේ විඳලා තියෙන්නේ ඇති වෙනක මේ කියනකොට අනේ ඇත්තට මම කාපු සෝක ටිකක් කියලා මතක් වෙයි මැසේජ් කීයක් බලන්න නැත්ද ලියුම් කීයක් ලියන්න නැද්ද කොයි තරම් කවි හද හද යවන්න නැත්ද ආදර වාක්‍යයක් කෙනකොට මලක් වගේ කොච්චර පිපිදෙන්නේ නැද්ද ජාති ජරා මරණ වෙලා සෝක වෙච්ච හැටි තමන් මතක් කරගන්න එකපාරක් නෙවෙයි සිය දහස් වරක් සෝක වුණා එකපාරක් නෙවෙයි ගති පොදිය සකස් කරගත්තා එනං ඒසා විශාල කන්දක් හදාගෙන යන ගමනේ මේ කන්ද ගොතා ගන්න හැටි පින්වතුනි මේ දේශනා කරා එතකොට ඊළඟට කියනවා ශෝක වෙලා නිකන් ඉන්නෙත් නැ කතමෝචාවුසෝ පරිදේවෝ එතන පරිදේවයක් කියලා කියන්නේ විලාපයක් ඇති වෙනු අර හිතෙන් තමයි ඒ කියන්නේ අපි කියන්නේ විලාප කියන්නේ අර මලගෙදරක මහා අයියෝ මාව දාල යන්න එපා කියලා කෑ ගහනකොට එන එකත් විලාපයක් ඒක අර තමන් පවත්ව ගන්න හදන ලෝකේ පවත්ව ගන්න බැරි බව එතන හොඳටම පේන්න ගියම විලාපේ දරුණු හැබැයි මෙතන ආදරේ කියලා කෙනෙක් කිව්වා මම මේ පෙන්වන්නේ කාටවත් මේ පැත්ත පේන්නේ නැහැ ඔබට හොඳට පේනවා ඔබ ආස කරන කෙනෙක් දාලා ගියාම ඔබ අකමැති කෙනෙක් ඔබට දොස් කිව්වහම එතන ශෝක පරිදේව හොඳට පේනවා හොඳටම හිත හිත රිදුනා හිත පෑරුණා කඳුළු හලහල ඇයි මට මෙහෙම කිව්වේ ඇයි මට මෙහෙම කිව්වේ කිය කී ශෝක පරිදේව හොඳට තේරෙනවා හැබැයි කෙනෙක් ආදරේ කියලා කිව්වහම ඔතනත් ශෝක පරිදේව තියෙන රස කෑමක් හොඳට කන්න හම් වුණාම තමන් ආස කරන රස පෙරේතකමක් මතුණා එතනත් ශෝකේ තියෙන ඒක පේන්නෙම නෑ ඒක දැක්කනම් මේ පටිය ලියා ගන්න හරි ලේසි මම මේ ලේසි පැත්තක් පෙන්නන ඕක අනිත් පැත්තට යන්න කලින් දෙවනි වේශයේ මතුවෙන වෙලාවේ දැක්කනම් ඔබට මේ පටිය ලියා ගන්න හරි ලස්සන පාරක් තියෙන එතකොට පින්වතුනි කතමෝ චාවුසෝ පරිදේවෝ දැන් මෙතන විලාපයක් ඇති වෙනවා යෝකෝ ආවුසෝ අඤ්‍යතරඤ්‍යතරේන ක්‍යාසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතන්තං පරිදේවිතන්තං අයං උච්චතාවුසෝ පරිදේවෝ මෙන්න මේ වැළපීමේ තියෙනවා විලාපය මහා අඳෝනාවක් තියෙන ස්වභාවය ඔය අඳෝනාව ඇති වෙන්නේ හිතේ නෑ ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තාම නිකන් හිතට නිකන් නොසන්සුන් බව අනේ මන් දන්නේ මෙච්චර දවස් මං හොඳට ඉඳලා මේ මොකට මේ කතන්දරයක් ගෝතා ගත්තද කියලා දැන් සැනසille වැඩක් කරගන්න මැසේජ් එකක් ආවත් හිතේ හැම යාම එකතන එකිතේ හිත එකතෙන් කරන් පාඩමක්වත් කරගන්න බෑ ඒක නිකන් මොකද්ද දැනෙන ඕක වෙනවා එනම් මේ විලාපේ තියෙන්නේ කොහෙද මේ මෙතන මහා විලාපයක් දෙනවා මේ හිතේ මහා විලාපයක් ඇති වෙනවා ඔය විලාපය තුල ඔබ නොසන්සු ඔබට හිත එකතැනකට ගන්නත් අමාරුයි විලාපයක් කියනවා අර ආදර බව ගෙතනකොට මේ වෙන පළ විපාක ටික වෙපෙන්නම් ඊට පස්සේ කතමාචාවුසෝ දුක්ඛං මෙතන දැන් ඔන්න පරිදේවෝ දුක්ඛං මෙතන දුක්ඛං කියලා කියන්නේ අර තමන් හදාගත්ත යංකෝ ආවුසෝ කායිකං දුක්ඛං නිකං තැනව නේද තමන්ට ඔක දැන්නලා තියෙන්න ඕනි කෙනෙක් මිය පරලව ගියාම එක්කෝ තමන් කෙනෙක් තමන්ට බැන්නහම නිකං ඇඟට නිකං කිසි ෆිට් එකක් නැ මේ බැනුමක් ඇහුවාම නිකං මුළු ඇඟම පිච්චිලා ගිහිල්ලා මට අර වෙන්ද වගේ අද මේ මගේ මුළු දවසම ඉවරයි නිකන් මං කියන්නේ මුළු දවසම මගේ මුස්පේන්තු උනා හරි මොකක් හරි කියලා වැඩක් කරගන්නත් බෑ ඉන්නවනේ ආදරේදිත් ඕකම තමයි අම්ම අහන්නේ මේ කොසත් තිනු අතු ගන්න පේන්නේ නැද්ද බලාගත්තත් බලන් ඉන්න ඕක කොට කොටා ඉන්න කොයි වෙලෙ චීච්චිස් ගාමුළු දුව දුවා යනක කිය බයි අර ඒක වෙනවා අර හදාගත්ත ස්වභාවය තුල කායිකන් දුක්ඛං අපි කියන්නේ කිසි ෆිට් එකක් නැහැ ෆිට් එකක් නැහැ ඒ වෙලාවට ඒක එනවා කායිකං දුක්ඛං කායිකං අසාතං කායිකට මේ අසාතං කියන නොමිහිරි බව අර ඒකේ වෙන්ද වගේ ඉන්ද්‍රිය ස්වභාවය නැහැ ඒක ගෙවි ගෙවි යනවා දැන් ඔය කායිකං අසාතං කාය සම්පස්ස ජං දුක්ඛං අසාතං මේ කායේ සංගතිත් එක්ක ස්පර්ශ වෙලා ඒක දෙවනි වේශයට පෙරලිලා අසාතන් ස්වභාවය තුල වේදයිතං
අර වේදනාවේ නිකන් දැවෙන තැවෙන ස්වභාවයක් Tamanට දැනෙනවා. පොඩි පිච්චෙන ගතියක් තාම එනවා. දැන් ගතිය හැදිලා ජරා වෙලා ශෝක වෙලා පරිදේව වෙලා මේ දුක්ඛය දැනෙන හැටි ඇඟට දැනෙනවා. ඔතන ඒ දුක්ඛය කියන එක ඉදං උච්චතාවසෝ දුක්ඛං කියලා දුක්ඛ පැහැදිලි කරනවා. ඊට පස්සේ කතමාචාවසෝ දෝමනස්සං දුක් දොම්නස් අපි කියන්නේ සියලු දුක් දොම්නස් දුරු වෙන්න කියලා කියනවනේ. අන්න දුක ඊළඟට එනෝ දෝමනස්සේ. දෝමනස්සේ කියන එක දැනෙන්නේ පින්වතුනි හිතට. දුක්ඛ දැනෙනවා මේ ශරීරයට. කායිකං කියන එකත් එක්ක එනවා. අර කායට කිසි ෆිට් එකක් නැති කිසිම අර නිකන් එක ඇඟට දැනෙනවා ඒ ස්වභාවය. එතකොට යංකෝ ආවසෝ චේතසිකං දුක්ඛං මේක මනසට එන්නේ. මනසට එනවා චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදයිතං. මේ මනසට දැනෙන පොඩි අසහනකාරී ගතිය. ඒ මෙහෙම කිව්වත් නිකන් බැඳීමක් එක්ක ඒක දැනිච්ච අය දන්නව ආදරේ කිව්වත් එතන තියෙන මහ මුසපත් බව. අසහනකාරී ස්වභාවය. එක ඉරියව්වක ඉන්න බැරි ගතියක්. අර තියෙනවනේ එහෙම තියෙනවා. දවසට මැසේජ් 10ක් විතර ආවොත් ඕක තව වැඩි. ඒ වේදයිතං ස්වභාවය වැඩි. ඉදං උච්චතා උසෝ දෝමනස්සං. ඔන්න ඔය තමයි දෝමනස්සය කියලා පැහැදිලි කරන්නේ. ඊට පස්සේ කතමෝ චාවුසෝ උපායාසෝ. උපායාස ඇප කැප වෙලා දැඩි ආයාසයක් තරන. අර වේගය ගෙවිලා යනකොට ඔබ ආයමත් ආසයි ඒ සුවය නැවත නැවත තියාගන්න. ඒක තියාගන්න ඕනුනහම තව කෝල් එකක්වත් දීලා නිකන් බලනු කියලා එනවා. අර එහෙම එකක් එනවා. ඒ උපායාස ස්වභාවය හිතින්ම ඇති වෙනවා. ඒ කියන්නේ යෝකෝ ආවුසෝ අඤ්‍යතරඤ්‍යතරේන කයාසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන තමන් දරණ ස්වභාවය තුල පුට්ටස්ස ආයාසෝ උපායාසෝ. අප කැප වෙලා යම් අර ආයාසයක් ගන්නවා. ආයාසිතන්තං උපායාසිතන්තං අයං උච්චතාවුසෝ උපායාසෝ. ඒ ස්වභාවය තව ටිකක් තිබ්බණ එක මැසේජ් එකයිනේ දාලා තියෙන්නේ කියලා ඒකම ආයිබල් 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 අර ස්වභාවය නැවත නැවත තමන්ට ඕන එක දැන් මේක ගෙවිලා ගියානේ ඒකත් එක නැවත පවත්ව ගන්න ආයි හිතින් එනවා. හැබැයි ආයි ආයි මැසේජ් එක බැලුවා කියලා අර පරණ එක පාට ආපු වේගෙ එන්නේ නැහැ. එක ගෙවිලා 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 මේ හිමින් යන හැටි හිත තුල වාර ගානක් රෝද වෙලා තමයි අනුසය බිහි වෙන්නේ. අනුසය බිහි වෙන ක්‍රියාවලිය හරි දිගයි. බිහි වෙලා බිහි වෙලා බිහි වෙලා තමයි ගතිය හැදිලා තැම්පත් වෙන්නේ. ඕන තරම් වෙලාව තියෙනවා පටිය ගලව ගන්න. ඕන තරම් වෙලාව තියෙනවා. ගොඩ වෙලාවක් මේක වෙනවා. ගොඩ වෙලාවක් යනවා ගිහින් පටිය තද වෙන්න ගන්න ටික වෙලාවක් ගිහින්. ඔය අනුසය බිහි වෙන ක්‍රියාවලිය හරි දිගයි. දිගට යනවා. එතකොට දැන් සමහර දේවල් වල ඉෂණිකව වෙන්නත් පුළුවන්. මම දැන් මේ කියන්නේ මේක දිගහැරලානේ අපි බලන්නේ. දිගහැරලා බලනකොට එක චිත්තක්ෂණයක් තුළ ලක්ෂ වාරයක් රෝධ වෙනවා. දැන් අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියනවා විස්තර කරන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මතාවයම තමයි. දැන් මෙතන විස්තර කරන එක කොයි විදිහට තේරුම් ගත්තත් ඔක තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතන අපි මේ එක ආකාරයකට පැහැදිලි කරනවා මේ දුක්ඛ සත්‍ය දකින්න. මේ චතුරාර්ය සත්‍ය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළා තියෙන්නේ මේ විදිහටම තමයි. එතකොට අපි දැන් කියනවනේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා අන්තිමට අවිද්‍යා පත්‍යවල කියන ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛන්දස්සස් කියලා අපි අර අහෝසි හෝති කියලා කියනෝ නිරෝධෙදී මෙතන කියනවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා ඒතර කිව්වට චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සත්‍යයේදී තව වචනයක් විස්තර කරනවා. ඒ තමයි P8ක් විස්තර කරනවා. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණම්පි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසපි දුක්ඛ අපිහේ සම්පයෝගෝ දුක්ඛ අපිහේ විප්පයෝගෝ දුක්ඛ යම්පි ඉච්ඡන් නලපති සංකිට්ඨේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා කියලා චතුරාර්ය සත්‍ය විස්තර කරන ධම්මචක්කප්පවත්තන සූත්‍රය. දැන් මේ සූත්‍රයේ තියෙනවා ඔය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හරි ලස්සනට වචනින් වචනෙම විස්තර කරලා හොඳට පැහැදිලිව උන අවසානයේ කියනවා අර මේ දුක්ඛ සත්‍යයේ කෙලි කියන්නේ සවිස්තරාත්මකව කියපු දේ කෙටියෙන්ම කියනවනම්
මොකද්ද දුක්ඛ කියන්නේ කතමාචාවසෝ යම්පි චන්න ලබති තම්පි දුක්ඛං යම්පි ඉච්ඡන්න ලබති මෙතන පි කියන්නේ පිරියපිරි ඔබේ ගති පොදියට අනුව තියනවා හදාගෙන මේක මේ විදිහට වෙන්න ඕනි කියලා ඔබ කැමති ලෝකයක් පිරි මේක මේ විදිහට නොවේ යුතුයි කියලා අපිරි ලෝකයක් එන පිරි අපිරි කියන ධර්මතාවය දැන් මෙතෙන් දිනුනේ ඔබ කැමති දෙයක් ආදරය කියලා කියවේ කැමති දෙයක් උනේ හැබැයි යම්පි ඉච්ඡන්න ලබති ඒ කැමති දේ ලැබුණා ලැබුණාට යම්පි තමන්ගේ ඉච්ඡ ලෝකයට යාවෙන පෑහෙන විදිහට ලැබුණා ඒ ලැබීමේ අඩුවක් දැනෙනවා ඒක ස්වභාවයක් ඕන කෙනෙකුට අඩු කොච්චර තිබ්බත් අඩු ඒක තමයි මේ මිනිස්යාගේ ස්වභාවයේ හින්දම තමයි මේ සසරේ යන්නේ ඒ පටියේ තරම් දරුණු එතකොට අර කතමාචාවසෝ යම්පි චං යම් යම් කිසි පිය ඉච්ඡ ලෝකයක් තියනවා ඒකේ න ලබති ඒක තමන් කැමති ආකාරයට නොලැබෙන විට නොලබති තම්පි දුක්ඛ එනම් තමන් පවත්ත ගන්න හදන ස්වභාවය ඒකේ තමන්ට තමන් කැමති ආකාරයට පවත්ත ගන්න බැරුව දෙවනි ස්වභාවයකට පෙරලෙනකොට තමයි මෙන්න මේ දුක්ඛං කියන එක උපදින්නේ කියලා අර ඔක්කොම සාරාංශ කරලා එක වචනෙන් කිය. පැහැදිලි නේද? එතෙන්දී ආයෙත් මේක කෙටියෙන් කියන ජාති ධම්මාණං ආවුසෝ සත්තාණං ඊවං ඉච්ඡා උපජ්ජති. මේ මිනිස්සෙක් තුල සත්වයෙක් තුල මේ ඉච්ඡ කියන ධර්මතාවය පණ ගහලා තමයි ජාති ධම්මය උපජ්ජති වෙන්නේ. ඉපදෙන්නේ. හරිනේ? මොකක් මුල් වෙලාද ඉච්ඡ මුල් වෙලා ඉච්ඡට හේතුව ගති ගති එක්ක ඉච්ඡ හැදිලා පිරියාපිරි ක්‍රියාත්මක වෙලයි මේ පී කියලා කිව්වේ පිරියාපිරි එහෙනම් පිරියාපිරි ක්‍රියාත්මක වෙලයි ජාති ධම්මාණං කියන මේ ධම්ම කියන්නේ දරණ ස්වභාවය අර සතා ආදර සතා කෑදර සතා ජාති ධම්මාණං උපජ්ජති උනේ අහෝ වත මයන් න ජාති ධම්මාණං අස්සාම දැන් මෙතෙන්දී මේ වත ගත සිත නැමැති වත මේ ජාති ධම්මා නම් කියපු එක මේ න ජාති ධම්මා අස්සාම මේකේ මා කියන්නේ හරි තෘප්තිය ආසාදයක් තියනවා කියන එක තමන්ට තමන් දැන් මේ මගේ තුල මේ ආස්වාදයක් කියන එක ඉපදුනා කියන එක තමන්ට දැනෙනවා නච වත නෝ ජාති ආගච්ඡයන් ආගච්ඡයන්ති නකෝ පණීතං ඉච්ඡා පත්තබ්බූ කියලා මෙතන මේ විස්තර කරන්නේ ආපහු මේ මේ යම් යම්පි ඉච්ඡන් නලබති කියන ධර්මතාවයේම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා ධම්මං කියන ඒ කාරණා පහම නැවත කැටි කරලා ඒ ධර්මතාවයේ තුල ඉච්ඡ කියන එක මුල් වෙලා නැවත නැවත මේ ස්වභාවය අප තුල පණ ගහනවා අහෝ වත මයන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා ධම්මා අස්සාම නච වත නෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආගච්ඡයන්ති නකෝ පණීතං ඉච්ඡාය පන්තබ්බං ඉදම්පි යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියලා මෙතන මේ පැහැදිලි කරන්නේ පින්වතුනි ඔබ තුල මේ දුක්ඛ කියන ධර්මතාවයේ පණ ගහන හැටි ඔබ තුල දකින්න පර්යේෂණයේ පළවෙනි කොටස. එහෙනම් මේ පර්යේෂණයේ පළවෙනි කොටස ඔබ දකිනකොට ඔබ තුල මේ පණ ගහද්දි පේනවා අහෝ වත මයන් න ජාති ධම්මා අස්සාම මේක මේ මගේ තුල මේ පණ ගහන එක මට අවසි ආකාරයකට පවත්ව ගන්න බැරි බව පළවෙනි පර්යේෂණයෙන්ම ඔබට තහවුරු වෙනවා. ඒකයි මේ කියන්නේ මයන් න ජාති ධම්මං අස්සාම නචවත නෝ ජාති ආගච්ඡේ යාති කියලා ඔය කාරණා පහම ඔය විදිහටම පැහැදිලි කරනවා. එහෙනම් දැන් මේ පර්යේෂණයේ නියැලෙන්නේ නැතුව මේ ධහමේ අනාථ වෙච්ච කට්ටිය කොච්චරක්ද? මේ සිරි සද්ධර්මයේ අහන්න එනවා චතුරාර්ය සත්‍යයක් කියන්නේ මොකද්ද කියලාවත් හොයන්නේ නැහැ. තමන්ගේ තුල මේ දුක්ඛ පළවෙනි සත්‍ය දැකලා නැහැ. දුක්ඛ සත්‍ය දැකලා නැහැ. දැකලා දකින්න පාන දෙන්නෙත් නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? ඔක්කොම මේ ආපු ගමන් කියනෝ මෙන්න මේකයි සම්. ඔයාගේ තුල රත් වෙනව නම් පිච්චෙනව නම් මත් වෙනව නම් සම්. පිය දෙයට ඇලෙනව නම් සම්. ඒක රාග ගතිය. අප්‍රිය දෙයට ගැටෙනව නම් සම්. ඒක දේශ ගතිය.
ඕක ප්‍රහාණය කරන්න අයින් කරන්න අස් කරන්න ඕක තමයි කරන්න තියෙන්නේ. දැන් ආපු පළවෙනි දවසේ මා ඕකද කරන්න තින්නේ කියලා හොයාගන්න. දැන් එහෙම හොයාගත්ත තරුණ තරුණියෝ පිරිසක් ඉන්නවා මේ දහම් මගේ අපේ මේ සිරිසත් ධර්මය අහන්න අවතීර්ණ වෙලා බොහෝ පිරිසක් මේ දහම වැරදියට පටලවාගෙන ළඟදී මට කතා කරා ඒ වගේ තරුණ දෙන්නේ. එතකොට මේ තරුණිය තරුණිය තරුණයාට ආදරේ ගොඩක් ආදරේ තරුණයාට ඕනේ නිවන් දකින්න. එතකොට තරුණයා මට කියනවා මගේ මේ ගැහණු ළමයා නිසා මට නිවන් දකින්න බෑ. එයා මට පුදුම ආදරයක් තින්නේ මට ඒකම බාධාවක් මේ නිවන් මගට. ඒ නිසා මට මේක මට මහ කරදරයක් වෙලා තින්නේ කියලා. තරුණයා කියනවා. තරුණිය මට වෙනම කතා කරලා කියනවා එතකොට මේ අපිට මේ නිවන් දකින්න ගමනේ රාගය කියන එක අපිට ආදරේ කරන්න බැරිද? අපිට ආදරේ කරන්න මම එයාට ගොඩක් ආදරේ. හැබැයි එයා නිවන් දකින්නටත් මම කැමතියි. ඒ වුණාට එයා කියනවා එයාගේ නිවනට මාව බාධාවක්. ඒක නිසා අපි ආදරේ කරන එකෙදි මාව අල්ලගන්න එපා, මාව අතහරින්න, මට බැඳෙන්න එපා කියලා. දැන් මොකද්ද මෙතන වෙලා තියෙන රට පටල ඇවිල්ලා. ලොකු පටල ඇවිල්ලා. මොකද්ද පටලැවිල්ල? පටලැවිල්ල තමයි දැන් මේ දෙන්නම රාගය කියන එක අරන් තියන්නේ විවාහ ජීවිතයට යනවා කියන්නේ ප්‍රිය දෙයට ඇලීම රාග ගති ගොඩක් ඔය ටික කරපින්න ගත්තොත් මට විසුමක් නැහැ. ඒ නිසා දැන් මේ දෙන්න මේ දහම් මගේදී හම්බ වෙලා තියෙනවා. එතකොට දැන් දෙන්නටම නිවන් දකින්න ඕන ස්වාධින අරමුණු දෙකකින් ආවා. දෙන්න ධර්මය අහනකොට ධර්ම සාකච්ඡා අතර කතාවට වැටුණා. एक टिक टिक गिल्लर जाति दम जरा दम भी पटी तदवेला दंग आदर संबंधतावे पटंग हमें देन्नगे में प्रमूली के इलाक देखो उन्हें निवान दाखी नमे मे आन देने तो देन्नगे में मूली के इलाक देखो उन्हें निवान दाखी तो कुछ निवान दाखी ना पुगा मैंने दहम अल्लगत्ता मे की न दार में मूली मावे चतुरारी सत्य देखी ने मुकाद देख के प्रिय दे टैली मसांग අප්‍රිය දෙයට ගැටීමසම් ඔය හිනාව වෙවි කතා කරන්නේ ප්‍රිය දෙය මේකට ඇලි ඇලි ගැටි ඇලි ඇලි ගියොත් මම අනාතයි තව කසාව දැන් කියනවලු දැන් ගැහණු ළමයා කෝල් කරලා කියනෝ විවාහ වෙන්න දරුවෝ හදන්න ඔය නැති කරදර ඇති කරගන්න මට ඕනේ නෑ මට ඕනේ නිවන් දකින්න මම දනගත්ත රාග ගති හදාගන්න මට ඕනේ නෑ මං කවදා හරි සිවුරක් දාගෙන මහන වෙනවා ඒකට ඔයා මට ඉඩ දෙන්න ගැහණු ළමයා කියනෝ බෑ මට ඒකට ඉඩ දෙන්න බෑ මට ඔයාව ඕනේ නාරයට ලොකු ප්‍රශ්නයක් මට මෙතනින් ගාව ගලවලා දෙන්න ඕනේ. දැන් මට තමයි ඔක්කොම ප්‍රශ්න කියන්නේ. ඒගොල්ලෝ ඔක්කොම ප්‍රශ්න හදා මට කිනෝ ගලවලා දෙන්න කියලා. මං කොහොමද දේශනාව අහන්න ඉන්න මං ගලවලා දෙන්නම් කියලා. ඇවිල්ලා ඉන්නේ. දැන් ඒගොල්ලන්ටයි මේ උත්තරේ කියන්නේ. එතකොට දැන් මං කිව්ව දැන් ගලවලා දෙන්නම් මන්න පටල ඇවිල්ලා ලියා ගන්න. ධර්මය සර්පයානම් සර්පයාගේ වලිගෙන් අල්ලගත්තාම සර්පයා පහර දෙනවා ඔබ එකට පිච්චෙනවා දැවෙනවා මම මේ දේශනාව පටන් ගනිද්දිම කිව්වා මොකක්ද පින්වතුනි කිව්වේ එදා සවැත් නුවර 70 කෝටියක් අරිය ශාලකයෝ හිටියා ගිහි ගෙවල් වල දරුව හැදුවා කර්මාන්ත කරා ඔබ රාග ගතිය ලඝු කරා විවාහ ජීවිතේට මොකක්ද රාග ගති දැන් ජාති කියන ජාති ජරා ධම්ම මික දැක්කේ නෑ චතුරාර්ය සත්‍ය දැක්කේ නෑ එතකොට මේ විවාහ ජීවිතයක් තුල දෙන්නේ සහ සම්බන්ධයක් ඇති වෙන්නේ සංසාරේ අපිට හම්බ වෙනව නොයෙකුත් පුද්ගලයෝ මොකද මේ අපි ක්‍රියාත්මක වෙන්නේ අන්තෝචටා බහිජටා ඇතුළත් ගැට පිටත් ගැට ඇතුළේ ගැට ටික තමයි මේ පටි ටික එතකොට මේ ගති පොදිය තමයි අන්තෝචටා මේ ගති පොදිය ගොතා ගන්න කොච්චර දිරින්දෑවරු සසරි මුණ ගැහෙන්නේ නැද්ද මේ ගතිපොදිය ගෝතා ගන්න කොච්චර ස්වාමිවරු සසර බිහි වෙන්නේ නැද්ද මේ ගතිපොදිය ගෝතා ගන්න ඔය කුසෙන් කොච්චර දරුව බිහි කරන්නේ නැද්ද ඔබ දැන් කලබල වෙලා බෑ 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 මට තවත් නම් මේ කසාද බඳ බඳ දරුව හදාගන්න බෑ දකින්න ඕනේ නිවන් ඉක්මනට කියලා ඔබ කලබල වෙලා ඔබ මොකද කරන්නේ අර විවාහ ජීවිතවල රාග ගති තියෙනවා එනම් මං ඒවට ලං වෙන්නේ ඒව අතහැර දාලා සිවුරක් දාගෙන මහන වෙලා නිවන් දකින්න යනවා කියලා යන සිද්ධාත් කුමාරයා ලස්සනට පෙන්නුවා නිවන් දකින්න පරිශ්‍රණේ එතකොට එතුම් ඒ සිද්ධාත් කුමාරයා රාජසභ වින්දා ඒ සියල්ල විඳලා මේ ලෝක ස්වභාවය අත් දැකලා අත් විඳලා ඒ පරිශ්‍රණයට අවතීර්ණ වුණා එනන් දැන්
लोक स्वभाव अद्देकल तमंगे पटिटिक मतुवेन दुख सत्य अवबोध करगान पिंवतुनी ओय कसादयक बेंदल विवाह वेला आदरय करला एदेन दरुओ हदला गह मरागेन बेनगेन एविलीला ओय गिनिटिक पत्तुवेन इड देन इड दीम हरहाय ओबट दुख सत्य दकिन्न पुलुवां වෙන්නේ මොකද ඔබ ඇතුලේ ඉන්න සත්තු ටිකට නිදා ගන්න ඉඩ දෙන්න එපා සිවුරක් දාගෙන මහන වෙලා පැත්තකට නිදා ගන්න ඒත් නැගිටිනවා මෙඟ පන ගහනවා සත්ව ස්වභාවය ඔබ හදනවා විවාහ නොවී ඉන්න ඔබ හදනවා දරුවෝ නොහද ඉන්න ඒක නෙවෙයි පැහැදිලිවම කියන්නේ ඒක නෙවෙයි පාර හැබැයි ඒක පටලවාගෙන තිනවයි දැන් සමහර අය කියනවා දැන් ඒක මං කිව්වර කන්දේ ලගිනකොට එක එක මට්ටම් වල ඉන්න එක එක විතර දේශනා කරනවා දැන් ඇත්තටම මේ ධම්මගේ විවාහ ජීවිත ගත නොකර ධම්මකට ප්‍රවේශ වෙලා ධම්ම දේශනා කරන කට්ටිය ගොඩක් වෙලාවට කියන විවාහ වෙලා වැඩක් නැහැ. දරුවෝ හදලා වැඩක් නැහැ. විවාහ වෙන්න එපා. ඕවා ප්‍රිය දෙයට ඇලි ඇලි අනේකසම්. ඕව නැති කරදර ඇති කර ගැනීමක් ඕක කරන්න එපා කියන උපදේශොත් ඒගොල්ලන්ට ලැබිලා. එතකොට තද්දටම දැන් ඒ ගැහණු ළමයා මගෙන් අහනෝ මට මේවා කියන දේශකයන්න් වහන්සේලාත් එක්කත් මං ගැටෙනවා. මට ඕනේ මෙයාව මගේ කරගන්න. හැබැයි සමහර දේශකයන් වහන්සේලා කියනවා විවාහ වෙන්න එපා දරුවෝ හදන්න එපා. ඕක රාග රාග ගති. විවාහය කියන එක වෙන්නම එපා කියලා කියනවා කියලා. ඉතින් අර ඒ දේශනාව අහන අර තරුණියට එක මහා පීඩාවක්. මං දේශකයන් වහන්සේලා එක්කත් ගැටෙනවා. මට ඒ ගැටීම ඇයි ඇයි මේක මේකද බුද්ධි මේකද බුදුහාමුදුරු කියපු පාර. රාගය කියන එක රාගය කියන එක නැතුව ආදරය කියන එක කරන්න බෑ මට රාගේ තියෙනවා මට ආදරය කරන්නත් ඕනි රාගේ නැති කරනවා කියලා කියන්නේ ආදර සම්බන්ධතාවයක් නැතුව ඉන්නවා කියන එකද හරියටම හරියේ ප්‍රශ්නේ රාගේ නැති කරනවා කියලා කියන්නේ ආදර සම්බන්ධතාවයක් නැතුව ඉන්නවා කියන එකද පින්වතුනි මොකක්ද රාග ආදර සම්බන්ධතාවයක්වත් විවාහ ජීවිතයක් කියන එකට විතරක් රාගය කියලා දාගත්ත හින්දානේ මේ වැඩේ වුනේ මොකක්ද රාග රා දන්නවනේ රා බිව්වම මත් වෙනවනේ රා වගේ මත් වෙලා ගෑවි මේ ගති හද හදා ඉන්න. එනම් ඔබ තුල කුහකකම ඊර්ෂ්‍යාව රසපරිහිතකම මතුවෙලා මේ සත්වයෝ ඉපදෙන හැම වෙලාවෙම රාග ගතිය ඉපදෙනවා. ඒ ඉපදෙන්න ඉඩ දෙන්න. ඉපදෙන්න ඉඩ දීලා පළවෙනියට දකින්න දුක්ඛ සත්‍යය. මම මේ කියන්නේ බොහොම ඒකමයි මේ පාර වරද්ද ගත්තේ පළවෙනියටම ඔබ නළුවෙක් වෙන්න ගියානේ බනහන්න ඇවිල්ලා බනහන්න ආපු දවසේ මා හරි මස් මාළු කන්න හොඳ නැහැ ඒක නතර කරන්න විවාහ වෙන්න හොඳ නැහැ ඒක නතර කරන්න කසාද බඳින්න හොඳ නැහැ ඔය සාදර සම්බන්ධතා ඔක්කොම නතර කරන්න Facebook එක ක්ලෝස් කරලා account එක අයින් කරන්න ඇන්ටනාවේ TV එක ගලවලා ඒක පෙට්ටියකට දානවා TV එක ඔය ටිකනේ කරේ හැමෝම දැන් ඔබ සම්තිනවා කියලා මේ බාහිර පරිසරයෙන් අයින් වෙන්න ඔක්කොම අයින් කළ නළුව ටිකක් වුණාන රංගපෑවල රංගපාල නළුව වෙලා අනුගාමිකයෝ වෙලා කවදද පින්වතුනි නිවන් දකින්නේ මේ තරුණ තරුණියෝ මුළු ජීවිතේම විනාශ කරගෙන තියෙන්නේ නිවනක් හොයන්න ගිහින් දන්නේ නැ නිවා ගන්න හදන්නේ ගින්නක් කියලා ඒ ගින්න නිවා ගන්න කියලා තව ගින්නකට පැනලා තියෙන්නේ හිත ඉල්ලනවා ඒ ආදරේ ඒ සතා ඉල්ලනවා ආහාර එයාට ඕනේ සෙනෙහස එයාට ඕනේ ආදරවන්තේ ඒ සතා පන ගහනව දහස් වරක් එයාට ඕනේ ආදරේ හන් ආදරවන්තේ කිනු බෑ මං ඔයාට ආදරේ කරන්න ඔයා ඉනිපා මාත් එක්ක ඔයාම තමයි නිවන් දකින්න තියෙන පටිය මයින් අයින් වෙන්නේ මට ඕනේ සිවුරක් දාගෙන ගිහිල්ලා මහාන වෙලා නිවන් දකින්න කොයි තරම් වැරදි තීරණයක්ද බලන්න අල්ලගත්තනේ සර්පේ දහම සර්පයා නම් අල්ලගත්ත වල්ගේ එහෙනම් මේ පටිය ලියන හැටි මේ කියන්නේ හොඳට ඔබ ඉඩ දෙන්න ඔබේ ස්වභාවිකත්වය ඕක මරෝක විනාශ කරගන්න එපා මේ අද සමාජයේ ඉන්න මිනිස්සු ඇඟෙන් මිනිස්සුනාට මිනිස්සු නෙවෙයි ඇයි මිනිස්සු නෙමේ කියන්නේ එක එක දිට්ටිගත වෙන එක එක වත්වල හිර වෙන එක එක භාවනා ක්‍රමවල හිර වෙන සමහරුන්ගේ බ්‍රහ්මගති මෝහත් වෙලා උදේට මෙට්‍රස් එකක් දාම් භාවනා කරන පෑයක් හවසට දාගෙන භාවනා කරන පෑයක් ඒගොල්ලෝගේ බ්‍රහ්මගතිය වෙලා මිනිස්සයා ඉටියට ඇතුළේ ඉන්නේ බ්‍රහ්මෙයි ගෙදර ඉන්නේ බ්‍රහ්මෙයි ඉතින් එයාට ඒ බ්‍රහ්මයා අර ආදරේ සිතිවිලිනකොට වේදනාව 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 කිකී අයින් කරනවා. නෝණ කියනවා මම ඔයාට ආදරේ මෙන්න කෑමක් හදනවා. එයා ඒ සංඥා ඔක්කොම අයින් කරන එක. ඉතින් බ්‍රහ්මයෙක් එක්ක බෑ පෞල් ජීවිතේ ගත කරන්න. එතකොට ඒ පෞල් ජීවිතේ විනාශයි.
දැන් මේ බ්‍රහ්මේ දහම දේශනා කරේ කාටද? මනුස්සයාට. මනුස්සත්ත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කිව්වේ ඇයි? කයෙන් මේ ශරීරයෙන් මිනිසෙක් වෙලා නෙවෙයි ඔබ ඉන්නේ. ඔබ එක එක දිත්‍තිගත වෙලා බ්‍රහ්ම වූතවල නළුව වෙලා රඟපාන වත්වල හිර වෙලා සිල් වූතවල හිර වෙලා අනුගාමිකයෝ වෙලා මිනිස් ස්වභාවය කෙලසගෙන විකෘති වෙලා එහෙනම් එයාට මේ තහම ගෝචර වෙන්නේ නැහැ. එදා බුද්ධ දේශනාව ගෝචර වුණේ කාටද බින්තු පින්වතුනි? කිසා ගෝතමී දරුව නැති වෙලා සෝ කියන්නේ සතර පෙර නිමිති පහළ වෙලා ඒ දුක් ගින්න හිටපු කෙනේ පටාචාර සුනීත සෝපාක අර බමුණු ටිකක් හිටියා දහම දැක්කද අතලොස්සක් දෙනා දැක්කා බමුණුන්ට උනේ මොකද වත්වල හිර වෙලා හිටියා අනුගාමිකය වෙලා වත්වල සිල් උතවල ධානවල සිත් මනෝභාවය ඔයෝ මනෝභාවය විවාහ ජීවිතවල රාග තියෙනවා කියලා කසාදුන බෙදින්නක මනෝභාවය ඕවැ හිර වෙලා මූඩ් ගහගෙන මුළු ජීවිතම විනාශ කර ගන්න මේ දහම් මග තියෙන්නේ හරිම ලස්සන පාරක් පෞල් ජීවිතයක් ගත කරගෙන ලස්සනට විඳින්න දීපු ජීවිතයක් ඔබ විඳවනවා වත්වල හිර වෙලා හරිම ඛේදනීය ඒකට මේ ගොඩාක් දැන් මේ ධර්මය හරිම පරිස්සමින් දේශනා කරන්න කිව්වේ ඒක සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට ආනපාන අධ්‍යක්ින්නේ නැහනේ. එතකොට මේ සංදැකල සංවලින් මිදෙන පාර කියන තමන්ට දැනෙන විදියට. කියද්දී ඒකේ යම් කියන්නේ එතෙන්දී අර ආනපානේ වෙලා මේ හරිම ස්වභාවික දෙයක් තියෙනවා මේ ගැළවිලා යන්න. දැන් ප්‍රාගය දේශය ප්‍රහාණය කරන්න කියන්නේ හිතලා කරන දෙයක් නෙවෙයි පටිය ගැළවිලා යන දෙයක්. ඔබ හදනවා දෙයක් කරන්න. සතර කමටහන් වඩනවා කියන්නේ කරන දෙයක් නෙමේ ඒක තමන් තුළ භාවිතයට ගැනන දෙයක් වැඩෙන දෙයක් අපි හදනවා වඩන්න ඔය ඔක්කොම දේවල් කරන්න යන්නේ කවුද මේ මුලින්ම දේශනාව අහන්න ආපු කෙනා මොකද එයාගේ පටිච්චසමුප්පාද දැකලා නැ චතුරාර්ය සත්‍ය දැකලා නැ දුක්ඛ සත්‍ය දැකලා නැතු යනවා භාවනා කරන් දැන් භාවනත් මේ සූත්‍රය තියෙනු අන්තිමට ඒක තියෙන්නේ දුක්ඛ සත්‍ය දැක්කට පස්සේ සමුදය සත්‍ය දැක්කට පස්සේ නිරෝධය දැක්කට පස්සේ තමයි භාවනාවට එන්නේ. ඒක දකින්න නැතුව දුක්ඛ සත්‍ය දකින්න නැතුව ඔබ මනෝභාවයන් තුල හිර වෙලා මේ වැසන් මෙහෙමසන් කියලා ජීවිත අවුල් කරගෙන ඉන්නේ. ඉතින් දැන් ওই ගැටලුව ලියා ගන්න මේක ගොඩාක් දෙනෙකුට ආවත් ගොඩාක් එක දිගටම ওই වගේ ප්‍රශ්න ටිකක් මට ආපු නිසායි මේ මාතෘකාව ගත්තේ මේ සූත්‍රයට ගලපලා උදාහරණේ විදිහට. එතකොට පින්වතුනි ඊළඟට දැන් ඔන්න කතමා කතමේ චාවුසෝ සංකිත්තේන පංච උපාදානඛන්ධා දුක්ඛා සේයති ද රූප උපාදානඛන්ධෝ වේදනා උපාදානඛන්ධෝ සංඤා උපාදානඛන්ධෝ සංඛාර උපාදානඛන්ධෝ විඤ්ඤාණ උපාදානඛන්ධෝ ඉමේ උච්චාතාවුසෝ සංකිත්තේන පංච උපාදානඛන්ධා දුක්ඛා කියලා නැවත දුක්ඛාරිය සත්‍ය සාරාංශව කියන. දැන් මේ පංච උපාදානඛන්ධා දුක්ඛා කියූප එක තමයි පංචස්කන්ධ දුක්ඛ කියලා තමයි අර විවාහ ජීවිතවල දුක්, දරුවෝ හදන එකේ දුක්, ටීවී බලන එකේ දුක් කියලා ගත්තේ මොනවද? පංචස්කන්ධා දුක්ඛ. හැබැයි සූත්‍රේ තියෙන්නේ කොහෙද? පංච උපාදානඛන්ධා දුක්ඛ. පටලව ගත්තනේ ඉතින්. පංච උපාදානඛන්ධේ වෙන්නේ මේ තමන්ගේ තුල රත් වීම පිච්චීම ජනිත වෙනකොට අර ගතිය රූප උපාදානඛන්ධ රූප කිව්වේ ගති. එතකොට වේගය වේදනාව ආවේගය චිත්තාවේගය එනකොට මේ රූප රූපං වල රූප උපාදානඛන්ධයක් වෙනවා ගතියක් ඉපදෙනවා. වේදනාවක් ආවේගයක් වෙනවා. සංඥාවේ සං එකතු වෙලා එතන පටිය හැදෙනවා. එතකොට සංඛාරයකට අර සංනිපදෙන ක්‍රියාවලියක් තමන් තුළ ක්‍රියාත්මක වෙලා විඥාන උපාදානඛන්ධා විඥාන ශක්තියක් ඉපදෙන ගතියක් බිහි වෙනවා. අන්නේ ගතිය බිහි වෙන තැනයි දුක්ඛා තියෙන්නේ. අපි දුක්ඛ දැක්කේ විවාහ ජීවිතවල දුක්, දරුවා හදන එකේ දුක්, ටීවී බලන එකේ දුක්, උපාදිවල දුක්, පංචස්කන්ධා දුක්ඛයි. සූත්‍රය තියෙන්නේ බුද්ධ දේශනාවේ තියෙන්නේ පංච උපාදානඛන්ධා දුක්ඛ. ඔන්න පටලැවි. දැන් ලිහා ගන්න. මේ ලිහලා ලිහලා දෙනවා පුළුවන් තරම් ලිහනවා. මෙච්චර ලිහලා දීලා තිතින් තේරෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ ඇත්තටම. ඊට පස්සේ දැන් දුක්ඛාරිය සත්‍යං දැකගත්තනි. මම පළවෙනියට ඔබ ඔබේ ජීවිතේට ඉඩ දෙන්න, මනුස්ස ස්වභාවයට එන්න,
වාරණවලින් අයින් වෙන්න නලුකමෙන් අයින් වෙන්න ඔබ ඔබ වෙන්න ඔබ ඔබ වෙන්න ඔබට හොඳට පෙරලා පෙරලා ආදර කරන උනේ ආදරවන්තියක් නම් ඔබ එහෙම වෙන්න ආදරේ කරන්න බණින්න ඕන නම් බණින්න ඒ ස්වභාවයන් ටික මුලින් මතුවෙලා ඔය සත්ත්වනිකාය අඳුර ගන්න සතු ටික අඳුර ගන්න තම්මි තම්මි වෙලා මේ සත්ත්වනිකාය අබිනිබ්බන්ති වෙන අය අඳුර ගන්න අන්න දුක්ඛ සත්‍ය දකින්න එතකොට ඔබට පේනවා සමුදය සත්‍ය කතමාචෞසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං දැන් දෙවනි සත්‍ය මේක තමයි පරම සත්‍ය එහෙනම් දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යායන් තණ්හා පොණෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభినందని సేయతి దం కామతన్నా భవతన్నా విభవతన్నా ఇదం ఉచ్చతా ఉసో దుఃఖ సముదయం అరియ సత్యం కే ఎనం పింగ్వతుని దుఃఖ సముదయం కియనేక యాయన్ తన్హా యాయట యాయట తన్హా వెన్నే తనక హావెనవ కియన్నే తియన సత్తు టిక తవ సత్తు బో కర కర තව ගති උපද්දව උපද්දව අර ගති පොදියටම ගති එකතු වෙවි අනේක තමයි තැනක හා වෙනවා කියන්නේ දැන් මේ ආදරය කරන එක මාරයි මටම ආදරය කරන මටම පමණක් ආදරය කරන ආදරවන්තයෙක් ඉන්න ඕනේ කියන පටියක් එක්ක තමයි මේ ආදර මැසේජ් දැක්ක ගමන් අර සත්‍යය ඉපදි 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 ඒ පටිය තව තව තර වෙවි යනවා එහෙනම් යායන් තණ්හා යායට එක යායට එක මැසේජ් එකයි තාවසේ සිතිවිලි ගොඩයි අර මැසේජ් එක 25ක් 35ක් බලලා අවසන්ෙනකොට එනා යායට යායට යායන් තණ්හා දැන් ඔබ තණ්හව දැක්කේ කොහොමද එළියේ මේ ගෑනු ළමයා තමයි ඔක්කොටම හෙනේ එයා වයින් කරන්න ඕනේ කියලා තණ්හාව අතාරින සම්බන්ධතාවය අයින් කරන ටීවී එක අයින් කරන Facebook එක අයින් කරන ඔබ තණ්හව දැක්කේ කොහොමද එළියේ තණ්හාව කියන්නේ තැනක හා වෙන්නේ කොහෙන්ද ඇතුලේ ගතිය නං ගති පටියක් ගොතන්නේ මේ සත්තු වත්ත එක සතා තව 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 සත්තු ස්වභාවයේ පදක ගහ සත්ත්වනිකායේ වෙලා මේ ඇතුලේ ගති පොදියක් බිහි වෙනවා. ඒ ගති පොදිය බිහි වෙන හැටි ඔබ දකින්න ඔබට පේනවා. ඔබට ওই મેસેජ් එක ආපු ගමන් පේනවා. දැන් ඔබ මේ දෙවෙනි ප්‍රේමවන්තයා නම් පළවෙනි ප්‍රේමවන්තයාගේකත් මතක් වෙනවා. මේ મેસેජ් එකක් ආපු ගමන් මම ඔයාට ආදරේ කියනකොට ඔබ තුල පණ ගහන්නේ පෙර සංසාරයක් පුරාවට අනන්ත වූ ස්වාමි පුරුෂයන් ඇසුරු කරලා ඔවුන් ඔබට ආදරය ප්‍රකාශ කරලා ඒ පණ ගහගත්ත සත්තු ටිකටයි නැවත පණ දෙන්නේ. එහෙනම් කොච්චර යායක් ගොතන් ආවද පින්වතුනි? ඕක යායට යායට ගෙතන හැටි දකින්නකෝ. මේක ලස්සනට ගොතන් යන ගෙතුම් පටියක් කියන එක. අනේ එතකොට ඔබට පේනවා මේ යායන් තණ්හා පොණෝ භවිකා මොකද්ද පොණෝ භවිකා කිව්වේ පුන පුනා භව හැදෙනු පුන පුනා හැදෙනුද එක મેસેජ් එකයි 30 පාරක් බැලුවා 30 පාරෙම පුන පුනා භව හැදුණා පුන පුනා භව හැදි හැදි යායන් තණ්හා තැනක හා වෙනු ගතිය ශක්තිමත් වෙනු පුන පුනා භව හැදි හැදි නන්දි රාග සහගත කැමැත්තෙන්ම කැමැත්තට බැඳෙන්නේ ඉච්ඡට පටිච්ච වෙනෝ කැමැත්තට කැමැත්තෙන්ම බැඳෙනවා කියන එකමයි මෙතන නන්දි රාග සහගතා කැමැත්තට කැමැත්තෙන්ම බද්ධ වෙලා తత్ర తత్రాభినందති අභිනන්දණයටපත් වෙනෝ මාරයි මට ආදරය කරන කෙනෙක් හම්බුණා හැබැයි ඉතින් මටම මද දන්නේ අර කණ්ඩිච්චම් පාලිච්චම් එකත් එනෝ ජරාත් එන ආයික ගෙතෙනෝ ආයි ගෙති 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 తత్ర తత్రాభినందති සේයති දං කාම තණ්හා උන්න කාම කිව්වේ කායේ කාය ක්‍රියාත්මක වුණා රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ආවා ආදර ගතියක් ආදර සතෙක් බිහි වුණා අර තියෙන ගති ටිකටම තැනක හාවිලා මටම විතරයි ආදරේ කරන්න ඕනේ වැඩ දිලවත් කාට හරි ආදරයක් තව ප්‍රකාශ කළා වුණොත් මම බලා ගන්නම්කෝ මේ મેસેජ් එකේ හරි වැරද්ද කියලා හිතටම දාගන්න එනං ඒ කාම තණ්හා කියන ගමම්ම භව තණ්හා ආයි හෙට උදේටත් මේ වගේ ඒවාවි. ඒ ස්වභාවය උපවත් ගන්න කැමති. ඒක හින්දා නැවත ආයි મેસેජ් එකක් අහම ආයි පණ ගහන්නේ. කාම තණ්හා ඒ ඇති වෙච්ච ඒ ගතිය නැවත නැවත පවත්ව ගන්න කැමති ඒක භව තණ්හා. ඒකෙන් විභව තණ්හා. ඒ භව ස්වභාවයෙන් වෙන් වෙන්න කැමති නැහැ.
දැන් ඔබට ඔය අතර විභව තණ්හා කියන එකෙන්නේ මම ආදරේ ඇති වුණා අර ජාති වෙලා ජරා වෙලා යනකොට ආයෙත් නිකන් පොඩ්ඩක් හරියව උස්සල ගන්න ඕනි කියලා ඔබත් දාන මමත් ඔයාට ආදරේ දැන් බලන් ඉන්න ආයි අර පැත්තෙන් උත්තරයක් එනකම් බලාගෙන ඉන්න සිහියක් නැතුව අර ඒ හදාගත්ත භව ස්වභාවයෙන් වෙන් වෙන්න අකමැති අපට ඕනේ මේ පටි එකේ මාර සුවයක් තියෙනවනේ ඒ මැසේජ් වල කවි අහන එකේ ආදරේ ප්‍රකාශ කරන එකේ කෝල් කරන එකේ ඒකේ සුවයක් තියෙනවා අපට ඕනේ කාම තණ්හාව ඒ භව ස්වභාවය තියන් ඉන්න එකේ විභව වෙන්න කැමති නැහැ විභව තණ්හා අර ඔය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා එකම තැන එකවර ක්‍රියාත්මක වෙනවා ඒ වෙලාවේ පණ ගහන්නේ අර පටියට මේ මෙයාව මට මේ ලෝකේ මගේ ලෝකේ මං ආස විදිහට පවත්ව ගන්න ඕන කියන පටියට පණ ගහන එතකොට ඔය විදිහට ඉදම් උච්චතාවසෝ දුක්ඛ සමුදයං සම්මුදය ගති බිහි කර කර මේ යායට යායට සමුදය සත්‍ය වෙන හැටි දකින්න දුක්ඛ සමුදයං ඕක තමයි අරිය සත්‍යං රිය අතහැරෙන සත්‍ය දැන් බලන්න පිමුතුනේ ඔය දෙකම දකින්නේ නැහැනේ මේ අය දුක්ඛ සත්‍ය දකින්නෙත් නැහැ සමුදය දකින්නෙත් නැහැ ආපු පළවෙනි දවසේම සතර කමඨහන් වඩන රාගේ අයින් කර රාගේ කියන්නේ මොකද්ද කියලා දන්නේ දේශය අයින් කර මයින් එක වැරදීන තේරුම් ගන්න බැරුනම අනිත් අයගෙන් අහන ඊට පස්සේ කියන ඔය ඔක්කොම සං ඕව කළා වැඩන්නේ ඕව අතහරින් අර තනි කරන අලුවෙක් වෙලා රඟපාල මුළු ජීවිතේම විනාශ කරගන්න අද එහෙම වෙමින් පවතින ඒකයි මම මේ කාලයට ගත්තේ විශේෂයෙන් කාන්තාවක් විදියට විශේෂයෙන් ගිහි ජීවිතයේ ඉඳගෙන මේ ධර්මය තව ඉස්සරහට ගෙනියන්න ඕනේ මේ දහම නිවීම මිදීම සැනසීම අනිත් අයට දෙන්න ඕනේ පටලැවිලා ඉන්න ලිහන්න ඕනේ කියන බොහොම පරම චේතනාවෙන් තමයි මේ මාතෘකාව අද අරගෙන කතා කරන්නේ. ඉතින් විශේෂයෙන් තරුණ තරුණියන්ට ඔබට අවසානයේ තේරෙවි මේ ජීවිතේ කොයිතරම් ලස්සනට විඳින්න පුළුවන්ද කියලා. මේ ගිනිගොඩ මැද්දේ ගිහි ගේ තුල ඉඳන් හරි ලස්සනට යන්න පුළුවන් ගමනක් කියලා ඔබේ අර්ථ සාධනෙම හදාගෙන යන්න පුළුවන් ගයක් කියලා හොඳට පැහැදිලි වෙයි මේ සත්‍ය දෙක මුලින් දකින්න ඔබේ ලෝකෙට ඔබ ඉඩ දීලා. එතකොට ඔබට ලස්සනට පේන සමුදේ සත්‍ය ගොත ගොතා යන හැටි අර කලින් මැසේජ් ටික කලින් ආදරය කරපු හැටි ඉස්සර කවුරු හරි ප්‍රකාශ කරපු දේවල් කතාවල දේවල් අර තමන් ගොතාගත්ත රූප උපාදාන කන්දේම රූප විදිහට එක මැවි අර හේතුඵල වෙවි ඵල හේතු වෙවි යායට ගොගෙතෙන හැටි පේන්න ගන්න. අස්සරට පේන්න ගන්න. ඕ ඊට පස්සේ බලන්න කතමා චාවසෝ දුක්ඛ නිරෝධෝ කියන එකේ රෝධ වෙවි ආපු එක නිරෝධයි වෙන්නෝ. එතකොට එතෙන්දී දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං කියද්දි තණ්හාය කියන එක පැහැදිලි කරානේ තැනක හාවෙලු. තැන කොහෙද? අපිම හදාගත්ත අපිම වටිනාකමක් දීපු අපේ ලෝකෙ. එහෙනම් අපිම හදාගත්ත එකේ ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා නිච්චයි සුඛයි අත්තයි කියලා අපිම හදාගත්ත මේ ගති ලෝකයේ දීපු පටිය තමයි ඔය ගෙතෙන්. ඒක එතන තමයි හාවෙන්නේ. එහෙනම් ඒ තණ්හාය වෙන තැන අශේෂ විරාග නිරෝධ ඔබ තුල මේ පණ ගහන සත්‍ය දැක්කනම් ඔබට පේනවා මේ පී මුල් වෙලා තමයි ජාති ධම්ම ජරා ධම්ම මරණ ධම්ම ඇවිල්ලා මේ සත්තු ඉපදෙන්නේ මේ පී කවුද හදාගත්තේ පිරි අපිරි තමන්ම හදාගත්ත දෙයක් මේ ආදර සම්බන්ධකදී ඔබට පේනවා මම මේ කෙනා මටම පමණි ආදරය කළ යුත්තේ කියලා ඔබ දාගෙන තියෙනවා වටිනාකම ඔහු මටම පමණි ආදරය කළ යුත්තේ කියලා ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අවිච්ච වෙලා අනිච්ච සුඛ අත් කරගත්ත ස්වභාවයක් තියෙන. ඒක තමයි තණ්හාය කියන්නේ. නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත් වෙච්ච ලෝකේ. ඒ තණ්හාය තියෙන්නේ ඔබම දීපු වටිනාකම් ටිකක් එක්ක කොට ගහගත්ත සත්ව ස්වરૂපයන් ටික. සවතත් ස්වરૂපයන් ටික. පටි ටික. අන්නේ පටි ටිකේදී ඔබට තේන්න ගන්නවා මේ රෝධ වෙවි ආපු එක නරෝධ වෙද්දී දැන් මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දකිද්දි තමන්ගේම ලෝකේ ක්‍රියාත්මක හැටි පේන්න ගන්නකොට ඔය රෝධ නිරෝධ වෙනවා. ඔක අත්දකින්න කරන්න දෙයක් නැහැ. එතකොට ඔබට පේනවා රෝධ නිරෝධ වෙද්දි චාගෝ පටි නිස්සග්ගෝ මේ පටිය නිස්සග්ග වෙන්න ත්‍යාගයක් කැමැත්තක් තමන් තුළම ඇති. දැන් මෙච්චර කල්
ඔහු මටම පමණි ආදරය කළ යුත්තේ කියලා ඔබනේ හදාගත්තේ පටියා. ඒකනේ අර මට විතරද දන්නේ නැහැ කියලා තින් තව කාට හරි කියලාද දන්නේ නැහැ කිය ඔක හිතන්න ගත්තානේ. එතකොට අන්නේ හදාගත්තේ පටි ස්වභාවය තමන් කැමති ආකාරයට පවත්ව ගන්න බැරි බව ඕකේ තියෙන අසහනකාරී ස්වභාවය. ඔබ ඔබ තුලින්ම අත්දැක්කන් ඔය පටිය ගොතන් ආපු හැඩෙත් ඔබට පේුණානේ. ඒතර ඔබට පේන්න ගන්න ඔබ දීපු වටිනාකම මේ පිරි පේන්න ගන්න පිරි අපිරි සිත දකින්න නම් දුක්ඛ සත්‍යයේ පරිඥාතම් පරිඤ්ඤය පරිඥාතන්ති වෙනු පිරි අපිරි දකින්න තමන්ගේ ලෝකය තමන් විදලා ඇත්ත දකින්න ඔබ තුල ක්‍රියාත්මක වෙන ලෝකයේ ඇත්ත දකින්නකොටම හරියට ඇත්ත දැක්කොත් මොකද වෙන්නේ අර පටිය නිසග්ග වෙයි අර පටියට තියෙච්ච වටිනාකම ගැලවිලා යන දැන් ආවේ කෑදර ආදරයක්නේ ඒ කෑදර කමින් මගේම වෙන්න ඕනි කියලා හදාගන්නකොට දහස් වාරයක් එයා වෙන ගෑනු ළමයි දිහා බලනකොට මාව පිච්චිලා යන එයා වෙන ගෑනු ළමයි ගැන කතන්දර මාත් එක කියනකොට මං දහස් වරක් මෙරි මෙරි පිච්චෙනෝ තව කවුරු හරි මෙයාට සම්බන්ධ වෙලා ඇද්ද කියලා මං Facebook එකෙන් හොරාට ලොග් වෙලා බලන කවුද ඉන්නේ යාළුවෝ කියලා මං කෝල් වලට අහුම්කන් දීලා බලනු මැසේජ් ටික ආපහු පීර පීර බලනු කවුරු හරි ගෑනු ළමෙක්ගේ මැසේජ් එකක් ආවොත් මගේ ඇඟ පිච්චිලා යනු කොයි තරම් පිච්චිල්ලක්ද කොයි තරම් ගින්නක්ද කවද හදාගත්ත පටියක්ද එහෙනම් පින්වතුනි ඔන්න ඔය පටිය දකින්න ඔය පටිය දකින දකින වෙලාවට ඔබව පිච්චෙන හැටි ඔබට පේනෝ පිච්චෙන්නේ ඇයි කියලා දකින්න ඔබම හදාගත්ත පිරිය පිරි ලෝකේ ඔබට පේනෝ ඔබමම වටිනාකමක් දීලා තණ්හාය කියලා මේ ගොතාගත්ත පටිය පේනෝ එතකොට ඔබට පේනවා මෙය තමන්ට අවශ්‍ය විදියට පවත්ව ගන්න බැරි බව දකිනකොට එතෙන්දී අර අශේෂ ශේෂයක්වත් ඉතුරු නැතුව ටික 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 පටිය ගැලවෙන්න ගන්න ඕක එකපාරම වෙන්නේ ඒ පටිය ගැලවෙන්න ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න ඕනේ දැන් මෙච්චර කල් ස්වාමිව 1000ක් ඉඳලා ඇයි මේ නිවන් දකින්න ඡාතිය විතරක් එයා වෙපා කියලා අතාරින් ගන්නකෝ ඒ අත්දැකීම විවාහ වෙලා දරුවෝ හදලා අර සතුටික අවදි කරගන්න සතුටික පණ ගහගන්න ඒ ලෝකෙ දකින්න එතකොට දුක්ඛ සත්‍ය ඔබට පේන්න ගන්න ඒ සත්ත්ව ස්වභාවයන් පේන්න ගන්න ඔබට ෆෝන් එක හොරෙන් බලන්න හිතනෝ මහත්තයාගේ ෆෝන් එක නෝන්නගේ ෆෝන් එක Facebook එක බලන්න හිතනෝ කොහෙද ගියේ කියලා හන්නිතනෝ ඇයි පරක්කුනේ කියලා හන්නිතනෝ කොහොම දේවල් මේ එනකොට ඔය ජාති ජරා වේවි රත්තිල්ල පිච්චිල්ල ජනිත වෙනකොට බලන්න මේ මොකද්ද කොහොමද මේක මතුවෙන්නේ කියලා ඔබ හදාගත්ත ලෝකේ ඔබට අවශ්‍ය විදිහට පවත්ව ගන්න ඔබ පොරකන පොරකනවා ඔබ මහා ආයාසයක් දරනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය ඔබට දැනෙනවා නිින්ද යන්නේ අද පරක් වේලාවේ කොහේ ගිහිල්ලා ආවත් දන්නේ එළි වෙනකන් නිින්ද යන්නේ ඒක කල්පනා කරනවා කී දහස් වාරයක් මෙතන පණ ගහන ඒ ස්වභාවය දකිනකොට අර පිරි අපිරි දැක්කනම් ඔබ දීපු වටිනාකම දැක්කනම් ඔතන ඔබට පවත්ව ගන්න බැරි ස්වභාවය ඔබ දැක්කනම් අර පටිය ගැලවිලා ගැලවිලා යනවා අශේෂ විරාග ඔන්න රාග විරාග වෙන වෙලාව දැන් රාග විරාග කරන්න හැදුවේ කොහොමද කසාද නොබැද කසාද නොබැද නම් රාග විරාග කරන්න හේතු හදාගෙන ආපු අය ඇති ඒගොල්ලෝ කසාද නොබැදම රාග විරාග කරාවි හැබැයි හේතු හදාගෙන ඔබට ගැහණු ළමයෙකුට හිත යන්නේ ආදරය කරන්න හිතෙන්නේ ඇයි එහෙම හිතෙන්නේ නැති අයත් ඉන්නවනේ සමහරුන්ට උපතෙන්ම කසාදයක් බඳින්න විවාහයක් වෙන්න ආදරයක් කරන්න හිතෙන්නේ නැති අය ඒගොල්ලන්ගේ පටි නැති වුණාට වෙන පටි ඇති ඒ සතා නැති වුණාට වෙන සත්තු ඇති ඒ සත්තු ටික ඒගොල්ලෝ බලා ගන්නවා එතකොට අර ආදර සතා කෑදර සතා ඉන්න අය ඒ සතාට පැත්තකට වෙලා ඉන්න කියලා දඬුවම් කරලා ඒ සතාව නිවන් දක්වන්න බෑ ඒ සතා සුවපත් වෙන්න ඕන ඔබ සුවපත් වේවා කියලා කියන සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වේවා කොහෙද ඉන්නේ ඔබ හිතන මේ එළියේ ඉන්න ඔක්කොම සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වේවා කියලා උදේ ඉඳන් අතුරු කොහෙද සියලු ලෝකේ ඇතුලේ සියලු සත්ත්වයෝ ඇතුලේ ඒගොල්ලන්ව තමයි සුවපත් කරන්නේ. දැන් විවාහ වෙන්න ආස, ආදරය කරන්න ආස සතෙක් ඉන්න පොර බදින වර සින්දු බලන්න, කියන්න, ආදරය කරන්න, විවාහ ජීවිතයක් ගත කරන්න මගේ මහත්තයා කියලා සලකන්න පොර බදින සතෙක් ඉන්න. ඒ සතාට කියන පැත්තකට වෙලා හිටු කියලා විවාහ වෙන්න ඇතුවේ.
නම් අර සතාට හම්බ වෙනවද සූපත් වෙන්න පුළුවන්ද සූපත් වෙන්නද සිවුරක් දාගෙන මහාන වෙන ওই සතා පැත්තකට වෙලා හිටු කියලා මම පුළුවන් අර සතාව නිවන් දක්වන්න වතුර බාල්දයක් ගහලා පැත්තකට වෙලා ඉන්න හැදුවට අර පටිය බලවත් වෙන පාරක් පාරක් ගානේ ඔබ ඇඳුම කුමක් වුණත් අර පටියෙන් වෙන තල්ලුවෙන් ආදරය ඇති වෙනු Taman dannewat nathuwa matat thoren mage hita adila yanu ekata ænduwa mokakda kiyala badawak na ima tana badawak na ehemai oy swabhawaya athi wen ehenam oy patiya matu wen ida deela patiya swabhawaya dakina kota asesa viraga nirodho weno geti 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 gege gati ekatu wewi aapu eke 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 pati himin himin galavi 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 yanawa පස්සේක දිචාගෝ ඒ නිවීමේ මිදීමේ සැනසීම තුල ඔබට ඒකට කැමැත්තක් ඇති වෙනවා අර වඩීපු වටිනාකම කැමැත්තෙන්ම අතහැරෙන්න ගන්න එතකොට ටික දවසක් යද්දි මැසේජ් බලන්න හිතෙන්නේ නැහැ කො බලන්න ගියේ කොහෙද කියලා අහන්න හිතෙන්නේ නැහැ හැබැයි අර කෑදර ආදරේ තින පටිය ටික ටික ගැලවි ගැලවි ගිහිල්ලා අනේ එදාට ඔබට ඇති වෙනවා පිවිතුරු ආදරයක් ඔය පටිය සම්පූර්ණයෙන් ගැලවිලා ගිය දාට එදාටයි ඔය රිමෝට් කන්ට්‍රෝල් එක පැත්තකින් තියන් ඇතුලේ ඉන්න ස්වාමිය කෙලියෙන් හොයනෝ ඇතුලේ ඉන්න ආදරවන්තයෙක් කෙලියෙන් හොයනෝ අතුලේ ඉන්න ආදරවන්තියෙක් එළියෙන් හොය හොයා එළියෙක් කෙනා ඇතුලේ කෙනාට ගලපවන්නයි ඔය දත කන්නේ ඔය වෙර දරන්නේ ඔය පාලනය කරන්නේ එනං කණ්ඩිච්චම් පාලිච්චම් වෙවි යන ධර්මතාවය ඔබ දකිනකොට ඔබේ අර පටිය ගැලවිලා ගිය දවසට රිමෝට් කන්ට්‍රෝල් එක වීසියලා යano ඇයට ඇයගේ නිදහස ඔහුට ඔහුගේ නිදහස ලැබිලා අන්න එදාටයි ඔබ සැබෑවටම ආදරේ කරන්නේ එදාටයි ආදරේ කරන්නේ එතකොට මේ මහත්ය කියන්නේත් නොන කියන්නේත් සත්තු ගොඩක් අරගහගත්ත මිනිස්සෙක් එයාටත් හැඟීම් දැනීම් තියෙනවා පටි තියෙනවා ඔබ කන්න ආස මොනවද කියලා ආස කෑම හදලා දෙනවා. හැබැයි මම ඔයාට විතරක් නෙවෙයි තව ගෑනු ළමෙකුටත් කැමතියි කිව්වොත් ඒවත් අහනම්. හැබැයි කන්න ආස කෑම හදලා දෙනවා මොකද එයාගේ ලෝකෙින් ඒ සතාට ඔබ කෑම දෙනෝ. අර සත්තුන්ට මට විතරයි මගෙන් තොර වෙන බෑ කියන ඔබ එතන වෙනම තහංචියක් දාන. දැන් හිතයි තින් එහෙම කිව්වහම මාඩ වැඩ දැන් දැන් මේ කටියට නිදහස දුන්නා නේද කියලා. දැන් ඔබට මේ මේ දේශනා සියල්ල මම කරන්නේ මම උලුප්පලා කියනෝ ඒ වගේම මේක හොඳටම තහවුරු කරලා කියනෝ මේ දේශනාව මේ ප්‍රකාශන මම කරන්නේ අරිය මාර්ගයට අවතීර්ණ වෙලා මේ දහම පරිශ්‍රණය කරන්න පටන් ගත්ත පින්වතුන්ට පමණයි මේ පරිශ්‍රණයට අවතීර්ණ වෙලා නැති කට්ටියට මේ කියන ප්‍රකාශන වලංගු නැහැ ඒගොල්ලන්ට මං කිව්වොත් Tamanට තව කෙනෙකුට හිත ඇදීලා යනවා හා ආදරේ කරන්න කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දකින්න ඒගොල්ලන්ගේ තුල පටිය ගැලවෙන්නේ නැහැ තව තව පටිය ගේතිලා මහා විනාශයක් වෙන්න පුළුවන් ඒ නිසා මම මේ කියන ඒවා ඔබ කරන්න යනකොට ඔබ මේ මුලින්ම චතුර දුක්ඛ සත්‍ය චතුරාරි සත්‍ය මේ දහම දකින්න දැකලා ඔබේ හිතනේ තව ගැහණු ළමයෙකුට යන්නේ ඔබේ හිතනේ තව පිරිමි ළමයෙකුට යන්නේ මේ කතාවෙන් කියන්නේ හිත යන යන කෙනාව විවාහ කරගන්න කියලා නෙවෙයි ඔන්න තව දැන් ඔබ විවාහ වෙලා ඉන්නේ ඒ අතර ඔබේ හිත තව ගැහණු ළමයෙකුටත් යනවා තව පිරිමි ළමයෙකුටත් යනවා ඒකෙන් කියන්නේ මෙයාවත් විවාහ කරගෙන මෙයාවත් විවාහ කරගෙන හරි වෙන සම්බන්ධතාවයක් පවත්ව ගන්න කියන එක නෙවෙයි ඔබේ හිත වළක්වන්න යන්නේ නැතුව හිතට හිතෙන්නේ ආදරේ කරන්න හිතෙන්නේ හිතෙන්නේ කැමැත්ත ඇති උනේ ඔය හිත ඇදීලා අනකොට ඔය ස්වභාවය දැකලා මේ පටිය ගැලවෙන්න දෙන්න දැන් ඔබ කරේ මොකක්ද ගෙදර විවාහ කරගන්නෙමම නැ කාවත් ඇසුරු කරන්නෙමම නැ එතකොට අර සත්ව ස්වභාවය මතුවෙන්නේ නැ පැහැදිලි නේද මෙතන වරද්ද ගන්න එපා මේක අහලත් ප්‍රශ්න අහන උඟක්කයි දැන් මම මේ කියන්නේ වර මොකද්ද කන්න ඕන වුණාම කබල ඔයත් අල්ල ගොයා කරගන්න ඉන්න ගොඩක් ඒගොල්ලෝ එතකොට දාම දකින්න නැතුව ඔය කිව්වේ අපිත් ඒක තමයි මේ කරන්න කියලා හරි ආසාවෙන් කර කර ආවේ. දැන් මස් මාළු කණේක උනත් එහෙමයි. මම ඔකොයිට කලින් අරන් තියෙනවනේ. පටිය දකින්න පටිය ගැලවිලා ගිය තැන මස් මාළු කණේක අතහරිනවා නෙමේ අතහැරෙනවා. අනියම් ප්‍රේම සම්බන්ධතා අතහරිනවා නෙමේ අතහැරෙනවා. පටිය ගැලවිලා ගියම අතහැරෙනවා. කෑදර ආදරේ
අත හරිනවා නෙමේ අත හැරෙනවා. ඉතින් ඕක තමයි මේ නිරෝධ සත්‍යයෙන් පැහැදිලි කරේ. පැහැදිලි නේද? ඉතින් ඒක තමන් තුල දැකලා අත හැරෙන්නේ කොන්දේසි සහිතයි වලද්ද ගන්න එපා. මේ කොටස අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ගොඩක් කයි පටලවා ගන්න. එතකොට ඊට පස්සේ ඔන දුක්ඛ නිරෝධ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං කියන එකේදී අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියලා මේ අරිය අෂ්ඨාංගික මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී කියන්නේ ගමනේ යෙදෙනවා ඔබ කනවා බොනවා තරහ ගන්නෝ ආදරය කරනෝ රණ්ඩු වෙනෝ ඒ ගමනේ යෙදෙන ගමන් පටිය ගලව ගන්න යන මේ පාරේ ඔබ තුල පණ පිහිට වෙන ධර්මතාවයන් අටක් තමයි මේ අරිය අට්ඨංගික මග්ගෝ කියලා දේශනා කරේ අට කියන්නේ ඒ කොටස් අටක් තමන් තුල පණ පිහිට වෙලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා මේ මාර්ගයට අවතීර්ණ වෙලා යනකොට මොකද්ද මාර්ගේ පටිය ගලව ගන්න පටිබදා ගලවල කියලා හිතලා ගලවන්නේ ගැලවෙන හැටි මේ පෙන්නන. ඒකේ පළවෙනි එක කතමා චාවසෝ සම්මා දිට්ඨි. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? යංකෝ ආවසෝ දුක්ඛේ ඥානං. දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, අයං උච්චතාවසෝ සම්මා දිට්ඨි. චතුරාර්ය සත්‍ය දැකීමෙනුයි සම්මා දිට්ඨියටපත් වෙන්නේ. චතුරාර්ය සත්‍ය දැකීමෙනි සෝතාපන්න ඵලයටපත් වෙන්නේ. ආවාසනාවකට චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. දුක්ඛ සත්‍ය දැකලත් නැහැ, සමුදය දැකලත් නැහැ, නිරෝධ වෙන්නේ මෙහෙමයි කියලා දැක ගන්නවා. නිරෝධ වෙන්නේ පටන් ගන්න පස්සේදී. තමන් තුළ දකිනවා. එතකොට ආසව ටික ගැලවිලා යනවා. දිට්ඨ ආසව ගැලවිලා යනවා. ආසව පොදියේ තියෙන දිට්ඨ ආසව ටික ගැලවිලා යනවා. දිට්ඨ ආසවට අදාළ පණ ටික ගැලවිලා යනවා. ඒ ගැලවිලා යද්දී සංවලින් මිදෙන හැටි පැහැදිලිව දැකගෙන සම්මදක්කාතා වෙලා සම්මා දිට්ඨියටපත් වුනහම මෙතුක්කල් අඳුරේ අතපත ගග ආපු ඔබට ඔන්න එළියක් හම්බුණා. දැන් පාර පැහැදිලි. දැන් තමන්ගේ සතුවත් ඉන්න සතු ටික හොඳට පේන්න ගන්න. හොඳට එළියක් හම්බෙලා ඔන්න සතු ටික ලස්සනට පේන්න ගන්න. එතකොට මේ සම්මා දිට්ඨියේදී වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් පමනකට යම් මට්ටමකට දැකගන්න 125ක් කියමුකෝ මේ සත්‍ය හතරම තව තව ගැඹුරෙන් දැකගන්න එක තමයි ඉතිරි මඟ ඵලවලදී සිද්ධ වෙන්නේ. එතකොට සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනෙක් තුල කතමෝ චාවසෝ සම්මා සංකප්පෝ. එතෙන්දී මේ සංවලින් මිදෙන පාර සම්මා සංකප්පෝ වෙනවා නෙක්ඛම්ම සංකප්පෝ. නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, අයං උච්චතා උසෝ සම්මා සංකප්පෝ කියලා මෙතෙන්දී දැන් ඔබ තුල නෙක්ඛම්ම කියලා කියන්නේ කාම ඉච්ඡන්ද. කාමයේ අන්ද වෙලා ඉච්ඡට පටිච්ච වෙලා කාම ඉච්ඡ අන්ද වෙනකොට ඇත්ත පේන්නේ නැතුව රත්විල්ලක් මත්වීමක් පිච්චීමක් තැවීමක් දැවීමක් ඇති වෙන ස්වභාවය නිවි නිවි කාම ඉච්ඡන්ද වෙනුවට නෙක්ඛම්ම ස්වභාවය. නෙක්ඛම්ම කියන්නේ කම්ම, අර ගැට ගහපු අර බැම්ම ලිහිල් වෙන්න පටන් ගන්න. නෙක්ඛම්ම සංකප්පෝ, සංවල පටිය තින බලය සිඳීමට, කප්පෝ කියන්නේ සිඳීමට, ටික ටික බලය බිඳෙන්න පටන් ගන්න. නෙක්ඛම්ම සංකප්පෝ කියන එක තමන් තුල හිතලා ගන්න ඕනේ. පටිය ගැලවෙනකොට නෙක්ඛම්ම සංකප්පෝ වැඩෙන්න ගන්න. අව්‍යාපාද සංකප්පෝ, ව්‍යාපාද කියලා කිව්වේ තරහෙන් ගැටි 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 අපිරිලෝකේ ක්‍රියාත්මක වෙද්දී රත් වෙලා පිච්චිලා කටයුතු කරද්දී අර ව්‍යාපාදයෙන් කටයුතු කරපු අය තුල පටිය ගැලවි ගැලවි යද්දී අව්‍යාපාද සංකප්පෝ වෙලා පටිය සිඳෙන්න පටන් ගන්න. අවිහිංසා සංකප්පෝ, විහිංසාවෙන් අර ඒ අත මේ අත පිරි අපිරි දිහා මැනමැනා මැනමැනා අන්තගාමීව මේකද හොඳ අරකද හොඳ මෙහෙම කරා නම් හරි අරහෙම කරා නම් හරි කී කියා දෙපැත්තේට මැනමැනා මැනමැනා වෙහෙස වෙවි අර අදුක්කම අසුක වේදනාවන් ඔස්සේ රත්වීමක් පිච්චීමක් ජනිත වෙවි යන විහිංසා ලෝකයේ තින පටිය ගැලවි ගැලවි යනකොට අවිහිංසා සංකප්පෝ ක්‍රියාත්මක වෙයි.
ඊට පස්සේ කතමාචාවුසෝ සම්මා වාචා මෙතෙන්දි සම්මා වාචා කියන එකේදී මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී ස්පර්ශා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී කියන එක අපි දන්නේ මුසාවාදා කියන්නේ බොරු කීමෙන් වැළකෙනෝ කේලම් කීමෙන් වැළකෙනෝ පිසුනා වාචා පරස වචන කීමෙන් වැළකෙනෝ පරසා වාචා සම්පප්පලාපා කීමෙන් වැළකෙනෝ හිස් වචන කීමෙන් වැළකෙනෝ කියන එකනේ වේරමණී හැබැයි මෙතන වේරමණී වලට ගිහා එහා ගිය දෙයක් ඔබ බොරුවක් කියන්නේ දැන් හිතන්න නෝන හරි මහත්තයා හරි රෑ වෙලා ආවා වෙන ඇත්තටම වෙන මොකක් හරි වෙන අවශ්‍යතාවයකට ගිහින් ආවා දැන් එතකොට නෝන හරි මහත්තයා හරි ඇයි වාද පරක්කුනේ කියලා අහනකොට ඇත්ත එක කියන්න බැරි හින්දා බොරුවක් කියන කියන්නේ ඇත්ත කිව්වොත් නෝනට තරහ යනවා හොඳටම රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්න හින්දා බොරුවක් කියන එතකොට එතන දැන් ඔබ හිතනවා බොරුවක් කියන එක වැරදි මේ මුසාවාදයක් නේ කරන්නේ ඒකෙන් මම වැළකෙන්න ඕනේ කියලා මුසාවාදයක් කියන්නේ නැතුව ඇත්තම කියන ඇත්තම කිව්වට පස්සේ නෝට හොඳටම තරහ ගිලා රත් වෙලා පිච්චිලා එයත් ගිනි ගන්නෝ ඒ කියන වචන හරහා ඔබත් ගිනි ගන්නෝ දෙන්නගෙම පට දෙක තව ටිකක් තද කරගන්න තද වෙන එක නෙවෙයි හැබැයි මෙතෙන්දී ඔබ උපක්‍රමශීලීව මොකක් හරි කියන්නුනකට වචනයක් කියලා ඒ වචන කියන ගමම්මම දැන් අපි හිතමු කෙනෙක් ඒ වචනේ කියනකොට තමන් ආස කරන දෙයකට හොරෙන් ගියා ගෙදරට හොරෙන් ගියා ඔබ ඔබට ඒක ගිය එකේ ඇත්ත නොකිය වෙන වචනයක් කියන්න උනේ අරක වහං කරන්නනේ හැබැයි ඒ වහං කරන්න ගිය තැන ක්‍රියාත්මක වෙන පටිය දැක්කනා ඔබේ හිතේ රත් වීමක් මැත් වීමක් කියලා කැමැත්තක් ඇති වෙලා ඔබ හඹාගෙන ගිය ඒ දේ තුල තින පටිය දැක්කනා ඒ පටිය ගැලවිලා යන එක තමයි මුසාවාදා පටි විරතෝ හෝති වෙන. අර මුසාවාදයේ තින පටියත් ගැලවිලා යන්න ඕනේ. නැත්නම් මේ මෙන්න මේ විදිහට අර සම්මා වාචා කියලා කියන්නේ අපට එදිනදා ජීවිතයේදී අපේ ගැලවිච්ඡාවට අපේ ආරක්ෂාවට අපි සමාන වෙලාවට මුසාවාද කියනවා. ඒ කියන්නේ බොරු. ඔක පටියත් එක්ක කියන තැන් තියෙනවා. අන්න ඒ වෙලාවේ පටිය ක්‍රියාත්මක වෙන හැටි දැකලා මුසාවාදා පටි විරතෝ වෙනකොටයි සම්මා වාචා ක්‍රියාත්මක වෙන්නේ පිසුනා වාචාය කියලා කියන්නේ කේලමුත් එහෙමයි එක එක්කෙනා කියනකොට පටියත් එක්ක කියවෙන තැන් තිනු මේ මෙව ගැන වැඩි විස්තර මං කලින් කියලා තිනු දේශනාවල ගොඩාක්ම විස්තර කරන්නේ නැහැ කේලම් කියනකොටත් එහෙමයි එතෙන්දී පටියත් එක්ක කියනම පරුසා වාචාය වලත් එහෙමයි තදින් පරුස වචන කේන්ති ගිහින් බැනගෙන බැනගෙන යනු ඔබ තුල ක්‍රියාත්මක වෙන ඔබේ ලෝකයේ දකින්නකොට සං වලින් මා වෙනෝ අන්න එදාටයි සම්මා වාචා පරිපූර්ණති වෙන්නේ. එතකොට අයං උච්චතා උසෝ සම්මා වාචා මේ තමයි සම්මා වාචා එහෙම කියලා අපි මේ ධම්මගේ අනාය කොච්චර දැන්නත් මම නම් නෙවෙයි කටක් හොලවන්නේ කවදාවත් අපි නම් බොරු කියන්නේ නැහැ කියලා හදාගෙන ඉන්නු. මොනවද ආයිත් ඒවා? නළුව තමයි ඉතින්. පඩි හදාගෙන ඇඟපපා ඉන්නු. දිවි හිමියෙන් බොරුවක් නොකියා පන්සිල් රකිවි කාටද පින්මුතුනි වැඩක් තියෙන රැක්කා කියලා තමන්ගේ පටිය දැකලා පටිය ගලව ගත්තොත් විතරයි සසරෙන් නිදහස් වෙන්නේ නම් ඔබ දකින්න ඕනි ඔබේ පටිය පටිය ගැලවිලා ගිය තැන පන්සිල් රකින්නවා නෙමෙයි රැකිනවා අමුතුවෙන් සමාදන්ව රකින්න දෙයක් නැහැ රැකිනවා පන්සිල් නෙමෙයි මුළු සංවර සීලේම සං උපදින සියලු ඒවා පටි ගැලවිලා ගිහින් තමන් තුල එක සංවර සම්මා වෙලා සංසිඳෙන්න ගන්න. එහෙනම් ඊළඟ එක කතමාචාවුසෝ සම්මා කම්මන්ති. කම්මාන්ත වෙනවා. කම්මේ කියලා කිව්වේ ඔය පාප කම්ම, පුණ්‍ය කම්ම, ඒ වගේ අර කාය ක්‍රියාත්මක වෙලා සංගති හැදෙන ඒවා. දැන් පානාතිපාත සතෙක් මරන. මස්වලට මස් කන්න ආසාවෙන් සතෙක් මරන. හැබැයි සතා මරණයකින් මස් කන්න තියෙන ආසාව යටපත් කරන් සතා නොමරයි. පානාතිපාත රැක්කා. හැබැයි ඇතුළේ ආපු පටිය දැක්කේ නෑනේ. ඒ පටිය දැකලා ඒ පටිය ගලවිලා ගියා නම් අර සතාව මරන්න වෙන්නේ පානාතිපාත වේරමණී වෙනවා. පටි විරතෝ හෝති වෙන්නේ. පටියත් එක්කමයි ගලවිලා යන්නේ. පැහැදිලි නේද? අන්න ඒ විදිහට පානාතිපාත අදින්නාදාන කාමේසු මිච්ඡාචාරත් එහෙමයි. ගෙදරට බොරු කියලා වෙන වෙන තැන්වල යනවා. ඒතකොට තමන්ගේ පටි ක්‍රියාත්මක වෙන හැටි දැක්කනා කාමේසු මිච්ඡාචාර රකින්න ඕනේ නෑ. රකින්න කාමේස මිච්ඡාචාරා වේරමණී අයං උච්චතා උසෝ සම්මා කම්මන්තෝ. එතකොට කම්ම අර දැන් සතෙක් මස් රසට ආසාවට සතෙක් මරණු.
බැත් ඔබ දන හෝ නොදන අර ලෝහිත පාණී මේ ලේසෙලවීමක් කරා සතෙක්ගේ අදායනුකම්පාවෙන් කටයුතු කරා ඒකට ඔබට ඵල විපාකයක් සැසරේ උරුම වෙනවා දැන් මෙතෙන්දී ඔබ තුල පටිය දැකලා පටිය ගැලවිලා ගියම සතා මරන්න සිද්ධ වෙන්නේ නැහැ එතකොට කම්මාන්ත වෙනවා කම ඵල දෙන්න නැහැ කම විපාකයක් හැදෙන්නේ නැහැ කම්මාන්ත වෙනවා පැහැදිලි නේද දැන් මේක පරිවර්තනය කරන්න යහපත් කර්මාන්ත කියේ එතකොට අපි කර්ම හොඳ කර්මාන්ත ටික හොයාගෙන ඒක කර කර හිටියා යහපත් කර්මාන්ත කියලා පරිවර්තනේ දැම්මා නේ හොඳ ඒව කරා නරක ඒව නොකර හොඳ ඒව කළා නිවන් දකින්න වගේ කියයි ඉන්නවා හැබැයි දැක්කේ නෑ මේ චතුරාර්ය සත්‍ය ඒකයි උනේ ඊට පස්සේ කතමේ චාවසෝ සම්මා ජීවෝ ඉදාවසෝ අරිය ශාවකෝ ඔන්න මෙතන බලන්න වැදගත්ම වචනේ අරිය ශාවකේකුයි සම්මා ජීවටපත් වේ අරිය සෝබයි කියන්නේ ධම්මකට අවතීර්ණ වෙච්ච කෙනෙක් ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පහය මේ තමන් ජීවිත ජීවන වෘතිය කරගෙන යනකොට මේ ජීවන පැවැත්මේදී ඔබ තුල ප්‍රතික්‍රියාත්මක වෙනවනේ උදේ ඉඳන් හවස වෙනකන් රත් වෙන පිච්චෙන මත් වෙන ලෝකේ ක්‍රියාත්මක වෙනවනේ ඒකනේ ජීවත් වෙනවා කියන්නේ මේ ජීවත් වෙන ලෝකය තුල මිච්ඡා ජීව කියන්නේ අසත්‍ය සත්‍ය දකින්නේ සත්තු ඉපදෙනෝ රත් වෙනෝ පිච්චෙනෝ ගිනි ගහනෝ ගති හැදෙනෝ අන්නේ මිච්ඡා ආජීවයේ ක්‍රියාත්මක වෙන තැන මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති මේ ජීවිතේම ජීවත් වෙනවා කියන මේ ගමනේ යථාර්ථය ඔබ දකිනෝ ඇත්ත ඔබ විනිවිද දකිනකොට අර ජීවිකං කියන මේ ජීවිතය තුලම සංවලින් මිදිලා සම්මා ආජීවේන වෙලා කප්පේති පටිය සිනිලා යන කප්පේති කියන්නේ පටිය සිඳිලා යනෝ අයං උච්චතාවසෝ සම්මා ආජීව නැත්නම් යහපත් දිවිපවැත්මෙන් අපි ඉන්නවා අනේ සතේකටවත් අපි කරන්නේ පන්සිල් ටික රකින්නවා පුළුවන් උදේට උදව් කරනවා ඔය අපි සම්මා ආජීවයෙන් ඉන්නවා කියලා ඉන්න කට්ටි එහෙම හිටියට පටි තදින් ක්‍රියාත්මකයි පටි එහෙම්මයි සසර දුකින් අත මිදිලා නැහැ ගොඩක් අය කියනවනේ එහෙම අපි ගුණ දහමින් රසාව කරගෙන සාධාරණව හරි හම්බ කරගෙන සතෙක් මරන්නේ පන්සිල් ටික රකගෙන ඉන්නවා කියලා. ඉනිත් ඇහැ. ඉතින් ඒ පැවැත්ම. තව ඉනිත් ඇහැ. ওই විදිහටම තව යන්න තමයි තියෙන්නේ. හැබැයි පටිය දැකලා නැහැ. පටිය ගැලවිලා. ඊළඟට කතමාචාවුසෝ සම්මා වායාමෝ ඉතාවුසෝ බික්කෝ අනුප්පන්න අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති. වායමති වීරියති ආරබති චිත්තම් පග්ගණ්හාති පදහති කියලා මේ වෙලාවේ සම්මා සංවලින් මිදෙන්න තමන් තුළ කැමැත්තක් කැමැත්තක් ඇති වෙනවර රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවය ඇති වෙන පටිය ගැලවි ගැලවි යනකොට ඒ පටිය ගැලවීම තුළ අපට ඇති වෙන නිරාමස සුවය තුළ අපට කැමැත්තක් ඇති වෙනවා ඒ කැමැත්ත හරහම අනුප්පන්නානම් කියන්නේ නූපන් පාපකාණං අකුසලාණං දම්පාණං අනුප්පාදාය චන්දං ජනේති. තව ඉස්සරහට සත්තු ගොඩක් ඉපදෙන්න ඉන්නවා. දැම් පටි තව තව තර කර කර පටි හද හද ගියොත් අර සත්තු ටික තව ඉස්සරහට වැලට යායට යායට ඉපති ඉපති යනවා. ඔබ දැන් පටිය ගැලවෙන්න පටන් අරන් තියෙනවා. ඒ පටිය ගැලවෙනකොට අනුප්පාණං නූපං නූපං කුණු දැන් ඉපදෙන්න ඉන්නවනේ පොලිමට ඉන්නවා තාම ඇතුලේ ගති ඒ නූපන් ටික අර පටිය ටික ටික ගැලවිලා ගැලවිලා යනකොට ඒ සතා සූපත් වෙද්දී ඒ සතාගෙන් පැවත වෙන්න පැවත එන්න තව પરම්පරාවක් නැහැ ඒ පැවත එන પરම්පරාවම නූපන් වෙනවා ඒකයි මෙතන පැහැදිලි කරන්නේ පැහැදිලි නේද ඒක ඔව් එතන අනුප්පන්නානම් පාපකානම් අකුසල ධම්මානම් චන්දං ජනේති ඡන්දයක් කැමැත්තක් ඇති වෙනවා පටිය ගැලවෙන්නම ඒ කැමැත්තෙන්ම පටි ගැලවි ගැලවි යනවා ඊට පස්සේ ඊළඟට වායමති ඒ සඳහා තමන්ගේ හිතේ කැමැත්තක් ප්‍රියා අරිය වීමක් විරියන් වෙලා ආරබති ආරම්භයක් ඔන්න දැන් ධම්මානුදම පටිපදාව ආරම්භ වෙනවා ආරබති චිත්තං පග්ගණ්හාති ඒකේ පිහිටලා පදහති කටයුතු කරනවා උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානම් චන්දං ජනේති ඔහොම යනාතරේ හදිස්සියවත් ඉපදුනොත් සතේ අන්න එයාගේ පටියක් ගැලවිලා ඒ පටියක් ගලව ගන්න චන්දං ජනේති වායමති වීරියති වෙලා ආරබති චිත්තං පග්ගණ්හාති පදහති වෙනු
अनुपान कुशलानंदम्मान उत्पत्ताय चंदन जनेति नूपं कुशल अनुपन्नान कुशलानंदम्मान उत्पत्ताय चंदन जनेति वायमति वीरियमति आरभति चित्तं पगन्नाति पदहति कियला कियन्ने मेतन अर दैन कुणुशला हरिहरी अनकोट दैन ए कुणुशला हरिहरी अन स्वभावय तमन्तुल तव तव पणगहनवा दैन नूपन कुशल उपदिनवा कियला कियन्ने कुणुशला हरिम तव तव बलवत् वेला एक इपदेन्न गान कुणुशला हरिम एक तव तव बलवत् वेन प्रज्ञाव बलवत्तेन एत्त दैकीम बलवत्तेन एतकोट अनुपन्नानां कुशलानां धम्मानां उपादाय वेना पहदिलीने ईलंगट उपन्नानां कुशलानां धम्मानां टिताय असम्मोसानां बिया भावाय वेपुल्लाय भावनाय परिपूराय चंदन जनेति एवगेम मे इपदुनु कुणुशला हरिमे धर्मताय तव तव पिहिटला मे असम्मोसाय तमंतुल बहिला तीच्च बस्म एत्त दकीमट तीच्च बाधाव तमाय मोहय किया ए मोहय इवत्वेवी असम्मोसाय मोहय सहित भावे आ अतहरेन एत्त दकिनो मे असत्य गलविला यनो एत्त दकीम तव तव मतुवेनो असम्मोसाय बीए भावेय वेपुल्लाय वेला तमंतुल महत् तेच्च अर पटिय गैलवी गैलवी अनुकूल निरामिष सूया कैतिवेला पदंग वेनवा अन्ने एतकोटाई पदंग वेन्नी पट्टान वेला मेतन भावनाय परिपूरिया चंदन जनेति वायमति वीरियवति आरभति चित्तं पग्गन्हाति पदहति अयं उच्चतावसो सम्मा वायाम दैन मेतनदी तमाई भावनाय वेन දැන් මේක වරද්දගත්ත කට්ටිය භාවනා කරන්න වෑයම් කරනෝ පිට කොඳ දිගේ දාඩිය බේරනකන් එරමිනිය ගොතාගෙන භාවනා කළා කොහොම හරි මේ කෙලස් කපා හරිනවා කියලා වෑයම ගන්නෝ ඇඟේ වෑයම ගන්නෝ හිතේ වෑයම ගන්නෝ දත් කටවල් පූටු කරා ඒ සිංහල වෑයම ඒ සිංහල වෑයම මාගදී භාෂාවේ තියෙන වෑයම දත් කටවල් පූටු කරගෙන වාඩි වෙලා ගන්න වෑයම නෙවෙයි මේ සම්නිපදින ධර්මතාවේ පටිය ගැලවිලා යනකොට අන්න එතකොට තමයි පග්ගණ්හාති වෙලා මේකෙ පිහිටලා ඒ නිනාමිස සුවේ තුල තමන් තුල වායමති කියන ධර්මතාවේ පණ ගහනවා. ඒකට උත්සාහ කියන උත්සාහය කියන සිංහල වචනේ හරියන්නේ නැහැ. පැහැදිලි නේද? එතකොට කතමා චාවුසෝ සම්මා සති उन्न सम्मा सति कीने का विस्तर करनवा सरी उत्थामुदुरुओ इदा उसो भिक्कु काये कायानु पसी विहरति आतापि संपजानो सतिमा विनयलोके अभिच्छादो मनस्सा वेदनासु वेदनानु पसी विहरति आतापि संपदानो सतिमा विनयलोके अभिच्छादो मनस्सा चित्ते चित्तानु पसी विहरति आतापि संपदानो सतिमा विनयलोके अभिच्छादो मनस्सा धम्मेश धम्मानुपस्सी विहरति आतापि संपजानो सतिमा विनयलोके अभिच्छादो मनस्सं कियला मुखक्त मे सतर सति पट्ठानय एनं काये कायानुपस्सी विहरति वेदनासु वेदनानुपस्सी विहरति चित्ते चित्तानुपस्सी विहरति धम्मेश धम्मानुपस्सी विहरति कियन एक मिनिसु पटलवा गत्ता हित दिहा बलागेन एन वेदनाव दिहा बलागेन चित्ते दिहा बलागेन मे करन्न ओनि देयक् कियला पेत्तकट गिहि अवदिनकोट अवदिनवा हित पीटनो निदा गन्नकोट निदा गन्नवा हित पीटनो गहनकोट गहनवा कियला हित पीटनो कियला करन्नत् पुलुवन् एहेनम् ए विदियट तमन् करन कियन वेडयट हित पीटवागेन हित एक तनक तियागेन कयहि कय अणुव बलमिन् वासय करनवा कियला कये कय कोहोमद क्रियात्मक वेन्ने ओन्न दैन हितक् पहल वुणा दैन वेदनावक् पहल वुणा ओन्न हित मे वगे किय किय हित दिहा बल बला सदर सतिपट्टाने पदं गन्नु किय किय मोकद्दो वडन ओक तमयि अद करन ඉන්නට වතුරක ගහ මානසිකත්ව තුල ක්‍රමවල හිර වෙලා අනාතය වෙලා අසරණය වෙලා ධම්මගේ අතරමං වෙලා ඉන්නු නිවනක් හොයන්න ගිහිල්ලා එතකොට මෙතන කියන්නේ මොකක්ද කායේ කාය හැමතිස්සෙම ක්‍රියාත්මක වෙනවද කායේ කාය හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඔබ තුල රත්තිල්ල පිච්චිල්ලක් මත්තිල්ල චනිත වෙන වෙලාවට තරහ ගිය වෙලාවට සතුටික ඉපදෙන වෙලාවට සංගති උපදින වෙලාවට තමයි කායේ කාය පණ ගහන්නේ
ඒ වෙලාවේදී මේ කායේ කායි ඉපදෙන ස්වභාවය දකින්න. ඒ වෙලාවේ ඔබ තුල ජනිත වෙන වේගය වේදනාව දකින්න. ඒ වෙලාවේ සිතේන චිත්තාණු චිත්තේ එන චිත්තාවේක දකින්න. ඒ වෙලාවේ දරණ ස්වභාවය ඔබ දකින්න. උන දුක්ඛ සත්‍ය දකින්න. ඕක යායට යායට ගෙතන හැටි දකින්න. ඕකේ පිරි අතුරි දකින්න. Taman දීපු වටිනාකම හොයාගන්න. මේක Tamanට පවත්ව ගන්න බැරි බව දකින්නකොට ඔන්න එතකොට කායේ කාය නිවෙන්න ගන්නෝ. අර මේ සරාගං චිත්තං විදිහට සරාගං මේ ඒක දැන් මොකද්ද අපට එනවනේ සාමිස්ස දුක්ඛං සාමිස්ස සුඛං කියලා ආපු වේදනාවේ සාමිස්ස බව නැති වෙලා නිරාමිස වෙන. එහෙනම් අර සරාගං කියලා ආපු චිත්තේ රාග පටිය ගැලවිලා ගිහිල්ලා ඒක සරාගං නැති විතරාගං චිත්තං බවට පත් වෙනවා. ඒ වෙලාවේ දරණ ස්වභාවය තමයි ධම්මේසු ධම්මානුපස්සනාව. එහෙනම් සතර සතිපට්ඨානයේ තියෙන්නේ ගිනි ගන්න කොට දරණ ස්වභාවයල් හතරකුත් ගින්න නිවෙන කොට ස්වභාවයන් හතරකුත් පජානාති කර ගන්නයි සම්මා සති කියු. පැහැදිලිනේ? ගින්න හැදෙන කොටත් දරණව දෙයක් ගින්න නිවෙන කොටත් දරණව දෙයක් ඒක තමයි සතිමා. මේකේ කිව්වේ සම්පජාන කායේ කායනුපස්සී විරති ආතාපි තමන්ව පිච්චනවා. සම්පජානෝ සම්ප්‍රජනනීය වෙනවා. සතිමා සතිමා කියලා කිව්වේ මේ හේ දැන් තමන් තුල ක්‍රියාත්මක වෙන මේ පටිච්ච සම්උප්පාද ධර්මතාවය දකිනකොට සති ඒ දකිනකොට විනෙය වෙනවා. ණයක් හද කියන්නේ රාග ණය දේශ ණය මෝහ ණය වෙලා ගතියක් හදා ගන්න ගියේ. පටියක් හදා ගන්න ගියේ. පටිය රාග විනය වෙනවා. දේශ විනය වෙනවා. පටිය බලේ බිඳෙනවා. පටිය ගැළවිලා යනවා. විනය ලෝකේ අභිචාව පහ යති වෙලා දෝමනස්සං නැති වෙලා යනවා. ඒක තමයි මේ සතිමා. සතිමා කියලා කිව්වේ තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ලෝක ස්වභාවය පටිච්ච සමුප්පාද ධර්මතාවයට ගලපපා දකින්නවා කියන ධර්මතාවයයි සති කිව්වේ. ඕක පටලැව්වා හොඳ සිහිය කියලා. එතකොට අපි හොඳ සිහියෙන් උදේ ඉඳන් හවස වෙනකන් කටයුතු කරනෝ. කෝපයක් ගත්තා, කෝපයක් තිබ්බා, බස් එකට නැග්ගා, බස් එකෙන් බැස්සා, හොඳ සිහිය පවත්තුන. ඕක තමයි හොඳ සිහිය. ඒක සිහිය හොඳ සිහිය කියලා පරිවර්තනය කර. එතකොට හොඳ සිහිය පවත්වන්න යනවයි කියන එකයි සම්මා සතියයි අහසයි පොළවයි වගේ. ඒ වගේම කතමෝ චාවුසෝ සම්මා සමාධි. අන්තිමට සමාධි කියන ස්වභාවය ඔබ තුල මේ මතු වෙනවා. ඉදාවු සෝබික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහරති. මෙතන කාමේහි විවිච්ඡ වෙනවා කියලා අර දැන් කලින් අය නළුව ටික හදන්නේ විවාහයේ කාමය කසාද බඳින එකේ, ටීවී බලන එකේ, ෆේස්බුක් යන එකේ කාමය කියලා ඒගොල්ලෝ ඒව අතහැරලා කාමේහි විවිච්ඡ වෙනවා. එහෙමනේ කරන්නේ. දැන් මෙතන කාමෙහි විවිච්ච වෙන්නේ තමන්ගේ තුලමයි. කායේ කාය මතුවලා එන වේගේ නිවිලා යනකොට සංසිඳීමක් ඇති වෙනවා. එතන හිතේ අර සැනසීමක්, සුවයක්, නිවීමක්, හිතේ සංසුම් බවක්, ඒ අර ඒකාග්‍රතාවය කියන එක හිත එක අරමුණක තියාගෙන ගන්න ඒකාග්‍රතාවය නෙවෙයි. පටිය ගැලවිලා ගිහාම ඇති වෙන නිවීම විදීම සැනසීම තුල කාමෙහි විවිච්ච වෙනෝ කුණු සලා හැරෙනවා. අකුසල ධම්මේහි සවිතක්කන් සවිචාරං වෙලා ප්‍රීතියක්, සුඛයක්, සැනසීමක් තමන්ට ඇති වෙනකොට අර පඨම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ කියලා ධාන ඇති වෙනවා. හැබැයි ඒ ධාන තවා දවා හැල ඇති වෙන ඒවා නෙවෙයි. පටිය ගැලවිලා ගින් නිවීම මිදීම තුල හරහා ඔබට ඇති වෙන හිතේ ඇති වෙන යම් සමාධී ස්වභාවයක් කියන්නේ සංවලින් සත්‍යීමෙන් මත්ීමෙන් පිච්චීමෙන් නිදහස් වුණාම ලැබෙන ස්වභාවයක් ඔබ තුල ජනිත වෙනෝ. ඒ සොයත් අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව දකින හින්දා ඒ ධානය ඔබ තණ්හා විදිහට ඇතුලෙන් ගෙතෙන්නේ නැහැ. ඇති වුණාද කියලා දන්නේත් නැහැ. ඒව දැනගන්න ඕනෙත් නැහැ. මේක Tamanට ලැබෙන ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය තුල මේ ධාන හතර ඇති වෙනවා. අන්න ඒකයි සම්මා සමාධිය කියලා මේ විදිහට විස්තර කරනවා. ඔක්කොම ටික චේතයසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාජිදම් ප්‍රීතිසුඛං ဒုတိය අධ්‍යානං උපසම්පච්ච විහරති.
තති අධ්‍යානං විහරති ඒ විදිහට සම්මා සමාධි දං උච්චති කියලා අරිය අට්ඨාංගික මාර්ගයම ඔබ තුල පණ ගහන හැටි තෙන්නනවා මේ තමයි භාවිතාය බහුලී කතාය කිව්වේ පැත්තකට ගිහිල්ලා වඩන දෙයක් නෙවෙයි මානසිකත්වයකින් කරන දෙයක් නෙවෙයි මනෝභාවයක් තුල කරන දෙයක් නෙවෙයි පුරුදු පුහුණු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි පරම සත්‍ය පණ ගහලා සත්‍ය දැකීමයි පින්වතුනි එහෙනම් මේ විදිහට තථාගතවසෝ අරහත සම්මා සම්බුද්දේන වෙලා රහ බලබලා යන මේ ලෝක ස්වභාවයෙන් මිදි නිදහස් වෙනකොට අන්න අර කෑදර ආදරේ තින පටිය ආනපාන වෙනවා කියන්නේ මොකද්ද ඇත්ත දකින්නකොට බොරුවයි වෙන අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව කියන ඇත්ත සත්‍ය චතුරාර්ය සත්‍ය දකින්නකොට නිච්ච සුඛාත්ත කියන පටිය අර ගතියේ තින පටි ස්වභාවය ගැලවි 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 යා ඒ පටි ස්වභාවයේ ගැලවි ගැලවි යනකොට රහ බල බල ආපු එක්කෙනා අරහතා වෙන සංවලින් මිදිලා සම්මා සම්බුද්දේන දෙනම එනම් ඒ ධර්මතාවය තමයි ඉසිපත නීමික දායේ අනුත්තරන් ධම්මචක්කම් පවත්තිතා මේ පැවැත්ම අපටිවත්තියන් කරන්න ඕනම කෙනෙකුට සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුනිවා කේනචිවා ලෝකස්මි යදිදං ඉමේ සං චතුන්නං අරිය සච්චානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මන්ති කියලා මෙන්න මේ ධර්මතාවයයි අපට විභජනය විවරණය කරලා අපි තුලින් දැකලා සසර දුකින් අත මිදෙන්න පුළුවන් කියලා සාරිපුත්ත ස්වාමින් වහන්සේ ඉදමෝචා ආයස්මා සාරිපුත්තෝ අත්තමනාතේ බික්ඛු ආයස්මතෝ සාරිපුත්තං වාසිතං අභිනන්දු තබ්බං කියලා වැඳලා එහෙ කියලා සාරිපුත්තයා ස්වාමින් වහන්සේ විස්තර විග්‍රහ කරපු මේ සච්ච විභංග සූත්‍රය මෙසේ නිමාවටපත් කරනවා හොඳයි පින්වතුනි දැන් පින්වතුන්ට සතර සතිපට්ඨානය චතුරාර්ය සත්‍යය පටිච්ච සමුප්පාද ධර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ හැමදේම එකකට ලස්සනට සම්බන්ධ වෙන හැටි දැක්ක නේද එහෙනම් මේ ඔක්කොම එකක් ආනපානේ සතර සතිපට්ඨාන මේ සියල්ල එකක් මොකක්ද අපි තුල ක්‍රියාත්මක වන සත්‍ය වූ ධර්මතාවයේ දැකීමක් ඉතින් මේ සූත්‍ර දේශනාව මේ පින්වතුන්ට මේ ඡාතියේම තමන් තුල ක්‍රියාත්මක වන්නා වූ ලෝකය විද දැකලා මේ පටි හද හදා සංසාරයට බද්ධ වෙවි යන සංසාර ගමනේ මිදි නිදහස් වෙන්නටම මේ උතුම් සච්ච විභංග සූත්‍ර දේශනාව සියලු පින්වතුන්ට උදව් වේවා උපකාර වේවා කියා දිඨාන කරනවා සුවපත් වේවා